අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඇමති මණ්ඩලයට තවත් නව ඇමතිවරු තිදෙනෙක් එකතු වුණා. අවශ්‍ය නම් තවත් ඉඩ තිබෙන බව තමයි ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් අලුත් අවුරුද්ද ළඟ එද්දී ඔබ බලාපොරොත්තුනේ ඒද කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා. අප සූදානම් ඒ පිළිබඳවත් අද දවසේදී කතා බහ කරන්නට මේ බලය සජීව දේශපාලන සංවාදය. අපි හඳුනා ගනිමත් දවසේ බලයේ දේශපාලන නියෝජනය අප ආරාධනා කළා එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රථම නියෝජනය හඳුනා ගනිමු. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. එක්සත් ජනතා නිදහස් සංධානයේ නියෝජනය කරමින් ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අවසන් නියෝජනය එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද සිව් දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙතන නම් ඇමතිකම් හම්බෙච්ච අය නෑ, නව ඇමතිකම් හම්බෙච්ච අය. අපි බලමු කතා බහ කරමු මේ පිළිබඳව. දවසේ සාකච්ඡා කරන්නේ කුමක්ද කියන කාරණයට එන්නට කලින් අපි මේ දිනවල සිදු වුණු කතා බහ මේ ආකාරයෙන් දකිමු. දරුවන් අහිරේ දාලා එතුමට උදේ ඉඳන් රෑ වෙනකන් වද දීලා බැලුවා එතුමා මානසිකව වටන්න පුළුවන්ද කියලා. දැන් මානසිකව වටන්න බැරි පාර කල්පනා කරා එතුමට දීලා තියෙන ආරක්ෂාව ඉවත් කරා. තාම එහෙම වෙනසක් කරලා නැහැ. අපිටත් ඕන මහින්ද රාජපක්ෂ මහත්මයා ආරක්ෂා කරගන්න. එක්සත් ජාතික පක්ෂ වශයෙන් අපිට බොහොම හොඳයි මේ ආරක්ෂාව තියෙන එක්සත් ජාතික පක්ෂයට. අපි දෙන්න පුළුවන් උපරිම ආරක්ෂාව දෙනවා. රට ආරක්ෂා කර පුද්ගලයෙකුට එවැනි දේවල් කරනවා නම් ඒ මේ රටේ පොදු ජනතාව කවදාකවත් ඉවසන්නේ නැහැ. ඩෑෂ්බෝර්ඩ් ඇතුළු කොටි සංවිධානය ගිලගන්න බලන් ඉන්නේ මහින්ද රාජපක්ෂ. මගේ විශ්වාසය තියෙනවා එහෙම වෙන එකක් නැහැ කියලා. එහෙම කරා නම් ඒ වෙනුවෙන් මම බ්ලාස්ටි ඕන එකට පෙරමුණ ගන්න. එහෙම කරන්න බෑ. මරාගෙන මැරෙන ජකට්ටද එළියට එනවා. ආරක්ෂක ලේකම් කරුණාසේන කියනවා ඒ පරණ බඩු මුට්ටුළු ඇන්ටික් බඩු කඩේ ගින්ද දන්නේ හම්බ වුනේ. ඊට සමයේ ඒ තැන්වල දාලා ගියේ සමහර දේවල් දැනුත් හැමදාමත් හම්බ වෙනවා. ජාතික ආරක්ෂා පිළිබඳ මහා ගැටලුවක් තියෙනවා කියලා යම්කිසි කෙනෙක් කතා කරනවා නම් ඉතින් ඒක ඔහුගේ හෝ ඇගේ ඒ පිළිබඳව තියෙන අවබෝධය පිළිබඳව ගැටලුවක් තියෙනවා. යුද්ධ ඉවරල වසර 9යි. හොඳ මට්ටමේ C4 පුපුරණ ද්‍රව්‍ය ලැබුණා නම් කොහොමද මේවා කොටි සංවිධානි ක්‍රියාත්මක කාලේ සංගවා තිබූ පුපුරණ දවියයි කියලා ප්‍රකාශ කරන්නේ රස පරීක්ෂකවරයාට යොමු කරලා මේවා කතරම් පරණද කියන එක තමනුත් දැනගෙන යනු කටයුතු කරන්න ඒ වගේම රටට හෙලි කරන්න මේ ඇවිදින මන්තිරව හදන්න වියදම් කරේ ජනතාවගේ මුදල් ඒ මුදල් තමයි හදලා මේ අපතේ ඇරියේ නැවත වතාවක් හදන්නේ ජනතාවගේ මුදල් එහෙමනම් ජනතා මුදල් මේ වගේ විනාශ කරන තත්යකට අද මේ ආණ්ඩුවපත් වෙලා තියෙන මේ ගල් ගලවලා කඩලා දාලා විනාශ කරන්න නෙමෙයි කිව්වා එතුමා ඒක කරේ ඒක පුළුල් කරලා තලලා ඒ පාරේ වාහනත් යන්න පුළුවන් වෙන විදිහට සමසේ ඒ ගමටත් යන්න පුළුවන් විදිහට පාර සකස් කරන්න තමයි ඒ කටයුත්ත කරේ. පාර හදනවා කවුද හදන්නේ කියලා දන්නේ නැහැ. මන්නම් ආණ්ඩුවේ අන්නකර ඇමතිවරු කරන ක්‍රියාමාර්ග සියල්ල පොලිස් කොමිසමයි පොලිසිය අනුමත කරමින් ඉන්න බව වෙන්නේ. සිංහල අත ළඟ තියෙන නිසා ජනතාව ආර්ථික මාර්ගම් මැද දුක් වෙනවා. එහෙම තියෙද්දී ඇමතිවරුන්ට අවුරුදු ගන්න තෑගි දෙනවා. ඒ 3 දෙනෙකුට රාජ්‍ය ඇමතිකම් කුයි නියෝජ්‍ය ඇමතිකම් දෙකුයි දෙලා තියෙනවා. එදා ඡන්ද වෙලාවේ මිනිස්සුන්ට ගෙනල්ලා දැම්මා මහා පොරොන්දු මල්ල. අද මේ ආණ්ඩුව ඒ පොරොන්දු මල්ලෙන් එකෙක්වත් ඉටු කරගන්න බැරි ඉන්න තමයි ජනතාව අද වීදි බහැලා අසාර්ථක ආණ්ඩුවට ගෙදර පළයන් කියලා කියන්නේ. පොරොන්දු මල්ලෙන් එක පොරොන්දුවක්වත් ඉටුලා නැහැ කියලා මේ පැත්තෙන් කියවෙන්නේ අතරවාරයේදී කතා බහ කරන්නට මාතෘකා ගණනාවක් මේ පසුගිය කාලවකවානුව තුළ නිර්මාණය වෙලා තියෙන නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසා මේ සියල්ල සමග අද දවසේදී අපි රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කියන පුළුල් මාතෘකාව තුළ සාකච්ඡාවක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමු වටේ සාකච්ඡාව ආරම්භ කරන්නට මා ආරාධනා කරන්නේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයාට. අපි ඊට කලින් මතක් කරමු අපේ දුරකථන අංකය 011-2-444-555 දුරකථනයේ 011-2-444-555 දුරකථනයේ විවෘතයි. කතා බහ වුණේ සියලු කාරණාවල අවසාන ප්‍රතිඵලය විඳින්නේ ඔබ ඔබට ආරාධනා කරනවා සාකච්ඡා කරන්න මේ මාතෘකාව තුළ ඔබටත් පුළුවන් පැමිණ සිටින දේශපාලන නියෝජනයේ ප්‍රශ්න කරන්නට. පියල් නිශාන්ත මන්ත්‍රීතුමනි, දැන් රාජ්‍ය ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙක් පත් වුණා. මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ආණ්ඩුවෙන් එන ප්‍රකාශය තමයි තව ඉඩ තියෙනවා. ඒ වගේම ඒකබද්ධ විපක්ෂය පැත්තෙන් සාකච්ඡාත් ක්‍රියාත්මක කරනවා තව පිරිසක් එන්නත් ඉන්නවා කියලා. එහෙම තව පිරිසක් යයිද? මම හිතන විදිහට ඒකබද්ධ විපක්ෂය නම් සුදේව යන්න කියලා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ වෙච්ච මහජන නියෝජිතයෝ නැහැ. අපි පැහැදිලිව දන්නවා මේ ගිය අය පිළිබඳවත්
මම හිතන්නේ අපට වඩා ජනතාව ඉතාමත්ම හොඳින් දන්න මේ අය කවුද කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත් වෙච්ච මොහොතේ ඉඳලා ඒකාබද්ධ විපක්ෂයේ තුල සැබෑ ජනතා නියෝජනය සිදු කරපු අයද එහෙම නැත්නම් විශේෂයෙන්ම වරදාන වරප්‍රසාද වෙනුවෙන් බොහොම නිහඬ ප්‍රතිපත්තියක් තුල හිටපු අයද කියන එක පිළිබඳව විශේෂයෙන්ම ජනතාව දන්නවා. ඒක නිසා අපි පැහැදිලිවම දන්නවා අපේ කණ්ඩායමේ ඒකාබද්ධ විපක්ෂයේ අය වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන් ජනතාවගේ අහිංසක මනාපය පාව දෙන්න සූදානම් නැහැ කියන එක තමයි මම මුලින්ම කියන්නේ. ඊළඟට මේ ගියපු මන්ත්‍රීවරුන්ගෙන් අපේ කළුතර දිස්ත්‍රික්කෙත් ලබාගත් ඇමතිවරුන්ගේ කළුතර දිස්ත්‍රික්කෙත් අපේ බොහොම මගේ හිතමිත්‍ර මන්ත්‍රීවරයෙක් ඔහුට නියෝජ්‍ය ඇමතිකමක් ලැබුණා. එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය. ඉතින් අපි පැහැදිලිව දන්නෝ මේ දවස්වල ජනතාව ජීවත් වෙන්නේ මොන තරම් ආර්ථික ප්‍රශ්න ගැටලු රාශියක් මැද්ද ජීවත් වෙන්නේ. ඒ නිසා ආර්ථිකයේ මහ දෙවන්ත අර්බුදයකට පත් වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තියෙද්දි විශේෂයෙන්ම මෙවැනි ඇමතිකම් විශේෂයෙන්ම ව්‍යවස්ථාවට පිටින් මම පැහැදිලිවම කියන ව්‍යවස්ථාවට පිටින් දැන් දිගින් දිගටම මේ තනතුරු වරදාන වරප්‍රසාද දිමින් තමයි මේ යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්නේ. ඉතින් ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂයේ අපේ හිතවත් සහෝදර පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට මේ ඇමතිකම ලබා දෙන්නේ. විශේෂයෙන්ම මට කියන්න ඕනේ එතුමා ඉතාමත්ම දැවැන්ත කලකිරීමෙන් හිටපු මන්ත්‍රීවරේ. එතුමා ලංකාදීපේට ප්‍රකාශයක් කරා. එතුමා ඉතාමත්ම දැඩි කලකිරීමෙන් ඉන්නේ. ඒ කලකිරීමෙන් ඉන්න හේතුත් මෙහි සඳහන් කරලා තියෙනවා. හන්දි හන්දි ගානේ රැස්වීම් තියලා ඡන්දේ දුන්න මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ කියලා එතුමා කියනවා. ඇත්තටම කියනවා නම් අපි ඉන්නේ මාර කලකිරීමේ. මේ කියන්නේ කවුරුවක්වත් නෙවෙයි, කළුතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අපේ සහෝදර මන්ත්‍රීතුමා දැන් නව ඇමතිතුමා තමයි මේ කියන්නේ. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? අපට පුළුවන් ත රෙද්දක් ඇඳගෙන මිනිස්සු ළඟට යන්න. මෙන්න මෙවැනි දේවල් කියලා එතුමා දෙවන්ත ලෙස කලකිරලා ඉන්නකොට එතුමාට පුංචි වරප්‍රසාදයක් මේ අවුරුදු කාලේ සතුටු වෙන්න කියලා ලබා දෙන දෙයක් හැටියටයි මම මේ විශේෂයෙන්ම දකින්නේ. ඒ වගේම අනිත් ඇමතිකන් දෙක අරගෙන බැලුවත් විශේෂයෙන්ම අපි දන්නෝ නුවර පැත්තෙන් ආපු මන්ත්‍රීතුමා පිළිබඳව එතුමා වේලසනේ ඉඳලම හොරගල් හැඳ හැඳ තමයි හිටියේ. කොයි වෙලාවේද මම මගේ තනතුරු වෙනුවෙන් මම මේ විපක්ෂයේ ඉඳලා එහා පැත්තට යන්නේ. ඒකාබද්ධ විපක්ෂ නෙවෙයි, විපක්ෂයේ ඉඳලා එහා පැත්තට යන්නේ කොයි වෙලාවේද කියලා හොය හොයා හිටියේ. ඊළඟට අපේ මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා පිළිබඳව කියන්න තියෙන්නේ මොකෝ, එතුමා අවසාන මොහොතේ මම හිතන්නේ මහමැතිවරණේ ජයග්‍රහණය කරන්නේ මහින්ද සුළඟත් එක්ක. ඒ මහින්ද සුළඟ අවස්ථාවේදී කියනවා මහින්ද රාජපක්ෂව දාලා යන්න කවුරු හරි ඉන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවනේ, ඒ කෙනෙකුට ඔක්ක ඡන්ද දෙන්න එපා කියලා. ඉතින් මම දන්නේ මේ සමහර දේශපාලන නායකයින් කතා කරන්නේ කටින්ද එහෙම නැත්නම් වෙනත් කොහේ හරි තැනකින්ද කියන එක පිළිබඳව මට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි මෙවැනි උදවියට තනතුරු ඔය ඇමතිකම් දීම සම්බන්ධවත් ඒ දෙන අය පිළිබඳවත් මම හිතන්නේ අපට සහ අපේ රටේ ජනතාවට මම හිතන්නේ දැවැන්ත කලකිරීමක් තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කරනකොට සුදේව විශේෂයෙන්ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්න සිද්ධ වෙනවා. මොකද මම දැක්ක දැනුත් මේ අපේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ලා මේ ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. එතකොට ලෝකේ ඕනෑම රාජ්‍යයක් ගත්තොත් මුල් තැන දෙන්නේ, ප්‍රමුඛ ස්ථානය දෙන්නේ ජාතික ආරක්ෂාවට. අද අපේ ජාතික ආරක්ෂාව පිළිබඳව අපට විතරක් නෙවෙයි අපේ මේ රටේ ඉන්න ජනතාවටත් ලොකු සැකයක් මතුවෙමින් පවතින අද වර්තමානයේ සිදුවෙන දේවල් සහ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගන්නේ කුමන ආකාරයෙන්ද, ඒ වගේම මේ වර්තමාන යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරන ආකාරයේදී බැලුවම් පස්සේ මම හිතන්නේ ඉතාමත්ම භයානක තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව විශේෂයෙන්ම අපට දැනෙනවා. ඒ වගේම තමයි අද ලෝකේ ගත්තන් පස්සේ මේ අපි බොහොම
අමාරුවේ මේ මේ ජාතික ආරක්ෂාව එක තැනකට ගෙනාවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා අපි ආඩම්බර වෙනවා. එදා මේ තුවක්කුව පුංචි දරුවගේ අතේ තිබිච්ච තුවක්කුව වෙනුවට පෑන හුරු කරපු, ඒ වගේම කරට මේ මොනවාද සයිනයිඩ් කරල වෙනුවට පංචායුධය එකතු කරපු නායකත්වය මේ ජාතික ආරක්ෂාව පිළිබඳව තමයි මුලින්ම සලකලා බැලුවේ. ඒක නිසා ඒ දවස්වල අපිට මතකයි 71 යුගයේදීත් අපේ ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටළු රාශියක් ආවා. 88 89 අපට ඒ තත්ත්වෙම ආවා. එදා කුඹුරට ගියොත් මරණය, හමුදාවට තේ එකක් දුන්නොත් මරණය, මේ විදිහට තිබිච්ච ජාතික ආරක්ෂාවේ තත්ත්වය ඉතාමත්ම හොඳ මට්ටමට විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාවා. නමුත් අපට ඉතාමත්ම කනගාටුවෙන් වුණත් දැන් කියන්න සිද්ධ වෙනවා, සමහර තැන්වල සිද්ධ වෙන සිද්ධි සහ මේ නායකින්ගේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වයත් එක්ක බලනකොට පැහැදිලුව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අපට දෙපාරක් හිතන්න වෙනවා. ඒ වගේම අපි ඉතාමත්ම සූක්ෂම විදියට අපි මේ දේවල් සිදුවෙන දේවල් බලාගෙන ඉන්න වගේම තමයි ඒකාබද්ධ විපක්ෂය හැටියට අපේ කාර්යභාරය අපි මේ රට වෙනුවෙන් අපි ඉටු කරන්න බලාපොරොත්තු වෙමු. ස්තුතියි හේෂා විතනගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අවස්ථාව දෙන්නේ. දැන් මෙතුමා කියපු ආකාරයට මේ ව්‍යවස්ථාවට පිටින් තමයි ඇමතිකම් දීලා තියෙන්නේ. ඒ වගේම ජාතික ආරක්ෂාව දැඩිව තර්ජනයට ලක් වෙලා තියෙනවා. සුදේව බොහොම ස්තුතියි. අද වැදගත් මාතෘකාවක් ඔස්සේ විවාදයට ආරාධනා කිරීම පිළිබඳව මම හිතනවා මෙතුමා මතු කරපු කරුණු වලින් ඉතාම වැදගත් කරුණක් කියුණා. ඒ තමයි අර අපේ කවුද ඊයේ අමාත්‍යවරයෙක් විදිහටපත් වෙච්ච මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයා මහින්ද සුළඟත් එක්ක දේශපාලනේ පහුගේ මැතිවරණේ තදටම කරලා ඒ වෙලාවේ ඡන්දෙ දෙන්න එපා කියලා, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒකට හිටපු දාලයන කිසි කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා ප්‍රකාශයක් කරලා දැවැන්ත විදියට මහින්ද රාජපක්ෂ පිලේ ශක්තියක් වෙලා හිටපු පුජ්‍යලයෙක් කියන එක මෙතුමා පිළිබිඹු කරලා පෙන්නලා ආපහු කියනවා මේ කටින්ද වෙන තැනකින්ද දන්නේ නැහැ මේවා කියන්නේ. ඒ නිසා මම ඉස්සෙල්ලම කියනවා මේ රටේ ජනතාවට අද මේ රටේ දැන් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතු කරනවා. පහුගිය දවස්වල පෝර පිළිබඳ බිල් එක් මම අපෑවා. ඊට ඉස්සෙල්ලා ගොවි ජනතාවගේ වී ටික විකුණ ගන්න බෑ මහා විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා මම අපාලා. මේ කණ්ඩායමක් අද මේ කරගෙන යන්නේ මොකක්ද කියන එක ජනතාවට හොඳ නිදර්ශනයක් තමයි මේ දැන් අපේ මන්ත්‍රීතුමා කියපු කතාව. ඒ තමයි මෙහෙම කියපු මනුෂ්‍ය නානායක්කාර ඇමතුමත් මේ පැත්තට ගියා නම් ආයිත් මේකේ ඔය වැඩේ කරන්න තව කවුරුවත් ගැන විශ්වාසය තියන්න බෑ කියන සාධකේ ඔප්පු කරලා එතුම පෙන්වුවා. ඒ නිසා මම කියනවා මේ රටේ ජනතාවට ඔබ ඡන්දෙ දීලා එව්වේ ඔබේ ගමේ නැත්නම් ඔබේ ප්‍රදේශේ ඔබේ දිස්ත්‍රික්කේ ඔබේ මැතිවරණ කොට්ටාසේ වැඩ කරන්න රටේ ජාතික ආරක්ෂාව වේවා රටේ සංවර්ධනය වේවා රටේ යහපත් තීන්දුව තීරණ ගනිද්දී ඒකට ශක්තියක් වෙන්න ඕන මිනිස්සු විදියට තමයි අපි මේ ඉන්න හතර දෙනාම ඇතුළු මේ 225 දෙනෙක් පාර්ලිමේන්තුවට එව්වේ. මේ එවපු කණ්ඩායමේ ජනතාව බලාපොරොත්තුනේ කාගේවත් දේශපාලන ගමනක් ආරක්ෂා කරන්න නෙමෙයි, කාගේවත් දේශපාලන ප්‍රතිරූපයක් ගොඩනගන්න නෙමෙයි, කාගේවත් දේශපාලන අරමුණක් වෙනුවෙන් තමන්ගේ මේ ජනතාව මැරලා රෑදවල් නිදිමරාගෙන පෝස්ටර් කටවුට් ගහලා ඒ වෙන් කරලා දහදිය පෙරාගෙන ලබාගත්ත ජයග්‍රහණය ඔබ මන්ත්‍රීවරයෙක් කරලා එවපු ඒ කුතගුණය සලකන්න ජනතාව බලාපොරොත්තු වෙනවා. අද අපි ඔය ඒකාබද්ධ විපක්ෂය කියාගෙන අපි අපේ මිත්‍රයෝ අපි කනගාටු වෙනවා ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච සාධාරණ බීටි කරනවා. එක තැනක මට කියන්න විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් විපක්ෂයේ මඟ පෙන්වීම කරන තැනක් නැත්තම් මේ රටේ අපි කියමු දැන් මේ වෙනකොට ආර්ථිකය පිළිබඳව කතා කරන සුදේව. ආර්ථික පිළිබඳව කතා කරනකොට ආර්ථිකයේ ප්‍රශ්නයක් අපි කියමු තියෙනවනේ. මේ රටේ සාමාන්‍ය ජනතාව විදියට අපි දේශපාලනච්චු විදියට ඔබලා මාධ්‍යකරුවන් විදියට මේ රටේ ආර්ථිකය පිළිබඳව මේ අවුරුදු 67 කාලය තුළ යම් යම් ආණ්ඩු විසින් අරගෙන ආපු දේශපාලන න්‍යායපත්‍ර එහෙම නැත්නම් පුජ්‍යලික න්‍යායපත්‍ර එහෙම නැත්නම් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නිවැරදි ප්‍රතිපත්තියකට යන්න නොහැකි වීම නිසා අද මහ විශාල මේ රට ජාතික වශයෙන් අපිට දෙවෙනි වතාවට හිතලා වෙන සමාලෝචනයක් කරලා විකල්ප ගමනක් යන්න ඕන වෙලාව. එමනම් මේ සියලු දෙනාගේ වකීම් වෙනවා අන්නේ ගමනට සහයෝගය දෙන්න. අද මොකක්ද කියන්නේ ජාතික ආරක්ෂාව කියන. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා කියලා මේ විලිලැජ්ජ නැතුව කියන්නේ කවුද? මම කනගාටු වෙනවා මේක මේ බුද්ධිමත්
කියලා අපි හඳුනගෙන අපේ එක්ක දේශපාලනය කරපු අපි ජ්‍යෙෂ්ඨ නායකයෙක් විදිහට ජීඑල් පීරිස් වගේ මහත්තයෙක් ඒ වගේ කැත ප්‍රකාශයක් කළා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මනස විකෘති කරන්න හදපු ඒ ප්‍රකාශය කිරීම පිළිබඳව මම හිතන්නේ එතුමාට හෙට අනිද්ද ජාතියෙන් සමාව ගන්න සිද්ධ වෙයි ඒ වගේම අපේ විනාඩියක් තිබෙනවා තව විනාඩියක් අපේ විමල් වීරවංශ මහත්තයා විමල් වීරවංශ මහත්තයා හරි ප්‍රසිද්ධයි මේ රටේ ජනතාවගේ ඔළුවට බිල්ල මාන කිව්වා අර මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා රට බාර ගන්න ඉස්සලා අපි ඇවිල්ලා මොකද්ද ලෝක බැංකුවේ ප්ලග් එක ගලවලා දාලා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ආර්ථික ශක්තිය සුකිත මුකිත කරන්න පුළුවන් ආකාරයේ වැඩසටහනකට තමයි එන්නේ කියලා කරපු මගුලක් නෑ සුදේව ඇවිල්ලා ඔය කෑ ගහ ගහ කියලා දැන් අද කියනවා ජාතික ආරක්ෂාව බිල්ලට ගිහිල්ලා මේ රටේ ආර්ථිකය හදන්න මේ ආණ්ඩුවට බෑ හැබැයි මතක නෑ එතුමාට කිව්වා පහුගිය ආණ්ඩුවේ කැබිනට් අමිතවරයෙක් වෙලා ඉන්න කාලේ කිව්වා මං ඉදන්නේ අපේ ජයන්ත සමීර මන්තුමාල මේකට සාක්ෂි දරයි මේ ආර්ථික ඝාතයක් ඉන්නවා පීපී ජයසුන්දර කියන මිනිහා තමයි මහින්ද රාජපක්ෂ මේ ආණ්ඩුවේ ආර්ථිකය විනාශ කළ දානි එහෙම කියපු විමල් වීරවංශ මහත්තයා දැන් කියනවා මේ ආර්ථිකය නැවතත් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් නැහැ ඒ නිසා මම කියනවා මේ රටේ සාමාන්‍ය ජනතාව මේ කියන වචනවල තියෙන වටිනාකම මොකක්ද කියලා දන්නෝ දැන් බිල් එක් මවනවා ජාතික ආරක්ෂාව පිළිබඳව බුද්ධිවංශේ නැතිවීම නැත්නම් බුද්ධිවංශේ අඩපණවීම නිසා තමයි මේ මොකද අර බෝම්බ ඇඳුමක් අහුණා කියලා මම මතක් කළ දෙනුසුදේව මම අවසන් කරන එක කරුණත් එක්ක මේ වගේ සිද්ධ වෙලා තියෙනවා යුද්ධය වුණේ 2009 මැයි 19 වෙනිදා අර මම දැක්ක දැන් අර අරගේ කියනවා අපේ කවුද මේ ගම්මබිල මහත්තයා ගණනුත් බෑ ගම්මබිල මහත්තයා කියනවා මේ යුද්ධය වෙලා දැන් අවුරුදු 9ක් වෙනවා බෝම්බ අහුනවා කියලා ඒ මිනිස්සුя දන්නේ තාම අවුරුදු 6ම අර යුද්ධය වෙලා වෙන්නේ පෙබරවාරි 2012 පෙබරවාරි පළවෙනිදා කතරගම විශ්‍රාම ශාලාවක තියලා අහුවෙනවා බෝම්බ ඇඳුමක් බෝම්බ මරාගෙන මැරෙන කට්ටලයක් හැබැයි එදා අර මේ මේ බෝම්බය අහුවෙච්ච තරම් මාධ්‍ය මාධ්‍ය වලින් මහ ලොකු ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ නමල් රාජපක්ෂ මහත්තයාගේ ට්විටර් ගිණුමේ මේ සිද්ධිය දැන් ආරංචි වෙලා පැය දෙකක් යනකොට ට්විටර් ගිණුමේ නමල් රාජපක්ෂ මන්තුමා දානවා ජාතික ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තියෙනවා මේ වෙනුවෙන් රටේ අපි පෙළ ගැහෙන්න ඕනේ කියලා හැබැයි එතුම දැම්මේ නැහැ මගේ තාත්තගේ මේ ගමට අල්ලපු කතරගම බෝම්බයක් අහුණා බෝම්බ ඇතුමක් අහුණා ට්විටර් ගිණුමේ එහෙම කතාවක් දැම්මේ නැහැ ඒ වගේම තා සිද්ධියක් වෙනවා මේ නමල් රාජපක්ෂ මහත්තයර මං හිතන්නේ මතක නැද්ද නැහැ 2014 මැයි 9 වෙනිදා නාවික හමුදාවට පතුරම් 120,000කට වැඩි තොගයක් අහුවෙනවා 2014 මාර්තු 13 වෙනිදා තත්ත්ව විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් කිල්නොච්චිය සෝසිමියම කරද්දී නිලධාරියෙක් වෙඩි තියලා මරලා දානවා මේ සිද්ධි ගොඩක් වුණා දැන් මේ මේ බෝම්බ ඇඳුම වුණා අපි කියන්නේ මේකත් වුණ නැතුණා නේ හොඳයි මේ බෝම්බ ඇඳුම අහුවෙලා පැය දෙකක් යනකොට මේකේ ජීඒ පිරිස් මහත්තයා ප්‍රකාශ තියලා ඉවරයි විවල් වීරවංශ මහත්තයා කෑ ගහලා ඉවරයි සාපි කියනවා බිල්ලෝ මමන් එපා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ඔළුව විකෘති කරන්න එපා ඔබ ඇවිල්ලා තියෙන ජනතා ඡන්දයෙන් ඒ ජනතා ඡන්දයට පාහර වැඩ කළා මේ රටේ අහිංසක මිනිස්සු බලාපොරොත්තු වෙන මේ රට නව දිශාවට යන මේ යහපාලන ගමනට විල කරන්න එපා කියලා කියනවා ඉතින් විමල් වීරවංශ මහත්තයාට කවදා හරි කරන පව් වලට වන්දි ගන්න වෙන දවස වැඩි ආදක නෙවෙයි කියලා මම කියනවා බොම් සුති ජයන්ත සමරවීර මන්ත්‍රීතුමනි මම ප්‍රශ්න අහන්නේ නැහැ උත්තර ඇති ගොඩක් සුදේව අර අපේ අලුත් මන්ත්‍රීතුමා විතාරණ මන්ත්‍රීතුමා උපුල් ජෝසප් ප්‍රනාන්දු මහත්තයාගේ ගුරුදා විග්‍රහය කියෙව්වා. දැන් එයා කියනවා මේ යුද්ධය අවසන් වෙච්ච දවසේ ඉඳන් 2009 10 11 12 13 බෝම්බ කට්ටල අහුණාලු. තව කොහෙද කතරගම තීලත් බෝම් ආයුධ වගේයක් අහුණාලු. මේ විදිහ තැන් තැන් වල අහුණාලු ඒවා පිළිබඳ ඒවා ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වුණෙත් නැහැලු ඒවා මාධ්‍යට ප්‍රවෘත්ති වුණෙත් නැහැලු ඒවා කවුරුත් කතා කරෙත් නැහැ මොකෝ ඒ වුණේ නැත්තේ උපුල් ජෝසප් මහත්තයාට තේරෙන්නේ නැති එකක් තියෙනවා හැබැයි එයා නිලනෝන මාධ්‍ය ප්‍රකාශක යන වික්‍රමසිංහගේ රනිල් වික්‍රමසිංහ ඔබතුමා දන්නවද දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නිලනෝන මාධ්‍ය ප්‍රකාශක තමයි උපුල් ජෝසප් ප්‍රනාන්ද එයාගේ විග්‍රහයනේ ඔය කිව්වේ එයානේ ඔය තොරතුරු ටික කිව්වේ එදා මහත්තයෝ ඒව අහුවෙන බව අපි දන්නවා ඔයාට තේරෙන්නේ නැති වුණාට අවුරුදු 30ක් ලෝකෙ බිහිසුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය බෙදුම්වාදයත් එක්ක මිශ්‍ර වෙච්ච ලෝකෙ බිහිසුණුම ත්‍රස්තවාදී ව්‍යාපාරය ජාත්‍යන්තර සහයෝගයෙන් ක්‍රියාත්මක වෙච්ච මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය බිංගත වෙච්ච තැන තමයි උතුරු අර්ධද්වීපය නැගෙනහිර පළාත
මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ පැන නැංගේ මේ බෙදුම්වාදී ව්‍යාපාරත් එක්ක එකට පැන නැංගේ නිකම්ම නෙවෙයි ඕපපාතිකව සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි වේලුපිල්ලේ පිරබාහරන්ගේ ඔළුවේ ඇති වෙච්ච හිතුවක්කාරකමක් නිසා සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි මේක ඇති උනේ දීර්ඝ කාලීනව සිද්ධ වෙච්ච ඓතිහාසික තර්කානුකූල ප්‍රතිඵලයක ප්‍රතිඵලයක් ඇටියෙත ඒ නිසා මේක යුදමය වශයෙන් පරාජය කරපු සැනින් වේලුපිල්ලේ පිරබාහරණු ඝාතනය කරපු සැනින් හෝ ඒක හිටපු තව කාඩර්වරු සංඛ්‍යාවක් අවසන් ගමන් ගිය සැනින් හඳුරු ටික විනාශ කරපු සැනින් මේක විනාශ වෙන්නේ නැහැ මේක එහෙම විනාශ වෙන එකක් නෙවෙයි ලෝකෙ කොහෙවත් එහෙම අවිගත් බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාර විනාශ වෙලන්නේ නැහැ මන්තිතුමා ඒ නිසා තමයි මේ පිළිබඳව ආරක්ෂාවේ තියුණු ඇස යුද්ධ කාලටත් වැඩිය තියාගෙන ඉන්න ඕන කම තිබුණා ඒ නිසා තමයි සඳහන ආණ්ඩුව තවදුරට උතුරු වර්ධත් දූපේ කෙරෙහි පමණක් නෙවෙයි නැගෙනහිර පළාත කෙරෙහි පමණක් නෙවෙයි මුළු රට කෙරෙහිම කොයි වෙලේ කොටි ත්‍රස්තවාදී නැවත මතුවිය හැකිද කියන කල්පනාවෙන් යුක්තව කොයි වෙලේ නැවත වතාවක් හිසෝසවාවිද කියන කල්පනාවෙන් යුක්තව මොකද බටහිර කොලී සේනාංක බලාගෙන ඉන්නවා මේක ආයි උස්සන්න බටහිර බලවේග බලාගෙන ඉන්නවා මේක ආයි උස්සන්න ඉන්දියාව බලාගෙන ඉන්නවා මේක ආයි උස්සන්න ඒ නිසා කොයි වෙලේ මේක එන්න පුළුවන්ද කියන තේරුම් ගැනීමේ යුක්තව අවබෝධයෙන් යුක්තව ඒකට වැටබඳින ලෑස්ති කලේ ඒකට කලේ මොකක් අපේ බුද්ධියංශ ශක්තිමත් කළා හමුදා කඳුළු ටික ආරක්ෂා කළා හමුදා විරුවන් ආරක්ෂා කළා හමුදාවට දිය හැකි සහයෝගය දුන්නා ඒ වගේම බෙදුම්වාදී මනසෙන් දෙමළ ජනතාව ගලවා ගැනීම සඳහා වේලුපිල්ලේ පිරබාහරන් ගිල්වාදමා තිමුණු බෙදුම්වාදී අයිස් වතුරෙන් දෙමළ ජනතාව ගලවා ගැනීම සඳහා උතුරට යාලදේවි දුම්රිය අරගෙන ගියා උතුරට A9 පාර හදාගෙන ගියා වැව හැදුවා ඉස්කෝලේ හැදුවා ගෙවල් ටික හැදුවා දෙමළ ජනතාවගේ ආර්ථික ජීවිතය සංස්කෘතික ජීවිතය එතකොට සමාජ ජීවිතය ශක්තිමත් කරමින් ඒ ජනතාව දෙමළ ජනතාව බෙදුම්වාදයෙන් ගලවා ගැනීම වෙනුවෙන් කටයුතු කරන ගමන් ජාතික ආරක්ෂාව පැත්තෙන් බෙදුම්වාදයේ නැවත ත්‍රස්තවාදයේ මතුවීමේ ඉඩකඩ තියෙන නිසා ඒක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කළා. ඔයගොල්ලෝ මොකෝ කළේ? දැන් තමුන් ආසල මොකෝ කළේ? ආපු හැටියෙන් මොකෝ කළේ? උතුරු හිටිය ආණ්ඩුකාරතුමා මේජර් ජෙනරාල් චන්දසිරි මහත්තයා ජී.ඒ. චන්දසිරි මහත්තයා උන්නේ අයින් කර ගැනීම තමයි දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ ප්‍රමුඛ ඉල්ලීම. විග්නේශ්වර ළඟ ඉල්ලීමත් ඒකයි, සම්බන්දන ළඟ ඉල්ලීමත් ඒකයි, සුරේන්ද්‍ර ගෝලීය දෙමළ සංසදයේ ඉල්ලීමත් ඒකයි, එම්මානුවෙල් දේවගැතිතුමා ළඟ ඉල්ලීමත් ඒකයි. මොකෝ කළේ? ආපු හැටි අයින් කළා. පලියක්කාර මහත්තයා දැම්මා. දැන් ඉතුරු වෙයි ජාතික ආරක්ෂාවක්. දැන් ඊට වැඩිය මරුබඩක් දැම්මා. වේලුපිල්ලේ උතුරට දිය යුත්තේ වේලුපිල්ලේ පිරබාහරන් කැමැති විසඳුමක් කියපු රෙජිනෝල් කුරේ මහත්තයාවත් දැම්ම. දැන් ඉතුරු වෙයි ජාතික ආරක්ෂාව. අන්න කරපු වැඩි. ඊට පස්සේ ජාතික ආරක්ෂාව කෙරෙහි අතිශය වැදගත් භූමි භාග දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයේ ඉල්ලීමට අර තිස්සත්නායක නඩුකටයුත්තක් හින්දා සුදේව කියන්න බෑ. තිස්සත්නායක මහත්තයා කිව්වනේ මේ දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරයත් එක්ක එකඟතා ලියවිල්ලක් තියෙනවා කියලා මේ සිරිසේන මහත්තයා බලයට ගේන්න. ඒ එකඟතා ලියවිල්ල තීච්ච වගන්තියක් නෑර දැන් ක්‍රියාත්මකයි. ඒක මොකද කිව්වේ? ඒකේ කිව්වේ හමුදා කඳුරු ඉවත් කරන්න ඕනි. මොකද කරේ? ආපු හැටියේ පලාලි හමුදා කඳුරු ඒෂා විතාරණ මන්ත්‍රීතුමා දැනගන්න මේවා. ආපු හැටියේ මේ උතුරු අර්ධත් දීපේ තීච්ච වැදගත්ම තැන තමයි වලිකාමන් ප්‍රදේශයෙන් අක්කර 1000ක් අධි ආරක්ෂිත කලාපයේ ගැලෙව්වා. මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා මෙන්න තියෙන උත්තරේ. වෙලාවමදි කියන්නේ. වලිකාමන් ප්‍රදේශය අක්කර 1000ක් ගලෝලා එතන මිනිස්සු පදිංචි කළා. නැගෙනහිර පළාතේ සාම්පූර් කඳවුර ඉවත් කළා. ඒ විතරක් නෙවෙයි මේගොල්ලන්ට ඕන වෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඔබට මතකයි 2014 අප්‍රේල් 22 වෙනිදා වවුනියාවේ නැදුම්කේණි කැලේදී ගෝපි කියන සන්නද්ධ නායකයව හමුදාව වෙඩි ප්‍රහාරකින් මරලදම. ඇයි ආවේ? යා පිටරට ගිහින් ඉඳලා පැනලා මොකටද ගෝපි ආවේ? ගෝපි ආවේ නැවත LTT සංවිධානගත කරන්න. LTT නැවත ගොඩනඟ නැපේ කාලේ. එනකොටම බුද්ධියංශ කිව්වා මෙන්න ගෝපි කටුනායකින් බැස්සා. බ්ලූ වැඳගෙන ගියා වවුනියාව කැලේදී වැඩේ දුන්නේ. එහෙම කළේ බුද්ධියංශ තීච්ච හින්දා. HH ඔපරේෂන් එක HH මෙහෙම තීච්ච හින්දා. අද රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා දින 225යි. දින 225 එක්නැලිගොඩ කියන කොටියවම හරා දැම්ම කියලා ඔහෙලගේ ආණ්ඩුව සාක්කි නැතුව
සාක්කි නැතුව දින 225ක් 30 ඩබල් එච් ඔපරේෂන් එකට නායකත්වය දීපු ශම්මි කුමාරරත්න ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු රණවිරුවෝ 9 දෙනෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා අවුරුද්ද ගන්න දෙන්නේ නැහැ ඒ මිනිස්සුන්ට ඒ වීරයන්ට එහෙම ඒගොල්ල තමයි ගෝපි කටුනායකින් එනකොට මල්ලගත්තේ දැන් කියනවා ඉදත් උනා උපුල් ජෝසප්යා කියපු එක උපුල් ජෝසප් කියපු එක මෙයා ඇවිල්ලා කියනොද ඔවා කියන්නේ බබ්බුන්ට ගිහිල්ලා ඔවා කියන්නේ ඔයගේ ඉගෙනගෙන එන්න මම හිතුවා මේ ඊ කියලා මොකක් හරි විවාදයක් කරන්න පුළුවන් අය මේ ඩිබේට් එකට අද විවාදෙට ජාතික ආරක්ෂාව පිළිබඳ දන්න අය ජාතික ආරක්ෂාව කතා කරන්නේ අපි ගෙන්නන්නේ පසුලිය මේවට ආ ඔයා ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙන්න සිටින්නේ එහෙම පාස් කරන්න බා ඔයා ඉතින් විවාදයක් නඩේ ඉතරයි පුළුවන් විවාද කරන්න ඒ ඒ ඒ හොරකම් කරලා හොඳයි 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 අපි ඊළඟ වටේ දීප්‍රවෘත්ති දිගට සාකච්ඡා කරමු නාගි මණ්ඩාර ජාතික නිදහස් ප්‍රමුඛ රින්ගන් ජාතික නිවාස සංගත අධිකාරී හොරකම් කරමු හොරරල එහෙම කතා කරන්න බහරිද හොඳයි ඔබතුමාට ඔබතුමාට මම අවස්ථාව එහෙම කතා කරන්න බෑ මෙයා විවාදේ පටන් ගන්නත් කලින් මෙයා වීර වෙනවා යාලෝ ගන්නනා හොඳයි හොඳයි මට එක වේල ගන්න බෑ නාල් මණ්ඩාර මන්ත්‍රීතුමනි මට මොහොත අපහාස කරන්න බා මට මොහොත දෙන්න සමා වෙන්න සමා වෙන්න නවක මන්ත්‍රී වුණත් මේ විවාද වලින් මේ ඔන්න විවාද කරන්න පාර්ලිමේන්තුව කතා කරන්න තියෙනවා ඔහෙට කතා කරන්න බෑ ඔය යනවා අපිත් එක්ක හොඳයි නාල් මණ්ඩාර මන්ත්‍රීතුමා එහෙම තමයි කතා කරන්න ඕනේ හොඳයි නාල් මණ්ඩාර මන්ත්‍රීතුමා අරුත් එක්ක කතා කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා කුරුණෑකල කියන ඉතුවා හොඳයි නාල් මණ්ඩාර මන්ත්‍රීතුමායි හොඳයි ඔහෙට කතා කරන්න බෑ ඔය යනවා අපිත් එක්ක විවාද කරන්න තියෙනවා හොඳයි අපිට මට මොහොතක් දෙන්න කරුණාකරලා සමා වෙන්න සමා වෙන්න මාගුරුවරේ හොඳයි දැන් අපි අපමට මොකද දෙන්න විශේෂයෙන්ම අපේ ජාතික සභාවේ මන්ත්‍රීතුමනි සඳහන් කළ යුතු මේත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණ සිටින්නේ ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා සැලකිලිමත් විය යුතුයි අපි ආරාධනා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාකච්ඡාව අතරතුරේදී ඔබට මම කරුණු මත ඒ පිළිබඳව සාකච්ඡා කරන්න අපි අනවශ්‍ය හොඳයි අපි මොකද දෙන්න අනවශ්‍ය අපහාසයකට යන්නේ නැතුව කරුණු මත සාකච්ඡා කරමු හොඳයි නල් මණ්ඩාර මන්ත්‍රීතුමනි නල් මණ්ඩාර මන්ත්‍රීතුමා හොඳයි හොඳයි අපි දන්නවනම් එන්නත් නැහැ කියන කිව්වේ මොකද්ද කිව්වේ කරපු හොරකම් ලැජ්ජ නැතුව කටවහ හොරකම් කරලා පවුල වලට ගෙවන් දීලා නාම මාතර තමගේ පවුල නම ගෙවන් දීලා මිනිහාගේ රෙද්ද උස්සගෙන ඉන්නේ නැහැ කවුද කියලා හොඳයි අපි නවත්තුමු අපි මේ සාකච්ඡාව හේෂා විතරගේ මත මොකද දෙන්න මයින්සා තමයි සාකච්ඡාව හොඳයි මම එතමට ඒ නිසා තමයි සදාහන් කරේ හොඳයි මම එක පැහැදිලි කරේ නිසා මාතෘකාවට පිසමු මොකද අපි අර මොනුන්ද බල්ල උඩ බිරුවට අපිට කලබල වෙලා වැඩක් නැහැ මේ බුද්ධිය ගැන කතා කරනවා උගත් ගේම කතා කරනවා නම් ඒවා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කතා කරනවා ඒක වෙනම දවසක් කතා කරන්න පුළුවන් ඔව් ඒක ලෑස්ති හොඳයි අපි කරුණා කරලා පෞද්ගලික කාරණාවලට යනතෝ මාතෘකාව තුළ සිව් දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක හා සමානව එඳ අවස්ථාව තියෙන උතුමට තමන් උසස් වෙලා කියලා හිතන් ඉන්න මිනිස්සු තමයි මෝඩියෝ මොකද අර මේ බුදුහාමුදුරුවෝ කිව්වා ක්‍රියාවෙන් තමයි උසස්කම පෙන්වන්න කියලා ක්‍රියාවෙන් නැතුව මේ කටින්වත් වෙන මොකද බයිලවලින් ගන්න මේ ක්‍රියාවෙන් තමයි උසස්කම පෙන්වන්නේ ගරු පියල් අපේ මන්ත්‍රීතුමා කිව්වා කරුණ කිහිපයක් ගැන විශේෂයෙන් මන්ත්‍රී ධූර ඇමති ධූර දීම සම්බන්ධව පියල් මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා මේක ජාතික ආණ්ඩුවක් මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජාතික ආණ්ඩුව ඒතර ජාතික ආණ්ඩුවකදී කොහොමද මන්ත්‍රී ඇමති ධූර නියෝජ්‍ය ඇමති ධූර පත් වෙන්න ඕන කියන කාරණේ ව්‍යවස්ථාවෙන් ධනමස්ස සංසාධනෙන් පැහැදිලි කරලා තියෙනවා. එතනදී පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගෙන සංඛ්‍යාව තීරණය කරන්න පුළුවන් කියන එක තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තුව ඔබතුමා දාන සංශෝධනයෙන් පස්සේ 95 දෙනෙකුට කැබිනට් ඇමති රාජ්‍ය ඇමති හෝ සියලු ඇමති තනතුරු 95කට සීමා විය යුතුයි කියන සීමාව
අවසරය පාර්ලිමේන්තුවෙන් ගත්තා. මේ පියල් මන්ත්‍රීතුමාලත් ඉන්න පාර්ලිමේන්තුවෙන් අවසරය ගත්තා 95 දෙනෙකුට. එතකොට එතකොට 95කට ගත්තම ගරු මන්ත්‍රීතුමා. එතකොට මේ පෙරේදා වෙනකොටත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇතුළුව සියලු දෙනාම හිටියේ 89යි 92යි. අපේරද වෙනකොට පෙරේදා වෙනකොට කියන්නේ ඊයට කලින් දවසේ වෙනකොට 89යි හිටියේ. එතකොට ඊ අපි දන්නවා පාලිත්‍යාරත් මන්ත්‍රීතුමත් එක්සත් ජාතික පක්ෂයෙන්, එතකොට මනුෂ්‍ය නානායක මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, ඒ වගේම ලක්ෂ්මන් සිරිත් මන්ත්‍රීතුමත් එක්ක තුන් දෙනෙක් දිරුම් දුන්නා. දැන් 92ක් වෙලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ අපි අනුමැතිය ගත්තේ 95කට, තවත් ඕනනම් තුන් දෙනෙකුට ඉඩකඩ තියෙනවා. මේක අර ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් කවුරු හරි හේතු වෙනකොට ටක් ගාලා ගිහිල්ලා ඇමතිකමක් දුන්නා. ඕක 116ද 17ද ඔන්නෝම වහා විශාල සංඛ්‍යාවක් දක්වා වැඩි වෙලා තිබුණා. එහෙම නැහැ, අද 95කට සීමා වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය අරගත් ප්‍රමාණයට සීමා වෙලා තියෙනවා ජාතික ආණ්ඩුවක් නිසා. ජාතික ආණ්ඩුවක් නොවුණා නම් මේක 70 සීමාවේ තියෙන. නමුත් අපි දන්නවා ඒක පැහැදිලිවම ජාතික ආණ්ඩුවක්, එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන පක්ෂ දෙක එකතු ආණ්ඩුවක්. මේකට පියල් මන්ත්‍රීතුමාලා සහායක දෙන්න, එතුමාලා වෙනම කීප දෙනෙක් ඉන්න, ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ එතකොට ඒ ව්‍යවස්ථාව තුල ඉඳගෙන තමයි ගරු පියල් මන්ත්‍රීතුමා මේ කටයුතු කරලා තියෙන්නේ. ව්‍යවස්ථාවෙන් පිට ගිය තත්ත්වයක් නෙමෙයි ඔබතුමා කියපු විදියට. මම මගේ කතාව කියන්නේ. ඔව් ඔබතුමා කියන්නේ ඔබතුමාගේ අවස්ථාව. එතකොට මම හිතන්නේ ඒ කාරණය දැන් ලොකුවට බරක් විදියට දක්වන්න උත්සාහ කරනවා. මේ තුන් දිනකට දුන්නා ඒක ලොකු බරක් මේ වෙලාව කියලා. ඒක ඇත්තටම මම හිතන්නේ ඒක වැරදි මතයක්. මොකද මේ වෙලාවේ කියලා එහෙම කියන්න බෑ. එහෙනම් අපිට පළවෙනි පාරම පළවෙනි මාසෙම 95 දැම්මම ওই ප්‍රශ්න අද චෝදනාව වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සාකච්ඡා කරලා ඒ එක එක අවස්ථාවෙත් ගත්තු තීන්දු මිසක් ව්‍යවස්ථාව එක්කමා ගිහිල්ලවත් ජනතාවට බර දීම අරමුණින්වත් කරපු දෙයක් නෙමෙයි. එතකොට ශ්‍රී ලංකාර්ණය මම හිතන්නේ අද රටේ ආර්ථික තත්ත්වය අපි දන්නවා. අපි මේක බාර ගන්නකොට කොතනද තිබුණේ. මේකේ වැදගත්ම දේ තමයි මම හිතන්නේ අපි ස්තුතියන් දෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයාට. මේක එතුමා හොඳට අවබෝධ කරගෙන හිටියා ජනාධිපතිවරයා විදිහට. එතුමාට තව අවුරුදු දෙකක් තියෙද්දි එතුමා මැතිවරණයක් කැඳවුවා. මැතිවරණයක් කැඳවලා ජනාධිපතිවරණයකට ගියා. මේකට යන්න හේතුව වෙනමකුත් නෙමේ සුදේව. මේකට හේතුව මේ ඒ වෙලාවේ තිබුණු ආර්ථික තත්ත්වය. එතුමා මුදල් ඇමතිවරයා. එතුමා දන්නවා තමන්ගේ ආණ්ඩුව කොතන තියෙන්නේ, තමන්ගේ ආර්ථිකය කොතන තියෙන්නේ, තමන්ගේ මහා භාණ්ඩාගාරය කොතන තියෙන්නේ කියන කාරණේ. ඉතින් ඒකත් එක්ක තමයි එතුමා දැනගෙන හිටියා මේක මෙතනින් එහාට ඇදගෙන යන්න බෑ. මොකක් හරි මෙතන මේක තීරණාත්මක මොහොතක්. ඒ නිසා තමයි එතුමා මැතිවරණයකට ගියේ. ඉතින් ඒක අපි එතුමාට ගරු කරනවා. මොකද එතුමා දැනගත්තා මේක ඉස්සරහට යන්න බෑ කියලා. ඉතින් ඒ නිසා එතනදී ලොකු වෙන රටේ බල පෙරලියක් වුණා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණා. ගිය අගෝස්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිට වුණා ජාතික ආණ්ඩුවක්. එතකොට මේ ආර්ථික තත්ත්වය දැන් අපි හංගලා තියලා වැඩක් නැහැ. අපි සුරංගනා ලෝකමාල වැඩක් නැහැ. අපි මේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන. අපි ඇත්ත සැටියෙන් ප්‍රකාශ කරන්න ඕන. ඒ ප්‍රකාශ කරන ගමන් අපි අභියෝගයට යන්න ඕන. අපි මුහුණ දෙන්න ඕන. දැන් අපිට තිබුණු ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් අපි වෙනදා මාර්තු වෙනකොට මොකද කතා කරන්නේ? ජිනීවා උගුල ගැන. තවත් විනාඩියක් කලක් තිබේ. ජිනීවා උගුල ගැන දැන් කතා කරන්නේ නැහැ පියල් මන්තුවා. මොකද ඒ උගුලෙන් අපි 100%ක් නෙමෙයි අපි යම් මට්ටමකට අපි ගැලවිලා තියෙනවා. වෙනදා අපි බය වෙනවා අපේ නායකයෝ විදුලි පුටුවට ගෙනියයිද, අපේ රණවීරෝ විදුලි පුටුවට ගෙනියයිද, හිටපු හමුදාපතිවරු විදුලි පුටුවට ගෙනියයිද කියලා බය රට තුල ඇති වෙනවා. දැන් මේ මාර්තුවේදී ප්‍රශ්නේ උනේ නැහැ. මොකද ඒ తত্ত্বය සමනය වෙමින් තියෙන නිසා. ඉතින් ඊළඟට අපිට දැන් මේක එකපාරටම මාස 5න් 6න් මේක අනිත් පැත්ත හරවන්න බෑ. මේ ණය උගුලක ඉන්නේ. අපිට පොලි වාරික ගෙවන්න තියෙනවා, ණය වාරික ගෙවන්න තියෙනවා. ඒ తত্ত্বයේ තියෙද්දිත් අපි padi වැඩි කිරීම කරා. විශාල padi වැඩි කිරීමක් කරා. එතකොට අපි මේ padi ගෙවන්න ඕන. දැන් හිතානෙද්ද මේ අවුරුද්ද මේ මාසේ කලින් padi ගෙවන්න තියෙනවා. ඉතින් ඒ වගේ తত্ত্বයක් තියෙනවා. ඇත්ත తত্ত্বයක් තියෙනවා. එතකොට අපි සමෘද්ධිය වැඩි කරා. සමෘද්ධිය වැඩි කරා. ඉතින් මේවා එක්ක අපිට ආර්ථිකයේ බොහොම පරිස්සමෙන් කළමනාකරණය කරගෙන යන්න ඕන. දැන් හොඳම දේ මට ඊයේ ප්‍රොෆෙසර් සමරතුංග හමුණා. මගේ තමයි කාරණේ දෙවෙනි වටේදී කියන්නේ. ඒ නිසා අපිට බොහොම හිමින් මේ තියෙන උගුලෙන් ගැලවිලා අපිට ඉස්සරහට යන්න අවශ්‍ය වටපිටාව අතර රටේ ඇවිල්ලා තියෙනවා. වටපිටාමුළු ලෝකෙම හැදිලා තියෙනවා. අපිට පිළිගැනීමක් තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. අපි රට පිළිගන්නවා. ඕන තැනකට ගියාම පිළිගන්නවා. ඕන මූල්‍ය ආයතනයක් ගියාම ADB එක වෙන්න පුළුවන්, JICA එක වෙන්න පුළුවන්, Exim Bank වෙන්න පුළුවන්. ඉන්දියාවේ වෙන්න පුළුවන්. අනිකුත් ලෝකේ රටවල පිළිගැනීමක් තියෙන. පිළිගැනීමද හදාගෙන තියෙනවා. අපිට නැති වෙච්ච දේවල් ලබා ගන්න අවශ්‍ය වටපිටාව තියෙනවා. ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ අනාගතය ගැන. අවසන් කරමු. අපි ඉලක්කයකට යන්නේ. ඒ ඉලක්කය අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරනවා. හොඳයි, බොහොම ස්තුතියි.
පළවෙනි වටය සංවාදාත්මක වටයක් වන්නටයි ගියේ. නමුත් කෙසේ වෙතත් අප දෙවන වටේදී කරුණුත් සමග සංවාදයට එමු. අද බලයේ දේශපාලන සංවාදයේ තුල අප රටේ වර්තමාන දේශපාලන තත්ත්වයයි සාකච්ඡා කරන්නේ. දෙවන සංවාදාත්මක වටයේදී වැඩි සංවාදයට ඉඩ තබමින් අපි සාකච්ඡා වටේ ආරම්භ කරන අතර වාරිදී මතක් කරන විශේෂයෙන්ම අප මාතෘකාව තුලම රැඳීම පෞද්ගලික කාරණාවලට නොගොස් ඒත් සමගින් බාධා කිරීම බැරි නම් නිදහස් කාලය ලබා ගැනීම අවස්ථාවක් මන්ත්‍රීවරුන්ට තිබෙනවා කියන කාරණාවත් මතක් කරගෙන පියල් නිශාන්ත මන්ත්‍රීතුමාට අවස්ථාව තිබුණේ රත්මලානෙන් ප්‍රශ්නයක් නගනවා තුෂාර රණසිංහ මහතා. තුෂාර මහතා සුබ සන්ධ්‍යාවක්. ඔව් සුබ සන්ධ්‍යාවක් ඔබ සියලුම දෙනාට. හරි ප්‍රශ්න අහන්න. පියල් නිසාද මැතිතුමනි ප්‍රශ්නය කෙටියෙන් මම ඔබතුමාගෙන් අහන්නම්. මෙන්න මෙහෙමයි දැන් 2001 2004 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව ඒ වෙනස්කම් තිබ්බ ණය බර සම්පූර්ණයෙන්ම අඩු කරන්න කටයුතු කරා. මට මතක විදිහට කෝටි 5400කටත් වඩා ප්‍රමාණයක්. ඒතර එතනදී වෙනකොට එවකට හිටපු බලයේ විපක්ෂය මේ සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා. මේ දේවල් වලට පාරට බස්සලා මේ දේවල් කරා. එතකොට ඒ වගේම බංකුල බණ්ඩාරයක් එක තමයි අද වෙනකොට අපේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව ගත්තේ. එතකොට ඒ තැන්වලදී ඔබතුමන්ලා බොහොම කැත විදියට මෙහෙවපු ආර්ථිකයේ වර්තමානයේ නිවැරදි කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එකතු වෙලා මේ පහුගිය දවස්වල කරන් යන්න හදපු චීන රජයත් එක්ක එකතු වෙලා කරන් යන්න හදපු වැඩපිළිවෙළදී ඔබතුමන්ලාගේ විමල් ඊරවංශ මැතිතුමා ඇතුළු සියලුම පිරිස කෑකෝ ගාගෙන දඟලගෙන නැටුවා. එතකොට ඇයි මගේ ප්‍රශ්නය තමයි සුදේව, ඇයි ඔබතුමන්ලා මේ විදිහට මේ රටේ අහිංසක ජනතාවගේ ජනතාවගේ ජීවිත උකසට තියලා ඒ කටයුතු කරන්නේ? මේ වගේ හොඳ වැඩ කරන් යන පිරිසගේ කකුලෙන් අදින්නේ ඇයි? පියල් නිශාන්ත මැතිතුමනි, මම ඔබතුමාගෙන් තමයි මේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. අනවශ්‍ය දේවල් වලට වැඩි හරියට මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා එතුමාට. එතුමා ඒ සම්බන්ධව කතා කිරීම සම්බන්ධව මම හිතන්නේ එතුමා මේ සංඛ්‍යා ලේඛනත් එක්ක ගන්නකොට මම හිතන්නේ එතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එවකට තිබිච්ච රජයේ පිළිබඳව එතුමා ලොකු ණයබරකින් ඊට ඉස්සෙල්ලා තිබිච්ච රජයේ ණයබර නිදහස් කරා කියලා කිව්වා. ඉතින් අපි පැහැදිලිවම දන්නවා එතුමාගේ තිබිච්ච ඒ වසර දෙකක කාලය තුළ සිදුවෙච්ච දේවල් කොහොමද, එතුමා මොනතරම් මේ රටේ තිබිච්ච ණයබරක් නිදහස් කරාද කියන එක විශේෂයෙන්ම සංඛ්‍යා ලේඛනත් එක්ක අපට වෙනින් වෙලාවක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පැහැදිලිවම සහෝදරයා කියන්නේ මේ අපිට කාගෙන්වත් කකුලෙන් අදින්න, එහෙම නැත්නම් මේ යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද යහපාලනයක් තියෙනවා නම් මම හිතන්නේ අපි කොච්චර කඩාකප්පල් කරන්න හැදුවත් මොකද ජනතාව මේ රටේ මෝඩ නැහනේ. ජනතාව මෝඩ නැහැ. ඒ නිසා ජනතාව තීරණය කරයි පැහැදිලි ලෙසම මේ යන වැඩපිළිවෙලට යම් කිසි මට්ටමේ බාධා කිරීමක්ද අපි කරන්නේ. නැත්තම් මේ යන රජය අපි යම් වැරදි මාර්ගයක යනවා නම් එහෙම නැත්තම් මිනිස්සුන්ට දුන්න මහා දැවැන්ත බලාපොරොත්තු මේ පේන මානේ ඇසට පේන මානේ ඉඳලාගෙන බොරු වෙනවා නම් අපි ඒකට විරුද්ධව යන සටනක් නිසා නැත්තම් මේ ආණ්ඩුව පෙරලන්න මේ ආණ්ඩුවේ මේ බලය නිකන් මේ අනවශ්‍ය විදියට ලබා ගන්න උත්සාහ ගැනීමක් නෙමෙයි. ඒ වගේම තමයි අපි පැහැදිලිවම දන්නෝ මේ එතුමා දැන් කිව්වා මේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තිබිච්ච ණය බේරන වැඩපිළිවෙලක් ගැන තමයි එතුමා කතා කරේ. අපි පැහැදිලිව දන්නෝ වර්තමානයේ මේ රජය ඇවිල්ලා මේ කාල සීමාව තුන ලබාගත් ණය ප්‍රමාණය මොනතරම් විශාල ණය සංඛ්‍යාවක් තියෙනවද කියලා. ඒ ණය සංඛ්‍යාවෙන් අද වෙනකොට ගල් කැටයක් හරියට දාගන්න බැරි බෝක්කුවක් හදාගන්න බැරි මට්ටමේ තියෙන රජයක් බවට පත් වෙලා තියෙනවා. මේ දැන් මේ යහපාලන ආණ්ඩුවට පත් වෙලා දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ දැනෙන මිනිසුන්ට දැනෙන වැඩක් කරනවා. එක්කෝ රටේ සංවර්ධනය තියෙන්න ඕනේ, නැත්නම් ජාතික ආරක්ෂාව පිළිබඳව මිනිසුන්ට ගැටලුවක් නැති වෙන්න ඕනේ. එහෙම නැත්නම් විශේෂයෙන්ම මිනිසුන්ට අවශ්‍ය කරන අනිකුත් අවශ්‍යතාවයන් ඉටු වෙන්න ඕනේ. ඉතින් එහෙම කිසිම දෙයක් නැතුව තමයි යන්නේ. ඒක නිසා මම විශේෂයෙන්ම මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නය පිළිබඳව මම ඇසීම සම්බන්ධව සතුටු වෙනවා. වගේම
අපි කවුරුවක්වත් දැන් මම මෙතනට ආවෙත් මේ නිල් පාට රතු පාට කොළ පාට ඒ කණ්ණාඩි වලින් දාලා බලලා මේ මේක මේ තර්කානුකූලව බොරු වාර්තා දීලා දිනලා නැවත ජයව හුරේ කියන්න මගේ ජනතාව පෙළඹවන්න නෙමෙයි. මොකද අපි දැන් මේ නිල් පාට රතු පාට කොළ පාට මේ පාට පාට සෙල්ලම දැම්ම හොඳටම ඇති. දැන් පැහැදිලිව මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්න ඕනේ. රටේ අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනේ. අන්න ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි විශේෂයෙන්ම සහෝදරය අපි කටයුතු කරන්නේ. ඒක නිසා ඔබතුමා වැරදි මට්ටමක් තියෙනවා නම් මම හිතන්නේ අවබෝධයක් තියෙනවා නම් ඒ පිළිබඳ නිවැරදි කරගන්න කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඊළඟට මම අපේ මගේ හිතමිත්‍ර සහෝදරයා අපේ මන්ත්‍රීතුමා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා විශේෂයෙන් මේ ඇමතිකම් දීම සම්බන්ධව කතා කරා. ඒත කොටසකට මම කිව්වා මම ඒකට යම්කිසි පිළිතුරක් ලබා දෙන්නම් කියලා. දැන් අපි පැහැදිලිවම දන්නවා මේ ව්‍යවස්ථාව අනුව කැබිනට් නම් 30යි. 30කට සීමා කරන්න පුළුවන්. එහෙම නැත්නම් නියෝජ්‍ය ඇමතිකම් 40යි. ඒ විදිහට තමයි මුලින් කතා කරා. මේක වැඩි කරනවා නම් ජාතික ආණ්ඩුවක් වෙන්න ඕන කියලානේ කියන්නේ. මේ ව්‍යවස්ථාවෙම තියෙනවා. දැන් මට අපේ ගරු මන්ත්‍රීතුමා කියන්න මේ මේක ජාතික ආණ්ඩුවක්ද? මේක ජාතික ආණ්ඩුව වෙන්නේ කොහමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකුයි එක්සත් ජාතික පක්ෂයේ ඔය ඉන්න ඔය තරඟ කරපු ඔය එක්සත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමයි යම්කිසි ගිවිසුමක්කට සම්බන්ධ වුණා කියලා මේක ජාතික ආණ්ඩුවක් වෙන්නේ කොහමද? එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් අද වෙනකොට වැඩි බහුතරය කොයිද ඉන්නේ? අද බහුතරයේ ඉන්නේ ඔය කියන එක මේ ජාතික ආණ්ඩුවේ නෙවෙයිනේ. ඊළඟට මන්ත්‍රීතුමා සාමාන්‍යයෙන් පක්ෂේ මම දැනගන්න පක්ෂයක තීන්දුව තීරණ ගන්නේ මන්ත්‍රී කණ්ඩායමද නැත්නම් පක්ෂයේ විසින් පත් කරගන්න නායකයා මහලේ කම්මැතිතුරු කණ්ඩායමනේ? පක්ෂයේ මොනවා හරි ගිවිසුමකට අත්සන් කරන්නේ පක්ෂයේ ඉන්න මන්ත්‍රීතුමන්ලා විසින් පත් කරගන්න මහලේ කම්තුමානේ. ඉතින් ඔබතුමාලායි පක්ෂයේ මහලේ කම්තුමා ඔබතුමාගේ පක්ෂයේ නායකතුමා එක්ක එකතු වෙච්ච ආණ්ඩුවක් තමයි මේ. මොකද මේ අද වෙනකොට එහෙනම් මේ මේ පක්ෂය තුල මේ ඒකාබද්ධ මේ මේ අපේ මේ මේ ජාතික ආණ්ඩුව තුල එතකොට මහජන එක්සත් පෙරමුණ තියෙනවද? ඉන්නවද? එහෙම නැත්නම් ප්‍රධාන පක්ෂ දෙක ජාතික නිදහස් පෙරමුණ කැමති ඊළඟට කොමියුනිස්ට් පක්ෂ තියෙනවද? ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ තියෙනවද? මේ පක්ෂ වලින් පියල් මන්ත්‍රීතුමා දේශපාලන තරඟ කරලා ආවේ නැහනේ. ඒගොල්ලෝ පක්ෂ විදියට තියෙනවා. මොකද තරඟ කරලා නැහනේ. තරං කරලා ආවේ සන්ධාන පක්ෂයෙන් තමයි පාර්ලිමේන්තුවට ආවේ. එතකොට සන්ධාන පාර්ලිමේන්තුවේ තරං කරලා ආපු පක්ෂ මන් දන්න දෙන 6යි කියන්නේ. ඒක නිසා අපි ඒ තමයි පක්ෂ විදියට පිළිගන්නේ. විශේෂයෙන්ම ජනතාවාදීව කටයුතු කරන උදවිය හැටියට කණ්ඩායමකට මේක අපේ හෘද සාක්ෂියත් එක්ක මම මේ කතාව කියන්නේ. රයිට්. මේ මේ ව්‍යවස්ථාව අනුකූලව ඔය කියන විදියට මේ අපි දකින්න ජාතික ආණ්ඩුව නිර්මාණය වෙලා නැහැ. එහෙම වුණා නම් ඔබතුමා කියන දේ ওই සංඛ්‍යාව ඇමති මණ්ඩලයේ එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට බලන්නකෝ අද තියෙන தත්ත්වය මොකද්ද කියලා ගරු මන්ත්‍රීතුමා. අද වෙනකොට මේ ඇමතිවරු මේ විදිහට පැටවු ගහගෙන යනවා. අද ජනතාව නොමරී මැරිලා. අද ජනතාවට ඒ තරම් ආර්ථික ප්‍රශ්න, නොයෙකුත් ප්‍රශ්න මේ වෙන විට අවුරුද්ද කා කියා ගන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. ඊළඟට මේ මෙච්චර ණයයි කියලා කියනවා. ඒ ණය බේරන්න තමයි අපි මේ සීලු කටයුතු කරන්න කියලා කියනවා. එහෙම කරද්දි මොකද්ද මේ මේ විගඩම? මේ විහිළුව මොකද්ද මේ විදිහට? මේ මේ සාමාන්‍ය තමන්ගේ පක්ෂේ එක්සත් ජාතික පක්ෂේ විවේචනය කරන මන්ත්‍රීවරුන්ග දිනා ගැනීමට ඇමතිකම් දීම. ඊළඟට තවත් දැන් ඔබතුමා ඔබතුමා අත දක්වන්නේ මේක ජාතික ආණ්ඩුවක් නෙමෙයි. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනම කණ්ඩායමක් ඉන්නවා කියන කාරණේ මම පැහැදිලිවම කියනවා. ඔබතුමාලට ඕක පාර්ලිමේන්තුවේ පෙන්වන්න පුළුවන්. අපි පෙන්වනවා. එහෙම නෙමෙයි. ඔබතුමාලා පෙන්වන්නේ නැහැ. අපි ඒකබද්ධ ඔබතුමාලට වෙනම කණ්ඩායමක් ඉදිරියට ගන්න අවශ්‍ය ජයග්‍රහණ කීපයක් අපි ලබා ගන්නවා. ඔබතුමාලා කියනවා ඔබතුමාලට බහුතරයක් ඉන්නවා කියලා. බහුතරයක් ඔබතුමාලා ඉන්නවනම් කී දෙනෙක් ඉන්නවද ඔබතුමාලා? ඈ සන්ධානි මන්ත්‍රී කී දෙනෙක් 46 දෙනෙක් ඉන්නවා. සන්ධානි මන්ත්‍රී කී දෙනෙක් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විතරක් 36 අපි සාමාන්‍ය මට්ටමට පෙරලා කතා නැගලා තුමාට දෙන්න අපි වෙනම කණ්ඩායමක් ඉදිරියට පිළිගන්නේ. අපි දුන්නා. අපි ලබා දුන්නා. ලබා දුන්නට ඒක කරානම් දැන් ඉතලා ජනතා මිත්‍රවරුනේ කවුද මේ ගරු මන්ත්‍රී සහෝදරයා කවුද? අජිත් මන්ත්‍රීතුමා. එහෙම ලියුමක් දීලා එතුමාට නම් පෙනී හිටියා. හොඳයි. එතුමාට වරප්‍රසාද හම්බුණා. කතා කරන්නේ උපහාසුදයක්. එතුමාගේ අවස්ථාව. මේක විශේෂයෙන්ම ඉතින් ඒක නිසා අපි පැහැදිලිවම ඉල්ලුවා. අපි කතානායකතුමාගෙන් ඉල්ලුවා. නමුත් කතානායකතුමාට අවශ්‍ය
තීන්දුව නෙමෙයි ගන්න හම්බුනේ. ඔබතුමා ලේලන්නේ කතා කරන්න ඉල්ලන්නේ. කතා නායකතුමාට වෙනත් බල කතා කරන්න ඉල්ලන්නේ. වෙනත් බලපෑම වෙලාව ඉල්ලන්නේ. කතා කරන්න ඉල්ලන්නේ නෙමෙයි. අපි ජනතාව වෙනුවෙන් පිළිහිටින උතන කතා කරන්නත් ඕන ක්‍රියාත්මක වෙන්නත් ඕන. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ ජනතාවට හෙන ගැහුවත් මේ විදියට මේ ඇමතිවරු වැඩි කරන එක ඒක හොඳ නැහැ කියන එක තමයි අපි කියන්නේ. රයිට්. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම මේ කියන්නේ මේ මේ මෙවැනි අවස්ථාවකදී මේ මන්ත්‍රී වරදාන ඇමති වරදාන ලබා දීම පිළිබඳව අපි විශේෂයෙන් මේ ඒකාබද්ධ විපක්ෂය හැටියට අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කරනවා. ඊට අමතරව මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද වෙනකොට අපි ආර්ථිකය ගත්තත් ආර්ථිකයේ බොහොම නරක විදියට අද වැටිලා තියෙනවා. මම දන්නේ නලින් මන්ත්‍රීතුමා මගේ හේෂා මන්ත්‍රීතුමා මම නියෝජනය කරන ප්‍රදේශයේ ගත්තන් පස්සේ විශේෂයෙන්ම සංචාරක සහ ධීවර කර්මාන්තේ ගත්තොත් මොනතරම් ගැටලුවකට පත් වෙලා තියෙනවද කිව්වොත් අද ඉතාමත්ම අසරණ තත්ත්වයට පත් වෙලා තිනවා. මම දන්නේ ඔබතුමාලා සංචාරක ව්‍යාපාරයේ පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙනවද කියලා. නමුත් මම හිතන්නේ විශේෂයෙන්ම මන්ත්‍රීවරු හැටියට යම් අවබෝධයක් ඇති. මම මේ ශේෂ්ත්‍රය තුල ජීවත් වෙන කෙනෙක්. හැටියට මම දන්න සංචාරක කර්මාන්තයේ අද වෙනකොට අධික බද්දු ගහලා අද සංචාරක ව්‍යාපාරය කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිනවා. ඊළඟට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ මොකද්ද? අපි රොටි කන ප්ලේන් තිබුණ සංචාරකින් මෙහෙට ගෙන්නන්නේ ඈ ඩොලර් යූරෝ ඒ වගේ මුදල් පරිහරණය කරන ජනතාව අතට වැඩි මුදලක් ගැවසෙන මට්ටමේ සංචාරකය තමයි ගෙන්නන්නේ කියලා. නමුත් අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? අද මම හිතන්නේ රොටි කන්නේත් නැහැ ප්ලේන් තිබුණෙත් නැහැ සංචාරකය අද සංචාරක ව්‍යාපාරය සම්පූර්ණ කඩාගෙන තියෙන්නේ. මොකද මම මේක කියන්නේ අත්දැකීමෙන්. මම ඉන්නේ ගෝල්ඩන් මයිල් එහෙම නැත්නම් රන් සතුපොම කියන සංචාර කලාපය තුල බේරුවා. අද බෙන්තර තත්ත්වෙත් එහෙම තත්ත්වයක් සංචාරකය කන්නේ නැහැ භාවනා එවැනි තත්ත්වයක් තියෙනවා. සංචාරකය අද කන හැටි මම දන්න පැහැදිලිවම රොටි කන්නේ නැහැ ප්ලේන් තිබුණෙත් නැහැ කන්නේ නැහැ. ඔබතුමා ඔබතුමාලා දෙන්නටම මම ආරාධනා කරනවා එන්න දවසක් මගේ ගාන නොමිලේ ලබා දෙනවා ඉන්න හිටු සියලු දේවල් ටික මේ ඉඳලා එන්න ඔන්න සංචාර කර්මාන්තේ බලන්න. ඊට දීවර කර්මාන්තේ සියලු උපකරණ වලට අධික බදු එකතු කරලා උපකරණ වලට ඊළඟට මේ දීවර කර්මාවක් කියන්න ඕනේ නෑ. දීවර කර්මාන්තේ විනාශ කරේ කවුද කියලා පියල් මේ මන්ත්‍රීතුමා දන්නවනේ. මම ඔබතුමාගේ දේවල් කරන්න ඊට පස්සේ ඔබතුමාගේ අවස්ථාවේදී ඔබතුමා මේක සටහන් කරගෙන ලියා ගන්න. ඊළඟ දීවර කර්මාන්තේ ඒ தත්ත්වය ඇවිල්ලා තියෙනවා. මොකද අද අපේ මත්ස්‍ය සම්පත වෙනින් රටවල ඉන්දියාව වැනි රටවල් වලින් අද මංකොල්ල කාගෙන යනවා. අපේ ඉන්න නිලධාරීන් බලධාරීන් සියල්ල ඔය මුනිවත රැකගෙන බලාගෙන ඉන්නවා. ඒ එක පැත්තක්. ඊළඟට මම නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කේ ගත්තා. මේක රටටම බලපාපු දෙයක්. දැන් තේවැල தත්ත්වය මොකද්ද? තේ දැල්ල කඩන්න නැති මට්ටමක් උදා වෙලා තියෙනවා. ඊළඟට රබර් කිරිටික කපන්න නැති මට්ටමක් උදා වෙලා තියෙනවා. මෙන්න මෙවැනි தත්ත්වෙන් බැලුවම පස්සේ මේ රටේ දෙවන්ත ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඩොලරය අද ඉහළ ගිහිල්ලා තියෙනවා. රුපියල නිකන් මස බාල්දු වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අන්න එවැනි තත්ත්වයකට පත් වෙලා තිනවා ආර්ථිකයේ තත්ත්වේ. මම හිතන්නේ දිගින් දිගටම කියන්න ඕනේ හැම වැඩසටහනකදීම වාදකදීම මේ සම්බන්ධව කතා කරන නිසා මම එකින් එක කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට ගන්නකෝ සෞඛ්‍ය ශේෂ්ත්‍රය පිළිබඳව. සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ අද මොනතරම් කඩාගෙන වැටීමක්ද කිව්වොත් දැන් මහා ලොකුවට උජාරුවට හිටපු මේ සෞඛ්‍ය ඇමතිතුමා තමයි අද ජනාධිපතිතුමා වෙලා තියෙන්නේ. ඈ දැන් අපේ හිටපු ධීවර ඇමතිතුමා තමයි සෞඛ්‍ය ඇමති වෙලා තියෙන රාජිත් සේනාරත්න ඇමතිතුමා. එතුමාටත් අසනීපයක් වෙච්ච වෙලාව අපේ රෝහල් වල තත්ත්වය ඉතාමත්ම අසාධ්‍ය තත්ත්ව නිසා එතුමා යනවා සිංගප්පූරුවට එතුමාට බෙහෙත් ගන්න. එතකොට අපේ රෝගියෙකුට දෙයියන්ගෙම පිටයිනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇමරිකාවට ගියේ. අපේ රෝගියෙකුට මේ රෝහලක අඩුම ගානේ මේ බෙහෙත් පෙති ටිකවත් නැති මට්ටමක් උදා වෙලා තිනවා. හැබැයි එතුමා කතා කරන්නේ කොහමද? අපි මම සිංගප්පූරුව වගේ මෙහෙ රෝහල් තුනක් මේ අපේ තියෙන මේ ලංකා හොස්පිටල් එකත් දැන් මේ 50%ක් විකුණලා. ඉතුරු ටිකත් විකුණනවා. රයිට්. ඊළඟට මේ රෝහල් වල තත්ත්වේ ඉතාමත්ම භයානක තත්ත්වයක් තියෙන්නේ. භෞතික සම්පත නැහැ. මේ සියලුම දේවල් වලින් අද ඇද වැටලා තියෙන්නේ. අද කවුරු හරි තවත් කාලයක් තිබෙන මේ රෝහලකට පුංචි ලෙඩකට ඒ ලෙඩාට එන්න වෙන්නේ පැහැදිලිවම මිනි පෙට්ටියකින් තමයි ගෙදරට එන්න වෙලා තියෙන්නේ. ඒ තරමට භයානක තත්ත්වයක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තුල ඇති වෙලා තියෙනවා. මම විශේෂයෙන්ම ඔබතුමායි මායි ඔබතුමා ගුරුවරයෙක් නිසා පැහැදිලිවම දන්නවා අද අධ්‍යාපන ශාස්ත්‍රයේ ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. අද අධ්‍යාපන ශාස්ත්‍රයේ
ව්‍යාකූලතාවක් තියෙන්නේ. මම ඔබතුමාට ඒ සම්බන්ධව කියන්න ඕනේ නැහැ. ඔබතුමා පැහැදිලිව දන්නෝ එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැටි. දරුවෝ දෙමව්පියෝ සහ ගුරුවරු විදුහල්පතිවරු ඉතාමත්ම කලකිරීම ස්වභාවයට අදපත් වෙලා තියෙනවා. ඊළඟට ගත්තොත් විශේෂයෙන්ම අද මේ රාජ්‍ය බලය යොදාගෙන පාතාලේ අද ඉසෝසවලා තියෙනවා. ඒක නැහැ කියන්න කාටවත් බෑ. අපි දන්නවා පාතාලයට සම්බන්ධ ඇමතිවරු කවුද කියන එකත් අපි දන්නවා. ඉතින් ඒක නිසා අද මේ රටේ අපි අපේ ජනතාව වෙනසක් කියලා බලාපොරොත්තු වෙලා මේ යහපාලන ආණ්ඩුවට ඡන්දි දීපු ජනතාව අද විශ්මිත වෙලා අද පුදුම වෙලා අනාථ නන්නත්තාර වෙලා බලාගෙන ඉන්නෝ මේ ආණ්ඩුව හෙට අනිද්දා වෙනකොට ගෙදර යවන්නේ කොහොමද කියලා. ඒ බලාගෙන ඉන්නේ ඒ අවස්ථාව වෙනකන්. ඉතින් ඒක නිසා එකින් එක කිව්වොත් මං හිතන්නේ ඉතාමත්ම කනගාටුදායක තත්වයන් මේ රට තුළ මේ යහපාලන ආණ්ඩුවේ සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම මේ පක්ෂ විපක්ෂව වාද කර කර ඉන්නේ නැතුව මම නම් හරි මම එක මේ මට්ටමක දේශපාලනය කරන කෙනෙක්. මට නිල් පාටද කියලා නිල් පාට ලේබලේම නියෝජනය කරන්න මට අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නෙවෙයි. සැබෑ ලෙසම කළුතර දිස්ත්‍රික්කයේ බොහොම අහිංසක ජනතාව බුද්ධිමත් ජනතාව පියල් නිශාන්තට විශාල ඡන්ද සංඛ්‍යාව ලබා දීලා එව්වේ මේ අනවශ්‍ය විදියට පක්ෂග්‍රහීව එහෙම නැත්නම් එක එක පාට නියෝජනය කරමින් පක්ෂ නියෝජනය කරමින් නෙවෙයි. පැහැදිලිවම මහින්ද රාජපක්ෂ යම්කිසි මේ රටේ සේවයක් කරා දැවැන්ත සේවයක් කරා මේ රට නිදහස් කළා දීලා අපි මේ හේෂ මන්ත්‍රීතුමාලා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාලා අපි මේ විදියට හරි කතා කරන්න රටක් ඉතුරු වුණානන්නේ. ඒ ඉතුරු කරපු මිනිස්සයා තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. ඉතින් ඒ නායකත්වයටත් අද දෙන්න තියෙන දසවද සියල්ලම දෙනවා. ඒකයි ජාතික ආරක්ෂාව එහෙන් බිඳ වැටෙනකොට අපිට අද ලොකු බයක් තියෙනවා. මේ රටේ මේ කුරිරු යුද්ධයක් තිබිලා මේ රට අනාථ වෙලා නන්නත්තාර වෙලා ලේවිලක් බවට පත් වෙලා තිබිච්ච මේ රට බේරගත්ත නායකයාගේ ජීවිතය පිළිබඳව අද අපිට ලොකු බයක් තියෙනවා. අද සත්‍ය වශයෙන් මේ බය නිර්මාණය කරමින් යනවා. අද ආරක්ෂක ලේකම්තුමා කතා කරන එක දෙයක්. ඊට පස්සේ අපේ සභානායක කිරියල්ල මේ ඇමතිතුමා කතා කරන තව දෙයක්. රුවන් විජේවර්ධන මේ අපේ ඇමතිතුමා කතා කරන තව දෙයක්. ඉතින් ඒක නිසා අපිට මන් දන්නේ මේ යහපාලන ආණ්ඩුව තුලවකත් මේ එකමුතුභාවයේ යහපාලනේ තියනවද කියන සැකය විශේෂයෙන්ම මතුවලා තියෙනවා. ඒක නිසා අපි ඉදිරියේදී මං හිතන්නේ අපි හැමෝම එකතු වෙලා හරි මේ தත්ත්වය මේ අහිංසක ජනතාවට යමක් කරන්න අපි උත්සාහ ගත්තොත් හොඳයි කියන එකයි මගේ මතය. ස්තුති හේෂාවිතානගේ මන්ත්‍රීතුමාට තියෙන අවස්ථාව. ඉදිරියෙන් ප්‍රශ්නයක් අජිත් ප්‍රියන්ත මහතා දුරකතනයේ. අජිත් මහතා සුබ සන්ධ්‍යාවක්. සුදේව ඔබතුමාතුරු මේ ඉන්න මන්ත්‍රීවරු සුන්දරාටම ඔබ සංඝයා ප්‍රවා මේ මට අවශ්‍ය කතා කරන්න හේෂා මන්ත්‍රීතුමාට. හොඳයි ප්‍රශ්නය අහන්න. දැන් ඔබතුමා කිව්වා හේෂා මන්ත්‍රීතුමා කිව්වා බිල්ලෝ මවනවා රටටම මේ මරණ මැරෙන බෝම්බ කඩලා තිබුණා පහුගිය කාලේ මෙර එහෙම හවුනා එහෙම ඉතින් මෙහෙම කියලා කිව්වා. නමුත් මෙහෙම සාමාන්‍ය බෝම්බ කඩලා ටිකක් එහෙම හවුනා වැසිකිලි වලකින් හරි පරණ වල දාලා තිබුණ තැනකින් හරි හවුනා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක ලෑස්ති කරලා ගෙදරක් ඇතුලේ තැන්පත් කරලා හදාගෙන මොකක් හරි දෙයකට අර මං ඊයේ පිටේ පත්තරේක දැක්කා ෆ්‍රිජ් එකෙන් කුකුළු මස් එළියට ගන්නේ ඒ කුකුළු මස් කපලා කන්නනේ හදන්න මොකක් හරි දෙයකට ගන්න ඒ වගේ දෙයක්. එතකොට ඔබතුමා පිළිගන්නවා කියන්න මට දැන් මේ වගේ සිදුවීමක් වුණොත් අපි හිතමු බෝම්බයක් පිපිරුණොත් මොනවා හරි සිදුවීමක් වුණොත් ඔබතුමාලා ඒ වගේ සිදුවීම් බාර ගන්නවද? සම්පූර්ණ මට ඔය පිළිතුරු දෙක ඕනේ. මොකද සරලව හිතන්නේ දැන් ගොඩක් මම ආරක්ෂකංශයේ රාජකාරී කළා වගේ ඉස්සරහ රාජකාරී කළා පෙන්ෂන් නෑ විදිහට ඉඳලා ඉන්නේ. ඒක හොඳටම දැනෙනවා ඒ වගේ දේවල්. ඒ හින්දායි ඔබතුමා මේ ප්‍රශ්නේ අහන්නේ. සරලව හිතනවා බිල්ලෝ මවනවා කියවට ඒ වගේ දෙයක් වුණොත් ඔබතුමාගේ පක්ෂේ සාමාජික කට්ටිය මේ වගේ දෙයක් හොඳ අජිත් මහතා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි පැහැදිලි අපිට ඔබතුමාගේ ප්‍රශ්නේ හේෂමලිත්. බොහොම සන්තෝෂයි ඔබතුමා එහෙම ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම පිළිබඳව. මං හිතන්නේ රටක් විදියට ආණ්ඩුවක් විදියට සම්පූර්ණම ජාතික ආරක්ෂාව පිළිබඳව වගකීම ගන්නවද කියලා ඔබතුමා අහන්න ඕනේ. අනිවාර්යයෙන් මේ වගකීම ගන්නවා. අර ඔබතුමා කිව්වා අර වැතිකිලි වලක තිබුණා නම් කමන්නේ සූදානම් කළද. මෙහෙමනම් කතරගම තිබුණේ විශ්‍රාම ශාලාවක මොනවාද මේ රෙදිසෝදන යන්ත්‍රයක් ඇතුලේ. මෙහෙමයි 40 ගණන් වල තිබිච්ච දෙවන ලෝක යුද්ධයේ කාලේ තිබිච්ච බෝම්බ තාම හුවෙනවා. ඉතින් යුද්ධයක් ඉවරුණාට පස්සේ ඒක සාමාන්‍ය ස්වභාවිකයි. අපි කියන්නේ නැහැ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන
කරුණක් විදිහට මේක අදාළ කරගන්න එපා කියලා අපි කියන්නේ. එහෙම එහෙම සිද්ධි තමයි පහුගිය කාල සීමාව තුළ ගරු මන්ත්‍රීතුමා ඔතන ප්‍රශ්නේ පැන නැගුණේ මේක පිළිබඳ මේ සම්බන්ධයෙන් සිටින ඒ අදාළ නිලධාරීන් සිදු කරපු ප්‍රකාශනයේද ඒ තරම් තැකීමකට ගන්නෙ නැතුව සිදු කරපු ප්‍රකාශනයේද මේ තත්ත්වෙට හේතුනේ. සුදේව ඒ කතාව හරි. දැන් මේ මේකේ අපි දැන් මම ඉස්සෙල්ලා වටේදි කිව්වේ මේ ප්‍රශ්නේ ගැන ඔබතුමා පොඩ්ඩක් බලන්න හොයලා මේ බෝම්බේ අහුවෙලා කියලා පැය දෙකක් ඇතුළත අපිට සැකයක් තියෙනවා. මම දන්නේ මට පෞද්ගලික මන්ත්‍රීවරයෙකුද මට සැකයක් තියෙනවා පැය දෙකක් ඇතුළත විමල් වීරවංශ මහත්තයා ප්‍රකාශයක් කරා. මාධ්‍ය තුල යනවා ලුකුවටම මේ 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 බෝම්බේ අහුණා කියලා. ට්විටර් account එකේ ගිනුමේ කවුද මේ නාම රාජපක්ෂ මහත්තයා දානවා ජාතික ආරක්ෂාවට තර්ජනය කියලා. මේක නිකන් බලාගෙන හිටපු දෙයක් වගේ. මේ මෙහෙම බෝම්බයක් හම්බෙයි කියලා බලාගෙනද මම පොජ්ජලිකව අපි දැන් පියල් නිශාන්ත මන්ත්‍රීතුමාට අපි කියන්නේ අපි එතුමන්ලා ජනතාවත් එක්ක ඉන්න මන්ත්‍රීවරු කියලා අපි විශ්වාස කරනවා අපි දන්න කියන මන්ත්‍රීවරු මේ මේක ජනතාව මම දැනනත් ඒ වචන ජනතාවට අතරට යන්න මාතෘකාවක් විදියට හදාගන්න මේක උත්සාහ කරා කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ නිසා තමයි මේ තප්පරයක් දෙන්න අපේ ගරු මන්ත්‍රීතුමා දැන් ඔබතුමාලා චෝදනා කරන්නේ දැන් විමල් වීරවංශට ඔය ඊට පස්සේ GLP රිසමතුමාට ඔය විදිහට චෝදනා කරනවානේ. ඔව්. ඇයි දෙයියනේ අර ද්‍රවිඩ සංවිධානයේ. ඔව්. මේ මන්ත්‍රීතුමා පැහැදිලිවම කිව්වා ඒ සම්බන්ධ ඔය GLP රිසමතුමා කිව්වා වගේ. සිවාජලිංග මන්ත්‍රීතුමා මම කියන්නේ කවුරු කතා ඇයි එතුමාව මේකට සම්බන්ධ කරා එතුමාගෙන් ප්‍රශ්න අහන්න මම කියන්නේ මේ වෙනුවෙන් මේ මන්ත්‍රීවරයෙක් මෙහෙම ප්‍රකාශයක් කරනවා ඒ දැන් කොහොමද කියන්නේ හරේ කොළ මේ යාපනයේ බෝම්බේ අහුවෙනකොට මෙහි වැල්ලවත්‍ර කියන හදලා කියලා කියන්නේ කොහොමද ඒ බෝම්බේ කවද නිෂ්පාදනය කළාද පරීක්ෂණ නැමුකුත් නැහැ GLP මහත්තය කොහොමද පැය දෙකක් ඇතුළත කියන්නේ අපි අහන්නේ ඒකයි ඒ නිසා මම කියනවා මේක තවත් මවාපෑමක් විතරයි අපි බලාපොරොත්තුනේ ඉදිරියේදීත් බෝම්බ අහුවේ හැබැයි ජාතික ආරක්ෂා පිළිබඳ 1.0කවත් හානියක් වෙන විදිහට නෑ අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඒක තහවුරු කරලා තියෙන නිසා මම කියනවා අජිත් මහත්තයාට ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා අපි සතුටු වෙන මේ රටේ අහිංසක දුක් විඳින ජනතාව අතරින් බොහොමයක් යුද්ධය වෙනුවෙන් අතපය නැති කරන ජීවිත නැති කරන ඒ සෙබළු ලබා දීපු ඒ ජයග්‍රහණය කවදාවත් නැති කරන්න දෙන්නේ නැ මේක තව දුරටත් විනයක් නොවන ආකාරයට අරගෙන යන්න ඒ වගකීම බය වෙන්න එපා කියන්න රටේ ජනතාවට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාට යම්කිසි මට්ටමේ ඒක අභියෝගයක් තියෙනවනම් ඒ ගැටලුව සම්බන්ධව රයිට් අපට තියෙනවනම් ජනතාවට රටේ ජනතාවට තියෙනවනම් ඔබතුමා ගැන කවුද මේ සම්බන්ධ මේ වගකීම ගන්න පුළුවන් කෙනා ඉතින් දැන් ආයිතර මං කියපු උත්තරය අහන්නේ මෙතුමා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා විදියට ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා මේ සම්පූර්ණ වගකීම ගන්න අපි රජයක් විදියට අපි සියලු දෙනා ඒ වෙනුවෙන් බැඳී ඉන්නවා මේ සිදුවීම හරහා ජාතික ආරක්ෂාවට හරහා කියලා දැන් රෑ කියන දේ හෙට උදේ වෙනස් වෙනවනේ කොයි තරම් වෙනස් කරලා තියෙනවා ඒ කාලේ නායකයෝනේ මේ මන්තුමා මගේ වෙලාව දෙන්න දැන් මම හිතන්නේ මගේ වෙලාව යන්නේ මම අපේ පියල් මන්ත්‍රීතුමා කරුණු කීපයක් ගෙනහැර දැක්වුවා මේ රටේ වර්තමාන තත්ත්වය සහ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ මේ රටේ තිබිච්ච තත්ත්වය අද මේ වෙලා තියෙන තත්ත්වය එක මම කියනවා අපි ලස්සන නැති වෙන්න පුළුවන් අපි බුද්ධිමත් නැති වෙන්න පුළුවන් අපි මහාචාර්යවරු ලස්සන වෙන්න පුළුවන් අපි විවාද කරන්න දක්ෂ නැති වුණා අපි විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන මිනිසුත් එක්ක ගැටලා තාත්තලම්මලට වෙන මිනිස්සුන්ගෙන් මේ කුණු හරපෙන් මැනුම් අහන්න නැති වෙන හොරකම් කළා පට්ට පාදල විදියට ඇති මිනිස්සු නෙමෙයි සුදේ. අපි හැදිලා තියෙන්නේ හරියට හරි දේ කතා කරන්න අපේ පක්ෂේ හරි වැරද්දක් වුණොත් ඒක කියන මේ නිකන් ගිරිය පුප්පන් ගහන පිස්සු වගේ හැසිරෙන જાතියක් නෙමෙයි. ඒ නිසා මම කනගාටු වෙන මෙතන පෙරවෙච්ච සිදුවීමට අපේ ගාව එහෙම කැත්ත ගඳ ගහන මුකටි දේශපාලනේ නැහැ. ඒ නිසා මම කියනවා අපිත් එක්ක වාඩි වෙන්න බෑ. අපි ප්‍රබුද්ධ මිනිසුත් එක්ක වාඩි වෙලා ඒ මිනිස්සුන්ට දැන් මට මතකයි මම මේ හිරුනාලිකාවේ මීට පෙර ආව අපේ නලින් මන්ත්‍රීතුමා විවාදයකට බඳුරු මැතුමා හිටි මට ඒ විවාදයේ මගේ බලාපොරොත්තු වෙන විදිහට ඒ අවශ්‍ය අදහස් ටික කියන්නේ මම එතුමාට ලොකු ගරුත්වයක් තියෙනවා. ඒ හින්දා මම හිතනවා මේ කාගේවත් සද්දෙට කාගේවත් තියෙන හයියට යට වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ රටේ ජනතාව නියෝජනය කරන්න තරුණයෙක් විදිහට අවස්ථාව දීලා තියෙන රත්නපුරේ අන්නේ රත්නපුරේ මිනිස්සුන්ට මේ රටේ මිනිස්සුන්ට වග කියන නැතුව පිස්සුන්ට වග කියන්නේ නැහැ කියන එක මතක් කරමින් මගේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. ඒසම මම කියනවා අද මේ රටේ පියල් මන්ත්‍රීතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අමාත්‍යවරු හිටපු එකයිද ඔබතුමා අමාත්‍යවරුන්ගේ වැඩිවීම ගැන කතා කරා.
මම කැමති පුජ්‍යලිග මන්ත්‍රීවරයෙක්ද මම දැන් නලින් මන්ත්‍රීමත් එක්ක දුවෙනවා මේ රටේ හොඳ ශක්තිමත් ආණ්ඩුවක් බිහි වෙලා මේ රටේ ජනතාවට වග කියන ආණ්ඩුවක් බිහි වෙලා මෙච්චර කල් අපි මේ අරගෙන ආපු ආර්ථික ක්‍රමය වෙනස් තැනකට සමාලෝචනය කළා අපි කට්ටිය එකතු වෙලා සාමූහිකව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වැඩසටහනක් ආයෝජන වැඩි කරගන්න පුළුවන් වටපිටාවක් ඒ වගේම අපේ අපනයනය වැඩි කරන්න පුළුවන් ක්‍රමවේදයක් හදාගෙන අපි එකතු වෙලා මේ රට ගොඩනගමු කියන නායකයෝ ටිකක් එකතු වෙලා ඇමතිවරු 30ක් 40ක් ඉන්නවනේ මම කැමති. හැබැයි අද මේ තියෙන මේ 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 රටාව තුල මම හිතනවා අද මේ 90කින් සීමා වෙලටපත් වෙලා ඉන්න 90කින් 92කින් ලොකු දෙයක්. අපි දන්න ඔබතුමා දන්නෝනේ පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොහොමද තමන්ගේ ආණ්ඩුවේ 3-2 හදාගත්තේ කුතුමෝ කියලා අර පැත්තෙන් කවුද ආගර මෙතුමා කිව්වාගේ අපි කවුරු වුණත් මේ රටේ සාමාන්‍ය බත්කන පොළවේ පය ගාල මිනිස්සු දන්නවා අල්ලසර දුන්නේ මොකද ඇමති ගමනේ ඕ පැත්තේ මේ පැත්තට නික අල්ලසක් නේ ඇමති ගමනේ දුන්නේ ඔබතුමා එහෙම දීලා 100 ගානක් මේක වැඩි කර උඩනම් ජනතාව මහින්ද රාජපක්ෂ ඇතුළු අපේ කණ්ඩායම් පරාජයට පත් වෙන්නේ නැහැ නේද පිළිගන්න ඔබතුමා මම සතු වෙනේම කරන්නේ මම කියන්නේ සැබෑ වෙනසක් මේ කරන සැබෑ වෙනසක් තමයි කතාව කොච්චර අඩුද ඉතින් 118ක් 17ක් කියන්නේ දැන් 92කින් නැවතිලා තියෙන කාරණේ අනිත් මේ ජාති ගාණ්ඩුවන්නේ යන විදිහට අපේ ඉතාලියේ ඒ නිසා මම කියනවා මේ 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 රටාව වෙනස් වෙන්න ඕන හැබැයි මේ අද වෙනකොට එක තව එකක් තියෙනවා දැන් ඔබතුමාලාට චෝදනා නැහැ හැබැයි මේ මේ 100 ගාන ඇතුලේ හොරකම් කරපු මංකොල්ල කාලේ මේ රටේ ජනතාවගේ පුරවැසියගේ අහිංසක බදු මුදලින් ශක්තිමත් වෙලා බඩපුම්බ ගත කී දෙනෙක් ඔය අමාත්‍ය මණ්ඩලේ ඉන්නවද? අද ඒ කණ්ඩායමේ වෙබ්සයිට් යන්නේ. ඒ නිසා මම විශ්වාසනීය රණිද 40 නීතිපති වාර්තාවේ ඔබතුමා හිටියනේ මේ ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ කොහොමද එක්සත් ජාතික පක්ෂයේ කාලේ ඉඳලා හිටපු මේ ඔය අල්ලස් දූෂණයකට ගෙන්න ගන්න ෆැමිලි දාපු අයගේ ෆැමිලි විභාග කරලත් නැහැ. ඒතර කී දෙනෙක් ඉන්නවද? දැන් ඔබතුමා ඔහොම කියනවා. එහෙනම් කියනවනම් දැන් 40ක් ඉන්නවා. මට දැන් ලයිව් ස්ට්‍රීම් එකේ නිසා අල්ලන්නේ. අපි කියන්නේ 40 දෙනෙක් හොරකම් කරන නීතිපති මේකල්ලා අනුසාරකලා දේපල විනාශ කරන අයලායි. ඒ නිසා අවස්ථාව දෙන්න බෑ. අපි කියන්නේ මෙහෙම මේ රටේ ජාතික ධනේ සමහර විට අපි මේ හොයාගෙන තියෙන්නේ මේ මේ ආණ්ඩුව හොයාගෙන තියෙන්නේ මේ ආණ්ඩුව දැන් මේ වෙනකොට FCID ට අරගෙන ඉන්නේ ජනතාවගේ බදු මුදල් අහිංසක මිනිසුන්ගේ සල්ලි මංකොල්ල කාපු දන්න පිරිසක් මීට අමතරව ව්‍යංගාර්ථයෙන් බොරුවට සුදු ඇඳගෙන මහත්තුරු විදිහට පෙන්නලා ඉන්න රටේ ජනතාවට සද්දේ දාලා උරේ දාලා ජනතාවගේ ගැලරියට ගහලා ඉන්න මිනිසුන්ගේ ඇතුල හොයලා බැලුවොත් එහෙම අපිට කියන්න ගොඩක් දේවල් තියෙනවා මම දැන් කැමති මම මේ සාමාන්‍ය පුජ්‍යලිකව ගන්න මේක මේක ජාතික වශයෙන් මේ පිළිගන්න ඕන මෙන්න විමල් වීරවංශ මහත්තයා අමාත්‍යංශයේ කාලේ වාහන ඥාතින්ට බෙදලා දීලා පාවිච්චි කරපු එක මේ තියෙනවා බලන්න වෙබ්සයිට් වල 66ක් විමල් වීරවංශ මහත්තයා අමාත්‍යවරයා කාලේ වාහන 66ක් මුසාමිල් ඔය මට්ටම එච්චර හොඳ නැහැ. නෑ නෑ මම කියන්නේ ඔය විදියට පාවිච්චි කරන්න දෙන්න පුළුවන් අපිට ගේන්න පුළුවන් යන්න මෙන්න මෙන්න ගන්න මේ අපි අපි මොකද පත්‍රේ මම ඔබතුමාට උත්තර දෙන්නේ නැහැ ඔබතුමාගේ ප්‍රබුද්ධ උත්තර ඔබතුමා බලා ගන්න. මොකද මේ පත්‍රේ කියන්නේ? මේ වෙබ්සයිට් එක පරිවෙලා මේ පත්‍රයක් කියන්නේ මම ඔය විදියට ඕන තරම් දෙන්න පුළුවන් මොනවාරි දෙන්නලා පෙන්නන්න පුළුවන්. නඩ ගන්න පුළුවන්. වාහන 63ක් තියෙන එම්මේ මුසාමිල්ට වාහන 2යි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීමට වාහන අරගෙන තියෙනවා 4ක්. මේ විදිහට කොහෙද ඉදිරිපත් කරන්නේ? අපි කැලිම අල්ලස් මේ මේ කොන්සර්න් එක ගත්ත දෙයක් තමයි පාර්ලිමේන්තුව කතා කරන්නේ. සීමාවක් තියෙනවනේ මේක අහගන්නකෝ. ඉතින් ඒ වගේම මේ කට්ටිය දැන් අපි දැක්ක පාර්ලිමේන්තුවේදී කට වහගෙන හිටිය සුදේව මේ ඥාතීන්ට බෙදලා දීලා නිවාස අධිකාරියේ ගෙවල් හදපුවා බෙදලා දීපු විදිය කිව්ව සම්පූර්ණ පාර්ලිමේන්තුවේ කට වහගෙන ඉන්නවා මම කියනවා මේ මේ මහත්තුරුන්ට මේ මහත්තුරුන්ගේ මල්ලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැතුව කතා කරගෙන ඉන්නවා 88 89 ඉඳලා අපි කැත පුරුද්ද කැලේ පුරුද්ද තාමත් අරගෙන යන මෙරට ජනතාව ඒක තේරුම් අරගෙන ඉන්නවා ඒ නිසා අපිට චෝදනා කරන්න බෑ අපි කියනවා මේ දේශපාලනේ මහත්තුරු විදිහට කතා කරමු විවාදයක් කරමු මහත්තුරු විදිහ කරුණුත් එක්ක නිසා අපි අපේ කවුද මේ පියල් නිශාන්ත මන්ත්‍රීතුමා තව කිව්වා මේ ණය ගැනීම පිළිබඳවත් කිව්වා යම් කවුද මම ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න කැමති දැන් මම ඒක දැක්කා අපේ මේ සුදේ මාත්‍යෝ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ ණය සම්බන්ධව අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මගේ පිටිපස්සෙන් එළවලා තමයි මට ණය දුන්නේ කියලා කිව්වා. මම ඒක මේ ප්‍රවෘත්ති වාර්තාවක් තියෙනවා දැක්ක පත්තරයක අමිතින් මේ ණය දෙන රටවල් එදා මට එළව ණය දුන්නා. මේ ආණ්ඩුව ණය இல்லද්දි දුවලකින් හැංගෙනවා. මම ගත්ත ණය හංගල මේ වගේ මහ විශාල කතාවක් කිරෙවිලා
මෙතුමා කියනවා දැන් මෙතුමට මේ එලෝ එලෝ ණය දීපු හැටි ගැන මෙරට ජනතාව දැනගන්න ඕන. මේ ණය අරගන්න 2013 අවුරුද්ද වෙනකොට මේ වගේම අර්බුදයක් ආවා. ලෝකේ අර්බුදයක් එනකොට සාමාන්‍ය ජාත්‍යන්තරේ ණය දෙනකොට රටවල්ගෙන හොයලා බලනවා. දැන් මේ වෙනකොට අපි ණය ගන්න එලෝ එලෝ යනවද නැද්ද කියන එක බලාගන්න පුළුවන් හෙට අනිද්ද වෙනකොට. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා එලව එලව ණය දුන්න කියලා. හැබැයි 2013 අවුරුද්දේ එතුමාට ණය ගන්න බැරුව එතුමා ගන්නවා චීන ගිහිල්ලා ගන්න චීන රජයෙන් නෙමෙයි ණය. එතුමා ණය ලබා ගන්නේ චීන පුජ්ජලික බැංකුවකින් වාණිජ බැංකුවකින්. ඒ වගේම 2013 තව මුදල් හොයාගන්න බැරි වෙලා NSP බැංකුව දාලා ඩොලර් මිලියන 750ක් ගන්නවා 108.8750 ඩොලර් ණයක්. මේ වගේ තමයි ණය ගන්නේ. මේ ණය ටික අරගන්න කොට එදා තිබුණි 103%කටත් අඩු ප්‍රතිශතයක් තිබුණි ජාත්‍යන්තරේ ණය. මහා විශාල පොලියට ණය අරගෙන අපි 2002 අවුරුද්ද වෙනකොට මේ රටේ ණය වලින් 96%ක් 96%ක් තිබුණේ සුදේව සහනදායි පොලිය මත ගත ණය. ඒක 2014 වෙනකොට රාජපක්ෂ ජනාධිපතිවරයා 54-56 දක්වා අඩු කරගත්තා. ඒ නිසා මේ මහා විශාල ණය කන්දරාවක් අරගෙන එතුමා කියනවා ඊයේ පෙරේදා රැස්වීම ගිනගෙන විල්ලා මුළු රටටම මෙතුමන්ලාගේ අර ඒකාබද්ධ විපක්ෂ රැස්වීමේදී මේ මම මේ ප්‍රොජෙක්ට් මෙන්න මේ ටික කරන්න මේ ව්‍යාපෘති ටික කරන්න මට මෙච්චරයි කිය දැන් මේ කට්ටිය මේ මාස 6ට මෙච්චර ලොකු ණයක් කරගෙන සුදු මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ණයගත්තේ ඔක්කොම ටික එදා ඉඳලා කිව්වේ නැහැ ග්‍රේස් පීරියඩ් ටික ඉවර වෙලා ගානට සෙට් වෙනකොට තමයි මේ ණය ටික ගෙවන්න උනේ. අපි අද ණය ගෙවනවා මේ අවුරුද්දකට කොච්චර ණය ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහත්තුමා ගත්තේ ඒවා ගෙවන්න ඕනද කියලා කිව්වොත් එහෙම එතුමා ඒවා කියන්නේ නැහැ. ඒ වගේම එතුමා මේ එන්නේ දැන් අපි දන්නෝ යුද්ධේ වුණා 2009 2010 වෙනකොට ආර්ථික වර්ධන වේගය 8ට එහායින් තිබ්බේ. 2011-12 වෙනකොට යුද්ධේ හයියත් එක්ක ආර්ථික වර්ධන වේගය 8ට එහායින් තිබුණා. හැබැයි 2014 වෙනකොට 7යි ගන්නට බැස්සා. 2015 මුල් කාර්තු වෙනකොට ඒක 6.5ට බැස්සා. මේ අඩු වේගන එනකොට අපි තේරුම් ගත්තා. ඒක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තුමා කිව්වේ 2014 ජනවාරි වල 2015 වෙනි යාට මහින්ද රාජපක්ෂට මේ ආණ්ඩු අරගෙන යන්න අමාරුයි. ඒ අරගෙන යන්න අමාරු මේ ණය ටික ගෙවන්න වෙනවා. අද ඒක හින්දා මේක නිකන් අත පිහිදාලා අයින් කරගන්න බෑ. අපි කියනවා රටක් විදියට මේ සුදේව ණය ගන්න ඕන. ණය යන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තුමා ඒ කාලේ මේ ආණ්ඩුව ණය අරගෙන මොනවද කරේ? හැබැයි විමල් වීරස මහත්තයා කියපු කතාවල එකක වෙනවා ආර්ථික ඝාතකයෝ මේ ආර්ථික විනාශ කරපු කිපු ඒ ප්‍රකාශවලට අපි යම් එකඟතාවයක් තියෙනවා. හැබැයි මේ ණය අරන් මොනවද කරේ? සූර්යයා ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඒක කෝටි ගාණක් වියදම් කළා. මොකද්ද තියෙන ප්‍රයෝජන? මම ඊයේ පෙන්ද පාර්ලිමේන්තුවේ ඇව්වා රුපියල් 5000ක් අරගෙන මගුල් උත්සව තියන්න දෙනවා. අර කෝටි ගාණක් වෙන් කරපු ක්‍රිකට් ක්‍රීඩාංගණයට මත්තල එයාපෝට් එක හැදුවා 1.75ක් වුණ ණය ගෙවන්න ශක්තියක් වෙනවද? නෑ. වරාය හැදුවා. අපි වරායක් හදන්න ඕන අපේ ප්‍රදේශයේ ආසන්න හම්බන්තොට නගරේ වරාය හැදුවේ. හැබැයි වරාය හදන්න ඕන වරාය තුලින් අපි ආදායම් ජනිත කරන්න අදේම නෙවෙයි කොළඹ බාන්න ඕන වාහන ටික ගිහිල්ලිවල්ලා හම්බන්තොට බාලා අපේ ගෙවල් ඔය අපේ නගර හරහා හැමදාම හවසට ආපහු වාහන ටික මෙහාට අරගෙන මේවා කරන්න තමයි මේ ණය ගත්තේ. සාමාන්‍ය ණය ගන්නේ ආදායම් පොදවන ආයෝජන හදලා රැකියා ජනිත කරලා යම් ආර්ථිකයට ශක්තියක් වෙන්න. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කණ්ඩායම එක කරේ බාගෙට බාගයක් හොරකම් කරලා මන්ත්‍රීවරු බයික් එකෙන් චලි බයික් එකෙන් පාර්ලිමේන්තු රාජ මන්ත්‍රීවරු කෝටි ගණන් වාහන 10-15 තියාගෙන කෝටි ගණන් වතු අරගෙන අද තමන්ගේ බිරිඳාවරු කෝටි ගණන් මං ඉදන් ඉල්ලලා වන්දි නඩු දානවා. මෙන්න මේ විශාල චරිත බිහි කරේ මේ තිබිච්ච පාලනේ වැරදි පිළිගන්න ඕන. අපි කියනවා එවැනි තත්වයක් අද නැහැ. මේ 92ක් ඉන්නවා එක හොරකම් කරන ඇමතිවරයෙකුට ඉඩ නැහැ. එක හොරකම් කරන මාර්ගයක් හදාගන්න දෙන්නේ නැහැ. පිරිසිදු විදිහට යහපාලනේ අර්ථවත් කරමින් මේ ගමන යනවා. අපි කියනවා පියල්නිසාන්ත මන්තුමනි ඔබලා ඒකාබද්ධ විපක්ෂ ඉඳගෙන හරි ජනතාවගේ හඬ නියෝජනය කරන්න. එනතු එක එක දේශපාලන කඩවැලි එල්ලගෙන යන දේශපාලන අනාථයන්ගේ ගමනක් යන ශක්තියක් වෙන්න එපා. ජනතාව වෙනුවෙන් හඬක් නැගලා මේ රටට යහපත් ගමනක් උදා කරන විපක්ෂ කණ්ඩායමක් කරන මම ඉල්ලන මේ රටේ යහපතක් උදා කරන්න. ඔබ
වැලිත් බලයේ දේශපාලන සංවාදයේ සමග අද අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයාට අවස්ථාව තිබෙනවා කඹුරු පිටියේ නුඹතුමාට ප්‍රශ්න එන්නේ ෘචිර මහතාපට කතා කරන්නේ ෘචිර මහතා සුබ සන්ධ්‍යාවක් සුබ සන්ධ්‍යාවක් සුදේව හොඳයි ප්‍රශ්න අහන්න මම කතා කරන්නේ කඹුරු පිටියෙන් ජාතික නිදහස් පෙරමුණේ ගරු මන්ත්‍රීතුමා කතා කරනවා එතුමාලගේ කාලේ අමතක වෙලා වගේ අද අද වෙනකොට වර්තමානයේ ඇමති මණ්ඩලයේ වැඩි වෙන එක ගැන ඔබතුමාලගේ පක්ෂයේ ඒ දවස් මහින්ද රාජපක්ෂගේ සමයේ නිහඬව හිටියේ ඔබතුමාලා අද මේ කතා කරන්නේ රෙදි ඇඳගෙනද කියලා අහන්න කැමති ඒ දවස්වල පැටව ගහගෙන ඇමති මණ්ඩලයේ වැඩ වෙනකොට ඔබතුමාලා කට වහගෙන හිටියා ඒ වගේම මම ගරු මන්ත්‍රීතුමාට මතක් කරනවා හේසා විතරණ මන්ත්‍රීතුමා කියන්නේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් විදිහට දේශපාලනට ඇවිල්ලා කඹුරුපිටියේ රුචිර මහත්මයාගේ ප්‍රශ්නේ ඔව් එදා සඳහන ආණ්ඩුවත් අමාත්‍යවරු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තිබුණා අපි සඳහනේ කොටස්කාර පක්ෂයක් හැටියට එතුමට මතකද දන්නේ නැහැ අපි ඒ ස්ථානවලදීත් අපි අපේ අදහස සඳහනේ ඇතුළෙත් සඳහනේ පිටතත් අපි කිව්වා දැන් ඔය දැනුත් කතා වෙන්නේ ඔය විමල් වීරවංශ මහත්තුමා සඳහනේ ගමන සම්බන්ධ කරපු විවේචන අදත් කතා වෙනවා අපි ඒවා කිව්වා අපි මේ දේශපාලනය කරන්නේ අපි දරන අදහස අපි දරන මතය අපි සමාජගත කරන ඕනම තැනක ඕනම ස්ථානයක සඳහනේ ඇතුළෙත් අපිට අරගලයක් තිබ්බා සඳහනේ පිටත් අපිට අරගලයක් තියෙනවා අදත් තියෙනවා දැන් රුචිර ප්‍රශ්නේ තියෙන්නේ මේ යහපාලන ආණ්ඩුව බලයට පත් උනේ කොහොමද කිව්වේ අමාත්‍ය මණ්ඩලයේ 25යි 25කට වැඩිය වැඩි කරන්නේ නැහැ කියලානේ කිව්වේ දැන් ඒ 25නේ දැන් 90 කීයද නැද ඊයේ විමල් විරුවන්ස මැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළා දැන් කීයද දැන් ඊයේ දිවුරුඳුන ඇමතිවරු 3 දෙනෙක් රාජ්‍ය එක්කෙනයි නියෝජ්‍ය දෙන්නයි එතකොට සමස්ත ගාන කීයද කියලා අඩු ගානේ ඊයේ පාර්ලිමේන්තු සභානායකතුමා හිටියා කතානායකතුමා හිටියා කතානායකතුමා පාර්ලිමේන්තු සභානායකතුමා ඒ කිසිවෙක් දන්නේ නැහැ දැන් අද වෙනකම් පත්‍රවල එකක තියෙනවා 92යි කියනවා තව එක 93යි කියනවා තව එක 91යි කියනවා අදත් දන්නේ නැහැ මේ ප්‍රශ්නයක් තියෙනවා මේ රට තියෙන ඉතාම නරක තැනක ඉතින් ඒ නිසා තමයි මේ විවේචනේ බරපතල වෙන්නේ දැන් ඔබත් ඔබ දන්නවා ඇති වීගොවියා හදනාතයි රබර් කිලෝ එකට 350ක් දෙනවා කිව්වා දැන් රබර් කිලෝ එකට රබර් කිලෝ දෙකක් විකුණ ගන්නත් දැ 350ට තේ කිලෝ එක දෙනවා කිව්වා 80ක 90ක පාවෙන මිලක් දැන් තේ කිලෝ එක දෙන්න බෑ රුපියල් 60ටවත් ඒ අස්සේ තේ මිශ්‍ර කරන්නත් යනවා ඊළඟට කිරිගොවියා කිරිගොවියට කිරි ලීටරයට 70ක් දෙනවා කිව්වා අද කිරි වීසි කරන්න වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි රාජ්‍ය සේවකයන්ට කිව්වනේ මූලික පඩියට රුපියල් 10000ක් එකතු කරනවා කියලා මූලික පඩියට 10000ක් එකතු කරනවා කිව්වේ දැන් දුන්නේ ඇයි ඒක ඈ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් වල මිල ගණන් අඩු කරනවා කිව්වා ජනවාරි 23 වෙනිදා ඉදිරිපත් කරපු අයම කොත්තමල්ලි අඩු වුණා කහ වගේ අඩු වුණා අද අඩුද ඒවත් අඩුද දැන් අවුරුද්දක් එනවා පාන් කියා අවුරුද්දක් එනවා ලෙව කන්න වෙලා තියෙන්නේ කඩවල රෙදි විකුණන්නේ නැහැ කැම්බිය විකුණන්නේ නැහැ ගියක් දොරක් අලුත් වැඩියා වෙන්නේ මිනිස්සු නොමැරි මැරෙන තැනකට පත් වෙලා තියෙනවා එහෙව් තත්වයක් ඇතුලේ රට ඩොලර එකේ මිල රුපියල් සාපේක්ෂව 150 වෙනවා දැන් මේ පළවෙනිදා ඉඳන්නේ වැට් බද්ද 115 කලේ මෝඩය ඇදිනේ හැබැයි පළවෙනිදා එක කලේ නැහැ දැන් එනවා ඒක මැයි මාසේ එනවයි කියලා කියනවා දැන් මැයි මාසේ හැම අපි කන බොන අඳින පළඳින සියල්ලේ මිල ගණන් අහස උසට නගිනවා දැන් ඒ එවැනි තත්වයක් ඇතුලේ
එවැනි තත්ත්වයක් ඇතුළේ 25ට අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරන්න ආපු ආණ්ඩුවක් අද මේ විදියට පැටවුක ගා දැන් අර අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා එතුමා බරපතල විවේචනයක් කළා අපිත් එක්කත් කළා පාර්ලිමේන්තුවේ එතුමාට අමාත්‍යංශයක් ලැබිච්ච එක එතුමාගේ පුද්ගලික වශයෙන් එතුමාට සතුටු වෙනවා අපිත් සතුටු වෙනවා එතුමාට ලැබීම නමුත් ප්‍රශ්න තියෙනේ එතුමා බරපතල විවේචනයක් කළා අපේ පියල් මන්ත්‍රීතුමා පෙන්නුවා ඒක එතුමාගේ පුවත්පත් සාකච්ඡා එතකොට දැන් එතුමා වේදනාව පිට කළා එතුමා සනසන්න අමදුරයක් දුන්නා දැන් වේදනාව පිට කළොත් සනසන්න අමදුරයක් දෙනවා ඒ තත්ත්වයට අද පත්වලා තියෙනවා යහපාලනේ දැන් මේ නිසා නෙවෙයිද යහපාලනේ හදන්න කැපවෙච්ච යහපාලන ආණ්ඩුව මේ අවුල් අවුල් ආණ්ඩුව හදන්න කැපවෙච්ච උදවිය දැන් මොකද නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා කියන්නේ දැන් මෙතුමා නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා තමයි ඒක වෙලාවක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමේ ප්‍රධානී හැටියට විශ්වවිද්‍යාල ආචාර්යවරු පාරට බස්සලා මහපාරේ පෙළපාලි ගිහිල්ලා සාධාරණ සමාජයක් සඳහා ඌ ජනතා ව්‍යාපාරයේ ප්‍රධානීෙක් හැටියට මහින්ද රාජපක්ෂව ගෙදර යවීම වෙනුවෙන් ප්‍රබල වැඩ කොටසක් කරපු කෙනෙක් අද මොකද කියන්නේ අද උන්නේ නැහැ කියනවා දේවසිරි මහත්තයා කියනවා ආචාර්ය දේවසිරි මහත්තයා අනේ අපි ගැන හිතලවත් අඩු ගානේ මේ ආණ්ඩුවට නිවැරදි වෙන්න බැරිද උන්නේ නැහැ කන්න ලහුවක් තියෙනවා අද වික්‍රමසිංහ මහත්තයා නෝ සිරිසේන මහත්තයා ඊගොඩ ගැමුණු විජේරත්න මහත්තයා මොකද කියන්නේ උන්නේ නැහැලා නෙවෙයිද මේ ආණ්ඩුව බලයට පත් කරන්න කැපවෙච්ච උදවිය අද ගැමුණු විජේරත්න මහත්තයා දබර කිල්ල දික් කළ නැද්ද යුද්ධ ප්‍රකාශ කළ නැද්ද ආණ්ඩුවට විරුද්ධව ඊගොඩ මුලින්ම දැන් අපිට මතකයි සඳහන ආණ්ඩුවේ රජීව් දිසානායක මහත්තයා මේ රටේ යම් ලිබරල් මතවාදයක් ඉදිරිපත් කරපු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් ඉදිරිපත් කරපු කෙනෙක් විශේෂයෙන්ම එහෙම මතයක් දරපු කෙනෙක් රජීව් විජේසිංහ මහත්තයා ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්කම ගියා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගැලවිලා නැහැ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඊට පස්සේ ගිහිල්ලා කීයද කොච්චර දින 100 ආණ්ඩුවේදීම ඉවත් වුණා මේකත් එක්ක කරන්න බෑ කියලා උන්නහැගෙන් පස්සේ කියන්නේ ඒ ඒ ඒ නව මෙදපාන්තික බුද්ධිමතුන්ගේ කවයක් දින 100 මේ කියන්නේ යහපාලන ආණ්ඩුව නිර්මාණය කරන්න කැපවෙච්ච උදවිය අද කවුද ඉන්නේ අද ඒ මෙදපන්තියවත් ඊට ඉහළ පන්තියවත් බුද්ධිමතුන් තුලවත් වෙන කිසිම කවයක අද ගමේ ඉන්නවද යහපාලන ආණ්ඩුවට බලයට එන්න පත් කරන්න කැපවෙච්ච කෙනෙක් එක ගැන පෙනී හිටින කෙනෙක් හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒක තමයි පාලිත තෙවරප්පේරු මන්ත්‍රීතුමාගේ විවේචනයේ බවට පත් උනේ දැන් එතුමාට ඇමතිකමක් දීලා එතුමාව සනසන උත්සාහ කරන වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ අද මේ රට තියෙන්නේ මෙන්න මේ වගේ ඉතාම බැරි භයානක අනතුරුදායක තත්ත්වයක. ඒකයි දේවසිරි මහත්තයා කියන්නේ අපිට මේ ආණ්ඩුවේ අපි ගැනවත් කල්පනා කරන්න කියලා. දැන් බලන්න දැන් ඊයේ පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් තිබ්බා. මොකද විවාදේ? අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවේ ඒ අල්ලස් දූෂණ විමර්ශන නියමානුකූලව පරීක්ෂා කරන්නේ නැහැ. ඒකේ ස්වාධීන භාවයක් නැහැ. මේ කවුද ඒකට දැම්මේ? දිල් රුක්ටි ඩයස් වික්‍රමසිංහ මැතිනි. එතුමිය කවුද? එතුමිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ බිරිඳගේ ඉතාම කිට්ටුවන්තියක්. ගජමිතුරියක්. එතුමිය තමයි දැම්. එතකොට ඒකේ ස්වාධීනත්වයක් තියෙනවද? ඒ විතරක් නෙමෙයි. එතුමිය දැම්මට පස්සේ පැමිණිලි 72ක් අල්ලස් දූෂණ කමිෂන් සභාවට කෙරුවා. එක පැමිණිලක් මේ වෙනකොට විභාග කළේ නැහැ. දැන් මම ගිහිල්ලා රාජිත් සේනාරත්න මහත්තයාගේ ඇමතිතුමා ධීවර ඇමතිවරයා කාලේ එතුමා බ්ලූ ඕෂන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ආයතනයක් හදලා ඒ ආයතනය සමාගම් නීතිය උල්ලංඝනය කරලා එතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න කෙනෙකුගේ නමට සමාගමක් හදලා ඒක හරහා ගැඹුරු මූදේ මසුන් ඇල්ලීම් පිළිබඳ කරන ලද කූට ව්‍යාපාරයක් පිළිබඳ ලිඛිත සාක්ෂිත් එක්ක 2015 මාර්තු මාසේ 3 වෙනිදා ගිහිල්ලා පැමිණිලක් කළා. අද වෙනතුරු ඒක ගැන කිසි විභාගයක් නැහැ. අපෙන් ගෙනල්ලා කෙසරයි කට උත්තරයක් ගත්තා. එච්චරයි. රාජසේනාරත් මහත්තයා අහලවත් නැහැ. ඉතින් මෙහෙම තමයි තත්ත්වය. ඒ විතරක් නෙමෙයි. දැන් දිල් රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මැතිනි. ඊ අපි හැන්සාඩ් ගත කළා ඒ වාර්තා. එතුමිය දිවුරුම් ප්‍රකාශයක් දීලා තිනවා. එතුමිය සතුව, එතුමාගේ කාලාත්‍රය සතුව, එතුමියගේ බාලවයස්කාර දරුවෙක් සතුව කොළඹ නගරයේ ඉඳන් කිලෝමීටර් 20ක් ඈතක ඇතුළත එතුමියගේ නමට කාලාත්‍රය නමට බාලවයස්කාර දරුවෙක්ගේ නමට ගියක් නැහැ. ඒසය ගියක් ඉල්ලගෙන තියෙනවා. ගියක් අරගෙන තියෙනවා. ලෝරිස් පටුමගේ අංක 33 දරන මහල් නිවාසේ. දැන් එතුමියගේ නමට හෝකන්දර කිලෝමීටර් 15ක් ඇතුළේ ගියක් තියෙනවා. ඔන්න ඉතින් දූෂණ. ඔන්න ස්වාධීනකම්. එයා එහෙම තමයි අල්ලස්සෝ දූෂණ කමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේ රටේ අල්ලස්සෝ දූෂණ හොයන්න යන ප්‍රධානියා එතුමිය දූෂණයක් කරලා තියෙනවා බරපතල. ඒක සුදේව ඒක අලුත් වැඩියා කරන්න ඉල්ලලා තිනවා සල්ලි
අලුත් වැඩියා කිරීමේ චෙක් එක ලියාගෙන රඳවගෙන ඉන්නවා ධනකාධිකාරතුමා මේක දැනගෙන එතුමාට මේකට දඬුවමක් විඳින්න මේක. උන්න යහපාලන ආණ්ඩුවේ අල්ලස්සෝ දූෂණ කමිෂන් සභාවේ ස්වාධීනකම්. ඔක තමයි තත්ත්වේ. එයින්ද අද 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 දැන් බලන්න දැන් මහින්ද අමරවීර මහත්තයයි මේ යහපාලන ආණ්ඩුවේ ධීවර ඇමතුමා යහපාලන ආණ්ඩුවේ ධීවර ඇමතුමා මහින්ද අමරවීර මහත්තුමයි ජගත් පුෂ්පවාර මහත්තුමයි ගිහිල්ලා දැම්මා බැනුම් කර වංචා. ලංකාවේ මෙතෙක් සිද්ධ වෙච්ච අතිවිශාලම වංචාවනේ. බැනුම් කර වංචා වංචාව පිළිබඳව ගිහින් දැම්මා පැමිණිලා අල්ලස්සෝ දූෂණ කමිෂන් සභාවට. කෝ විවාහ කළාද? අඩු ගානේ විවාහ කළාද? නෑ. අද එහෙම විභාගයක්වත් කරන්න බෑ. ඇයි? ඒක අර්ජුන මහින්දන් කියන්නේ ඉඳලා නිල ක්‍රමසිංහ අගමැතිතුමාගේ ගජ මිත්‍රයා. දැන් බලන්න ඒ විතරක් නෙමෙයි. දැන් අර කළු වැල වත්තල මාබෝලේ කළු වැල එතන තීපු ශරීර සුවතා මන්තිරුව. දැන් කවුද කැඩුවේ? දැන් කවුද කැඩුවේ? දැන් කඩොප්පිනියක් නෑ. බෑකෝ දැන් පොලිස් ස්ථානේ එතනම තියෙනවා. කළු වැල ඉස්සරහා පොලිස් ස්ථානේ තියෙනවා. පැත්තේ පොලිස් මුරපොළක් තියෙනවා. පොලිස් මුරපොළ තීද්දි පොලිස් ස්ථානේ බලාගෙන ඉඳද්දි කළු වැලේ ශරීර සුවතා මන්තිරුව කැඩෙනවා. බැකෝ එකක් ගන්නවා. දැන් බැකෝ එකක් නිදහස් කළා. දැන් එකපාරට එක හදනවා කොන්ත්‍රාත්කාරයෙක්. දැන් අඩු ගානේ මේ යහපාන ආණ්ඩුව පත් කර නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයලා දැන් මේ පපුවට ගහගන්න එකනේ. අපෝ අපි කරගත්තු අපරාධයක් කියලා. දැන් මං හිතන්නේ නිර්මාල් රංජිත් දේවසිරි මහත්තයා සමාජ ක්‍රියාකාරකයෙක්. එතුමාගේ ජීවිතය කරගත්තු ලොකුම වර්ධනේ අත්වර්ධනේ මේ යහපාලනය කියලා මේ ආණ්ඩුව බලයට පත් කරගත්තු එක. දැන් එතුමලා කියන්නේ ඒකයි. අපිවත් අනේ අපි ගැන අනුකම්පාවෙන් හරි පාරේ ඵලයල්ලා කියලා නේද එයා කියන්නේ. ඒසා කළු වැල් දැන් අපි අදත් එතනට ගියා. අපි මන්ත්‍රීවරු 3 දෙනෙක් ඒකාබද් විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක් අපි ගියා. ගිහින් බලන්න දැන් ඒක හදනවා. දැන් අඩු ගානේ මුලින්ම මේ රාජ්‍ය අරමුදල් මේකට වියදම් කළා. ජනතාවගේ මුදල් ඔබෙත් අපෙත් මහජන දේපළ මේකට වියදම් කළා. වියදම් කළ මේක හැදුවා. හැදුවාට පස්සේ කැඩුවා. දැන් මොකද බලන්න කරන්න ඕනේ? පොලිසිය පැමිණිලි දෙකක් තියෙනවා. පොලිසිය දැන් පොලිස් කමිෂන් එකට දැන් මේ මහා පරම ස්වාධීන කොමිෂන් සභාව හදලා අල්ලස්සා දූෂණ කමිෂන් සභාව හදලා පොලිස් කොමිසම හදලා මැතිවරණ කොමිසම හදලා රාජ්‍ය සේවා කොමිසම මේවනේ කිව්වේ. දැන් පොලිසිය මොකද වෙලාදී? පොලිස් කොමිෂන් සභාව නේද? දැන් වත්තල පොලිසිය කිසි කට උතරක් වතරන්නේ කවින්වත්. අර බැකෝ යන්ත්‍ර නිදහස් කළා. දැන් කවුද කැඩුවේ? දැන් අපි අහන්නේ දැන් මේක කවුද කැඩුවේ? පොලිසිය බලයින් දැද්දී පොලිස් මුරපොළක් තියද්දී කවුද කැඩුවේ? දැන් ජෝන් අමරතුංග මැතිතුමා මේක ගැන කැඩුවා කියලා ප්‍රදේශ ජනතාව කියනවා. අඩු ගානේ දැන් කැඩුවන වහාම දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යහපාලනය පිළිබඳ අබමල් රොණක එතුමාගේ පුද්ගලික කීර්ති නාමය කෙරෙහි හරි එතුමා සලකනවා නම් මේ තක්කඩියව අල්ලන්න එපා. මේ කළුවැල කඩපු තක්කඩියව අල්ලන්න එපා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අඩු ගානේ පුද්ග යහපාලනය පිළිබඳ අබමල් රොණකවත් කීමක් තියෙනවා නම් මේ කළුවැල ශරීර තුවතා මන්තිරුව කඩපු තක්කඩියව අල්ලන්න එපා. මේක හදන්න ඉස්සෙල්ලා එයාව හදලා ඒ තක්කඩියව අල්ලලා ඒකට දඬුවම් කරන්න බෑ නෑ. ඒ නිසා සුදේව මේ යන්නේ මේ රට තත්පරෙන් විනාශයට අරගෙන යන ගමනක්. අර 2000 මේ චාවකච්චේරි ප්‍රශ්නේ ඒක සරලව ගන්න අරකයි සුදේව. ඒක සරලව ගන්න අරකයි. මේ චාවකච්චේරි මාවරම් පුළම් ප්‍රදේශයෙන් අහුණු බෝම්බේ මේ බෝම්බේ අර කිව්වනේ මාළු කෑල්ලක් ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තේ ඒක නිකන් තියන නෙවෙයිනේ. ඒක පිසින්නනේ ගත්තේ. ඒක පිසින්න තමයි ගත්තේ. හැමදාම එහෙම කිව්වා. මේ මෙතන අහුණා බෝම්බ කබය. ඒකට බැටරි ගෑල්ල විතරයි සුදේ වාඩු. බැටරි ගෑල්ල තිබ්බනම් ඒක පුපුරන්න පුළුවන්. ඒ තරම් අලුත් එකක්. ඒ වගේම මෙතන අහුණා TNT. TNT කියන්නේ ගොඩක් කාලයක් තියාගන්න බෑ. TNT කිලෝ එකක් විතර. ඒ නිකන් තියාගත්ත ඒ අලුත් ගොඩක් තිබ්බනම් දිය වෙනවා. ඒ වගේම මෙතන අහුණා මිලිමීටර 9 රිවෝල්වරයක් සඳහා පාවිච්චි කරන උණ්ඩ 100ක පෙට්ටි දෙකක්. ඒ රිවෝල්වරයක් විතරයි අඩු. ඒකට පැති බෝම්බ 4ක් අහුණා. බැටරි විතරයි අඩු. කවුද මේවා ගෙනාවේ? පුනරුත්ථාපනයේ නොවූ වෙල්ලමුල්ලි වයිකාල් වෙනකම් මේ සටනේ හිටපු LTT වෙල්ලමුල්ලි වයිකාල් වෙනකම් සටනේ හිටපු LTT සන්නද්ධ නායකයෙක් එඩ්වඩ් ජුලියට් තමයි හමුදාවට අහු නොවි බේරිලා ගිහිල්ලා ඊට පස්සේ නැවත වතාවක් එඩ්වඩ් ජුලියට්ගේ ගෙදර තමයි මේක තිබ්බේ. එඩ්වඩ් ජුලියගේ නෝනා මේක කිව් එක. බුද්ධියංශ හොයාගත්තද? බුද්ධියංශ ගිහිලා හොයාගත්තද තමන්ගේ මෙහෙමුනේ නැහැ. එඩ්වඩ් ජුලියට්ගේ දෙවනි බිරිඳ මේ එඩ්වඩ් ජුලියට් කියන මිනිස්සයා දිගටම මේ බිරිඳට අඩන්තේට්ටම් කරන නිසා ඒක විඳව ගන්න බැරුව පොලිසියට ඇවිල්ලා කිව්වා අනේ මහත්තයෝ මට ගහනවා හැමදාම. මේ යකාගෙන් මට ඉන්න විදිහක් නැහැ. මෙයා දැන් ගංජා බිස්නස් එකක් පටන් අරන් තිනවා. ගංජා ගෙනල්ලා තිනවා ගෙදර. කරුණාකරලා ගංජා ටිකක් අතල්ලා මෙයාවත් ඇතුළට දාලා මාව මේකෙන් ගෙබ්බේරලා දෙන්න කියලා. ඒ අනුව තමයි පොලිසිය ගියේ. පොලිසිය ගිහිල්ලා ගියේ පොලිසියගේ ගංජා අල්ලන්න.
පොලිසිය ගංජල්ලන්න ගියාට පස්සේ බැලුවාම තමයි තේරුනේ මෙතන අලුත්ම බෝම්බ කබායකුත් පැති බෝම්බ හතරකුත් රිවෝල්වරයක් සඳහා රිවෝල්වර් සඳහා පාවිච්චි කරන මිලිමීටර් 100 පතුරම් පෙට්ටි දෙකකුත් තියෙන බව. ඉතින් මේක ගෙනාවේ නිකන්ද? මේ ජුලියට්ලා නිකන්ද? ඒ විතරක් නෙමෙයි. ජුලියට්ව මේ අල්ලගත්ත විතරයි චාව කච්චේරි පොලිසියට පැය දෙකක් යන්නු නැහැ නීතිඥෙක් ආව. නීතිඥෙක් එනකොට යාව සස්ත මර්ධන ඒකකයට බාර දීලා. ඒ හින්දා බේරුණා. කවුද මේ නීතිඥයව ඇහුවේ? මෙතන තියෙන ප්‍රශ්නේ ඒ නිසා දැන් නීතිඥෙක් ඇහුවා කියලා අපි කියනකොට අපිවත් ගිහිල්ලා රහස් මේ FCID එකට යන්න වෙයිද නැහැ. ඉතින් GL පිරිස් මැතුමා මේක දැක්කා. මේ අනතුර දැක්කා මේ නිකන් නෙමෙයි. මේවා සිද්ධ වෙන්නේ අද බුද්ධිංශය අකර්මණ්‍ය කරලා තියෙන තත්වයක් ඇතුලේ. හමුදාවේ ප්‍රධානින් දැන් චාගි ගාල්ලගේ කෝපයි 51 වෙනි බලසේනාවේ ප්‍රධානි හැටියට හිටියා. චාග්ගාල්ගේ මොකද කරපොරේ? චාග්ගාල්ගේ කියන්නේ මානුෂික මෙහෙයුමේ ඉඳන් 51 වෙනි බලසේනාවේ බ්‍රිගේඩියර්වරෙක් හැටියට ඉඳලා අනදීලා මේ කොටි හැසිරෙන විදිය සියුම් විදි පිළිබඳ ඉතා ගැඹුරු පළබුරුද්දක් අත්දැකීමක් තියෙන කෙනෙක්. ਉਹ මොකද කිව්වේ? ਉਹ කිව්වා සංහිඳියාව පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශ ජනාධිපති කාර්ය සාධන බලකායටයි ආරක්ෂක අංශ කෙනෙක් දැම්මේ නැත්. ඒකනේ කිව්වේ. එහෙම ඕනනේ සංහිඳියාවක් හදනවා නම් ඒකට මේ ඒක හදන්න එපා ජාතික ආරක්ෂාව පරදුවට තමයි නැතුව ඒ ජාතික ආරක්ෂාව පරදුවට නොතබා සංහිඳියාව හදනකට අපි පක්ෂයි. චාගි ගාල්ලගේ කිව්වේ ඒක හදනවා නම් ඇයි මේ සංහිඳියාව පිළිබඳ 11 දෙනෙක් පත් කළා නම් මනෝරි මුත්තේටුවගේ ප්‍රධානත්වයෙන් පත් කළා තියෙන ඔක්කොම NGO කාක්කෝ ටිකන්නේ කාක්කෝ ටිකක්. ඒතර පාකිෂෝති සරණමුත්තලා KW ජනරන්ජල්ලා ධර්මසිරි බණ්ඩාරනායක මේගොල්ලෝ පත් කරන වෙලාවේ එක ආරක්ෂක නිලධාරීන් මේකට දැම්මේ නැත්තේ ඇයි? කියපු එකනේ කිව්වේ චාගි ගාල්ලගේ මොකෝ උනේ? පව්ව දාම චාගි ගාල්ලගේ වෙන්න 51 වෙනි සේනා බල සේනාධිපති මෙන්න කොළඹ නිකන් වැඩක් නැති පාබල හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වුණා. උන්න ජාතික ආරක්ෂාව හදන විදිය. එතකොට දැන් මොකදුනේ? කෝපායි ඉඩෙන්ටික බෙදුවා ඊට පස්සේ. කෝපායි කියන්නේ සුදේව. කෝපායි කියන්නේ යුදමේ වශයෙන් උපාය මාර්ගිකව අතිශය වැදගත් තැනක්. අර අලිමංකඩ වගේම අතිශය වැදගත් තැනක්. මේ මොකද අලිමංකඩ විතරක් නෙමෙයි. ඒ වගේම වලිගාමන් වගේම අතිශය වැදගත් තැනක්. වලිගාමන් ප්‍රදේශය අතහැරියා. දැන් කෝපායි අතහැරියා. ඊළඟට සාම්පූර් අතහැරියා. ඒ වගේම සුදේ මම කියන අලුත් අවුරුද්දක් මට විනාඩියක් දෙන්න. අලුත් අවුරුද්දක් ලබා ගන්නවා සුදේ. අපි හැමෝම දැන් මේ රටේ සිංහල මුස්ලිම් මැලේ බර්ග හින්දු මේ කවුරුත් සූර්ය උදානය සමරනවා. මේක මහා සංස්කෘතියේ කොටසක් හින්දා සමරනවා. හැබැයි මේ රටේ 28,000ක් මැරුණ සුදේ. 29,000ක් ආබාධිත වුණා සුදේ. ඒ 29,000 28,000 සංකේතය තමයි මේ රටේ මේ දැන් ඉතුරු වෙලා ඉන්න අපේ හමුදාවේ විරු. මේකිනුත් විශේෂයි සුදේව. බුද්ධ්‍යංශ කොළඹ 56 වතාවක් ගිනිබත් කරන්න ආපු වෙලාවේ ඒව වළක්ව ගත්තේ ගිරතලේ හමුදා කඳුර ආශ්‍රිතව ක්‍රියාත්මක වෙච්ච HH ඔපරේෂන් HH මෙහෙමට නායකත්වය දීපු මේ බුද්ධ්‍යංශ නිලධාරීන්. අදේ බුද්ධ්‍යංශ නිලධාරීන් 9 දෙනෙක්. කර්නල් සම්මි කුමාරත්න, කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, සාජන් ගුණරත්න, සාජන් ගමගේ, කැප්ටන් කපිතාන් අබේරත්න, ඒ වගේම කෝපල් රූපසේන, රාජන් රූපසේන, ධම්මික රාජපක්ෂ ඇතුළු 9 දෙනෙක් අද දින 250ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා සුදේව. ඒගොල්ලන්ට අඩු ගානේ තමන්ගේ දරුවොත් එක්ක කිරිබත් කැල්ලක් කන්න අයිතියක් දෙන්න මේ රටට හිතෙන්නේ නැද්ද? අපි කොහොමද මේ මිනිස්සු අපි අද මරණ බයක් නැතුව කිරිබත් කැල්ලක් කනවා දරුවොත් එක්ක? මේ මිනිස්සුන්ට කිරිබත් කැල්ලක් කන්න වරමක් නැහැ. අර දහදුක් විඳිනවා අර රක්ෂිත බන්ධනාගාර ගත වෙලා. අපි ඒකයි කියන්නේ මේ රටට අභේදානේ දීලා අපිට කිරිබත් ගන්න, අපිට අලුත් අවුරුදු සමරන්, වෙසක් සමරන්, දේශපාලනය කරන්න ඔබම ඇවිදින්න අවස්ථාව හදපු රණවිරුවෝ අද හිරේ විලංගුවේ දාලා මහේස්ත්‍රාත්තුමා කියන ඔහොමගම මගේ අත් බැඳලා වගේ තියෙන. ඒ නිසා අපි ඉල්ලනවා යහ පාලකයන්ගෙන් අපි ඉල්ලනවා අඩුම තරමේ මේ සියලුම නිලධාරීන් තාම බුද්ධ්‍යංශයේ හමුදා නිලධාරීන් හමුදාවේ තාම සේවයේ ඉන්න අය වැඩි දෙනෙක් ඒ අයට ඇප දෙන්න නිදහස් කරන්න නෙවෙයි ඇප දෙන්න කොටින්ට දුන්නනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව මරා දාන්න ආපු කොටියටත් අබේදානේ දුන්නනේ ඒ කොටිය වැල්ලුවෙත් ශම්මි කුමාරරත්නේ අද හිරේ ඉන්න ශම්මි කුමාරරත්නේ ඒ හිඳ අඩු ගානේ ඒ මරා දාන්න ආපු මිනිහට අබේදානේ දුන්නා නම් මේ රටක් ජාතියක් වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැදපු මේ බුද්ධ්‍යංශ නිලධාරී 9 දෙනාට ඇප දීලා ඒ බුද්ධ්‍යංශ නිලධාරීන්ගේ වරදක් තියෙනවා නම් පස්සේ දඬුවම් කරන්න අලුත් අවුරුද්දේ ඒ දරුවොත් එක්ක දෙමව්පියොත් එක්ක අලුත් අවුරුද්දට කිරිබත් කෑල්ලක් කන්න මේ අමාරු වෙන අවුරුදු ගණන මිනිසුන්ට කිරිබත් කෑල්ලක් කන්න අවස්ථාවක්. We'll be right back.
ඔබ බලයේ දේශපාලන සංවාදයේ සමගින් අලින් බණ්ඩාර මන්ත්‍රීතුමා දෙවනවටේ අවසන් අවස්ථාව ලබා ගන්න සූදානම් කුරු නෑගලින්ම ප්‍රශ්නයක් ඔබට තිබෙන්නේ මයුර අමරනායක මහතා අපට කතා කරන්න මයුර මහතා සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් ඔව් ප්‍රශ්නය අහන්න නලින් බණ්ඩාර මහත්මයා ඔබතුමාලා මට ඉක්මන මම අහන්නම් ඇමති මණ්ඩලයේ වැඩි කිරීම සම්බන්ධයෙන් 19 විවස්ථාව මත දැන් ඉදිලා ඉන්නේ අදිරුවාවේ ශෝකිත හාමුදුරු ජීවසුන් අතරේදී කිව්වා මම මේ ඇමති මණ්ඩලයේ වැඩි කරන අයරු පිළිකුලෙන් ඉතුව බලා ඉන්නවා කියලා මාසයකට කලින් ජාතික සුවත් පතකට කිව්වා එතකොට මාදිරුවාවේ ශෝකිත හාමුදුරන්ගේ පිළිකුලද මේ තව තවත් වැඩි කරන්නේ ඔබතුමා ලක්ෂ්මන් කියලා මෙතුමා පාර්ලිමේන්තුවේ අහගෙන කියනවා එන්න එන්න තව තියෙනවා දෙන්නම් එතකොට මේ මාදිරුවාවේ ශෝකිත හාමුදුරු පළ කරපු පිළිකුලද ඔබතුමාලා තව තවත් වැඩි කරන්න කියලා අහන්න ඕන එක ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව හොරා කකා හොරු කියන වචනේ දැන් අවුරුදු 1යි මාස 3ක් තිස්සේ කියනවා. හරි. ඔබතුමාලා කියන විදිහට හිතමු හොරු කියලා. එතකොට මේ හොරා කකා පෝර සහනාධාරය දුන්නා. හොරා කකා සමුද්‍ර සහනාධාරය ඉවරදීව දුන්නා. පාසල් නැඳුම වද දෙන්නේ නැතුව දුන්නා. විස්සම් වැටුක කපා දාන්නේ නැතුව හිටියා. රටේ කොතරක බැලුවත් සංවර්ධනයක් ඇති කෙරුවා. හමුදාවයගේ දෙමෝපියන්ට දුන්න 1500 කපා දාන්නේ නැතුව හිටියා. හමුදාවේ පොලිසියගේ 3 ළමයට දුන්න සහ කපන්න නැතුව හිටියා. ඔබතුමාලා කියන විදිහට හොරා කකා කොටස් කරනදපුර ස්ථාවරව තියාගත්තා. හොරා කකා ඩොල්රේ ඇලේ සුපිත්තෙන් බීදෙන්නේ නැතුව හිටියා. හොරා කකා රජී සේවකයන්ට මෝටර්බයිසිකලේ දුන්නා. හොරා කකා රජී සේවකීන් ලක්ෂ 15 දක්වා වැඩි කෙරපා. හොරා කකා බඩු මිල ඉහළ දාන්නේ නැතුව තිබුණා. ඒ වගේම නලින් බණ්ඩාර මෙතුමනි ඔබතුමාලා මේ පස්ස දෙක පොරොන්දු වෙන්න පුළුවන් ද මේ අප්‍රේල් 15 වෙනි පස්සේ වැට් බද්ද 15ට වඩා 15 අපි සිංගල උද්දෙන් පස්සේ මේ වැඩපත් වැඩි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න පුළුවන්ද? එතමයි. හොඳයි බොහොම ස්තුතියි ඍජු ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ඔව් මෛර සවර්ණායක මහත්මයා මේ ඇමති තනතුරු ගැන දැන් දිගින් දිගටම කියවා. නමුත් දැන් මේ ඇමති තනතුරු දෙකේ තුනේ තියෙන විශේෂත්වයක් මේ ඇමති තනතුරු තුනම පියල් මන්ත්‍රීතුමා මේ තුනේම නියෝජ්‍ය ඇමතිතුරු හිටියේ මේ. දැන් ඇම සමහර ඇමතිතුමා විතරයි හිටියේ. එතකොට විද්‍යා තාක්ෂණත් එහෙමයි විදේශ රැකියත් එහෙම මේ වගේ සේරම කැබිනට් ඇමතිතුමා හෝ තුමිය ඉතරයි හිටියේ නියෝජ්‍ය ඇමතිවරයෙක් හෝ රාජ්‍ය ඇමතිවරයෙක් හිටියේ නැහැ. ඉතින් මම ඊට වඩා ඒ කාරණේට කියන්න යන්නේ නැහැ. ඊළඟට අපේ සමරනායක මහත්මයා කිව්වා හොරා කකා සමෘද්ධිය දුන්නා කිව්වා. හොරා කකා පොහොර සානාධාරය දුන්නා කිව්වා. හොරා කකා බඩු මිල වැඩි කරේ නැහැ කිව්වා. ඉතින් ඔය වගේ නොඑක් හොරා කකා සංවර්ධනය කළා කිව්වා. සංවර්ධනය කරා කිව්වා. ඉතින් මේක අර නහය මට්ටමට ආපු තැනක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා අන්තිමට ඡන්දයක් තියලා මේක තවදුරටත් ඉස්සරහට අවුරුද්දක් යන්න බැරි නිසා මේක එතනින් නතර කරලා ජනබලයක් අරන් මොකක් හරි ගැටයක් ගහන්න ඉලක්කෙන් ගිහින් මැතිවරණයකට ගියේ. ඉතින් ඒ නිසා හොරාකක දුන්න එක නිසා තමයි අපි එතන වැටලා ඉන්නේ. අපි අනිත් එක ඔය කියමු මුකුත් නතර කරලා නැහැ. හොරාකක සමෘද්ධිය දුන්න එක අපි හොරා නොකා සමෘද්ධිය වැඩි කරලා තියෙනවා. අපි කප්පදු කරලා නැහැ. එතකොට හොරා කකා පොහොර සානාධාරයේ දුන්න එක සමෘද්ධියේ මුදල් කප්පාදු කරලා නැද්ද? නැහැ. කප්පදු කරලා නැහැ. පැහැදිලි නේ ඔබතුමා දන්නේ නැහැ. මෙන්න මේ තියෙනවා. ඔය සමෘද්ධියේ සානාධාරයේ දෙන සංඛ්‍යාව නෙමෙයි. සංඛ්‍යාවත් හෙටා නිද්ද වෙනකොට වෙනස් වෙනවා. සංඛ්‍යාවේ කිසිදු වෙනසක් වෙලා නැහැ. සංඛ්‍යාව වැඩි කරලා නැහැ. දෙන මුදල් වැඩි කරලා තියෙනවා. මෙන්න ඔබතුමාට මම සුදේව මේක ලබා දෙන්න. මෙන්න තියෙනවා කොපිය. එතකොට හොරා නොකා අපි පොහොර සානාධාරයේ මේ විදිහටම දීලා දෙනවා. හැබැයි දෙන ක්‍රමවේදය වෙනස් කරලා තියෙනවා. මොකද පහුගිය කාලේ විලාවට පොර ටික හම්බුන්නේ නැහැ. නිසි ප්‍රමිතියෙන් යුතු පොර ටික හම්බුන්නේ නැහැ. මේ වගේ ගැටලු ගණනාවක් තිබුණා. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේද වෙනස් කරලා තියෙනවා. එතකොට හොරා කකා ඩීසල් 150ට 160ට දේ දුන්නේවා. අපි හොරා නොකා විශාල ප්‍රමාණයකින් අඩු කරුවා ආණ්ඩුව බලයට ගත්ත ගමන්. එතකොට හොරා කකා දුන්න පඩිය වගේ රුපියල් 10000ක් එකතු කරලා හොරා නොකා අපි දුන්න රුපියල් 10000ක් එකතු කරලා අපේ රජයේ සේවකයාද තාම තෘප්තිමත් වෙ ඉන්නවා. හරි මන්ත්‍රීතුමා තවමත් මේ 10000 එකතු වීම දිගටම සිද්ධ වෙලා නැහැ නේද? ඒ කියන්නේ එකින් කොටසක් එකතු කරනවා කියලා කියන්නේ. ඒක 10000 එකතු වෙලා තිනවා. දැන් මේක මූලික වටපිට එකතු වීම කියලා කාරණේ නේ තියෙන ගැටලුව තිබුණේ. ඒක 2500ක් එකතු වෙලා මේක ජනවාරි එකතු කරනවා. නමුත් මුදලක් විදියට රුපියල් 10000 ලැබෙනවා. දැන් මේක මුදලක් විදියට ඒක ලැබෙනවා. නමුත් අර මෙතුමාලට මේ මූලික වටපිට 10000 එකතු වුණ නැති කාරණේ පිළිගන්නවා. ඒ නිසා එතුමාට මම මේක පොඩ්ඩක් මම අවසාන වශයෙන් ප්‍රශ්න කරා වැඩ් බද්ද ජනවාරි 15 වෙනි පසුව 115ට වෙන්නේ නැහැ කියන සාහිතකයේ දෙන්න පුළුවන්. ඒ දෙතනින් එහාට වැඩි වෙන්නේ නැහැ. මේකත් ඇත්තටම මේ අවුරුද්දේ තියෙන මේ වාතාවරණයත් එක්ක මේක ලබන අවුරුද්දේ ආය වෙනකොට මේක වෙනස් වෙන්න පුළුවන්. මේ මොකද අපි මේ බොරු කියන්න ඕනේ නැහැ. අපි අද ඉන්නේ බොහොම හිස් භාණ්ඩාගාරයක් තියෙන භාණ්ඩාගාරයට උඩින් ණය වාරික
පොලිය මේ සියලු දේවල්ගෙන් පිරිච්චි බාණ්ඩාගාරිකුත් එක්ක මේක එකපාරට අපිට පුරවන්න මේ මේ කොටින්ගෙන් ආපු රත්තරණුත් නැහැ වෙන මොකුත් නැහැ අපි මේක ක්‍රමවේදයක් ඇතුව හරියට කරනවා ඒක හොඳ උදාහරණයක් කියන්නම් ප්‍රොෆෙසර් අපේ සමරතුංග මහත්මයා තමයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එතුමාමට මේ ඊයේ මම එතුමා හම්බෙන්න ගිය වෙලාවේ කිව්වා 2009 එතුමා ගියාලු ආසියානු සංවර්ධන බැංකුවට ඒ වෙලාවේ පාලිත කොහොන මහත්මයාත් එක්ක ගිහිල්ලා තිබුණා එතුමා කිව්වා අඩුම ගානේ දකුණු ආසියානු කලාපේ සභාපතිවරයාවත් හම්බෙන්න හම්බෙලා නැහැ නිකන් මේ ඩෙක්ස් ඔෆිසර් කෙනෙක් එක්ක සාමාන්‍ය නිලධාරියෙක් එක්ක කතා කරලා තමයි ඇවිල්ලා තිබුණේ. එයා එච්චරවත් ඒ තරම් බොහොම පහත් පිළිගැනීමක් තමයි ආසියානු සංවර්ධන බැංකුවේ වෙලාවේ තිබිලා තියෙන්නේ. දැන් මෙතුමා මේ සතියකට කලින් ගියා මැල්ලනුවරට. එතුමා බාර ගන්න ගුවන්තොට පොරට ඇවිල්ලා තිබුණා ආසියානු සංවර්ධන ආසියානු කලාපේ සභාපතියට. ඊට පස්සේ එතුමත් එක්ක එකතු වෙලා මේකේ න්‍යාය පත්‍රය හදලා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා සියලුම නිලධාරීන් හම්බෙලා විශාල පිළිගැනීමකුත් එක්ක මේ රටට ආධාර කරන්න ඕනත් කියන තැන මේ ආයතනයේ ඉන්නවා කියන එක හොඳට දැනුණා කිව්වා. මොකද 2009 ත් එතුමා කියලා දුන්නා මේ ගිය සතියේත් එතුමා කියලා දුන්නා. ඉතින් එතුමා පැහැදිලිවම කිව්වා මේ රටට උදව් කරන්න ඒ වගේ. ඒ රට විතරක් නෙමෙයි අනිකුත් රටවල් සංවිධාන මේ මේ ආයතන මේ අධික පොලියට ණය දෙන රටන් නෙමෙයි සුදේ. ඒක තියෙනවා දෙකත් මාසියා සංදුරක් වූ ජයිකා එක. මේ වගේ අපිට රටට වැඩදායක විදියට ණය ගන්න පුළුවන් තැන් රටවල් අපිට අද උදව් ගන්න සැදී පැහැදී ඉන්නවා. හැබැයි අපිට නිකන් අර පිස්සු වගේ ණය ගන්න බෑ. පහුගිය කාලේ මේගොල්ලෝ රටට ණය ගෙනාවේ මේ විදියට. කොන්දේසි කියන අධික කොන්දේසි වලට අධික පොලිය වලට ණය ගෙනාවේ. ඉතින් මේ වගේ ණය වලට යන්නේ නැහැ. අද අපේ නායකතුමා ජපානට ගිහලා චීනෙට ගිහලා තිනවා. අපේ මුදල්ලමතුමා ජපානේ ඉන්නවා. මේ රටවල් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. දැන් මේක මේ වෙනසරි දකින්න නැත්නම් අද GSP සහනය අපිට ලැබෙමින් යනවා. ඊළඟට අපේ මාළු සඳහා යුරෝපයේ තිබුණු තහනම ඉවත් වෙමින් යනවා. මේවා තමයි අපිට දෙනු බරපතල මේ භාණ්ඩාගාරයට දෙනු බලපෑම්. පහුගිය කාලේ අපි දන්නවා කර්මාන්තශාලා මේ ගාමන්ට් කොච්චර වැහුණද කියන එක. කොච්චර රැකියාවක් නැති වුණාද කියලා. මොකද මේ GSP සහනය නැතිවීම නිසා අපිට මේක නපාත්තා ගන්න බැරි සාමාන්‍ය කර්මාන්තශාලා වැහිලා ගියා. ඉතින් ඒ තත්ත්වයද නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අන්තිම කාලේ දැන් අපිට පෙන්වෙන්නේ කීයද? රටේ දලදාතික ආර්ථික වර්ධනය 7.8 8යි හැම තමයි පෙන්වන්නේ. හැබැයි සැබෑව 2013 3.4යි 2014 4.4යි 2015 4.78යි. ඉතින් මේ බොරුවක් තමයි කිව්වේ. බොරු සංඛ්‍යාලයක නත් හදුවා මේගොල්ලෝ. හොරගම් කරුවා විතර නෑ බොරු ලේඛන. දැන් ඊයේ පෙරේදා ගරු අගමැතිතුමා කිව්වා මේ ණය මේවා සංඛ්‍යාලයකටත් හොරන් එහාට මෙහාට ගහලා ඒවත් ට්‍රිලියන ගානක වෙනසක් තියෙනවා කියන කාරණේ. දැන් බලන්න මේක වැඩි දෙයක් ඕනේ නෑ සුදේව. මේ රට ගැන මේ ආණ්ඩුව කරපුවා ගැන හිතනද මේ එයා ලංකා සමාගමේ පාඩුව විතරක් ඇති මංගව දිනවා දරස 80 ඉඳන්ම මේ ආයතනයේ ලාභාලාභ 80 පටන් ගත්තු මේ මේ ලාභාලාභ ගත්තාම දැන් බලන්න අපි මෙතනින් අපි අපි මෑතක ගමු අපි අපි 94 වෙනකොට ගමු 94 වෙනකොට රුපියල් මිලියන 60ක් ලාභ ඒ ඉතින් එහාට දෙනම ලාභ තමයි තියෙන්නේ පොඩි පොඩි ගණන් විදියට ලාභ. එදා 95 වෙනකොට මිලියන 792ක්. 96 අලාභයක් වෙනවා සමහරට මිලදී ගැනීම හෝ මොන හරි වෙන්න ඇති. එතන 97 අලාභයක් වෙනවා පොඩි. ඊට පස්සේ 98 වෙනකොට ආයේ මිලියන 1641ක් ලාභ. 2000 වෙනකොට මිලියන 3661ක් ලාභ. 2001 2002 අලාභයක් වෙන්නනවා. 2003 වෙනකොට නැවත ලාභ. 2004 දී මිලියන 7424ක් මේ 2003 4 කාලේ තමයි මට මතක විදිහට එමිරේට්ස් පාලනය යටතේ තිබුණේ මං හිතන්නේ මට හරියටම මොකක්ද නැහැ ඒ කාලේ තිබුණේ. එතකොට 2005ත් ලාභ 2006ත් ලාභ 2007ත් ලාභ 2008ත් ලාභ මොන 2009 වෙනකොට පටන් ගන්නවා වැඩි අනිත් පැත්ත හැරෙන්න මිලියන 9305ක් අලාභය 2010 මිලියන 2698ක් අලාභය මේ 2011 මිලියන 3000 sorry මිලියන 381ක් අලාභය 2012 ඒ කියන්නේ 2011 මිලියන 381 තිබුණු අලාභය 2012 වෙනකොට මිලියන 24915ට යනවා 2013 මිලියන 26857ට යනවා 2014 මිලියන 31365ට යනවා 2015 මිලියන 16326ට යනවා ඉතින් මෙහෙම ගිය අලාභ වල දැන් අපිට දැන් මේක නිකන් 3 මිලියන 31000 ඔහොම කිව්වම සමහර අපේ ජනතාව විතර මේ පොඩි ගණන්නේ කියලා. දැන් මේක එකතුව 2009 ඉඳන් 2015ට අලාභය මිලියන 1,2816ක්. ඒ කියන්නේ බිලියන 102ක් ආසන්න විදිහට.
දැන් මේක අපි බලන්න ඕනේ මේකේ මේ වටිනාකම වෙන විදියකට. දැන් බලන්න මෙතුමාලම හදපු මත්තල ගුවන්තොට පොළ කියලා තියෙන රුපියල් බිලියන 27යි. රුපියල් බිලියන 27යි. ඒ කියන්නේ මත්තල ගුවන්තොට පොළවල් තුනක් හදන්න පුළුවන් මේ 2009 ඉඳන් 2015ට ඉච්ච අලාභයෙන් මත්තල ගුවන්තොට පොළවල් තුනක් හදන්න පුළුවන්. එතකොට කටුනායක කොළඹ හයිවේ එකට රුපියල් බිලියන 46යි. ඒ කියන්නේ කටුනායක කොළඹ හයිවේ දෙකක් මේ 2009 ඉඳන් කටුනායක දැන් කොළඹ ඉඳන් කටුනායකට හයිවේ එකේ ගිහිල්ලා එයාපෝට් එකට බහිනකොට එතන තියෙන මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ඒ පාර වගේ දෙකක් හදන්න පුළුවන් සල්ලි විනාශ කරලා මේ අවුරුදු 5 ඇතුළත. ඒතකොට බලන්න හම්බන්තොට වරාය පළවෙනි අදියරේ රුපියල් බිලියන 47යි. වරායවල් දෙකක් හදන සල්ලි මේ ආයතනයේ අවුරුදු 5ක් ඇතුළත ගිල දාලා. එතකොට නොරොච්චෝල බලාගාරයට රුපියල් බිලියන 151ක්. ඒ කියන්නේ මෙගාවොට් 600ක් 900කට තමයි 151. මෙගාවොට් 600ක් හදන්න පුළුවන් සල්ලි මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2009 ඉඳන් 2015ට ගිලලා. මේ කාගේ සල්ලිද? මේ රාජපක්ෂලාගේ සල්ලිද? දැන් මේකේ සභාපතිවරයා කවුද? රාජපක්ෂ පවුලේ සිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයෙක්. තුමාගේ සුසුකම් මොනවාද දැන් බලන්න. අද කාලේ කම්කරු පත්වීමක් ගන්න පුළුවන් 6-2 නැතු 6-2ක් ඕන කම්කරු වැඩ 6 සමත් වෙලා තියෙන්න ඕන නේද? 6-2 තියෙන්න ඕන කම්කරු පත්වීම. එතකොට මේ සා විශාල ආයතනයක් මෙහෙවපු මේක සභාපතිවරයාට පාර්ලිමේන්තුවේදී අහපු ප්‍රශ්නයකදී පැහැදිලිවම කිව්වා සාමාන්‍ය පෙළ සමත් 8 සමත්. ඉතින් මෙහෙම අයනේ මේ රට කෙරුවේ, මෙහෙම අයටනේ බලතල දුන්නේ, මෙහෙම යොදාගෙන මේක කෙරෙව්වේ. ඊට අමතරව එතුමාට තියෙන වෙන වෙනත් චෝදනා විතර කතා කරන්න බෑ මාධ්‍යතුලින්. එතුමා කරපුවා මේ ආයතනයේ සේවිකාවන් සම්බන්ධ, ගුවන් සේවිකාවන් සම්බන්ධ, සමහර අය ශ්‍රී ලංකන් ගුවන් යානා සමාගමේ ගුවන් යානා තුල නෙමෙයි වැඩ කරේ. සමහර මේ අපේ සහෝදරවරුන්ගේ, മന്ത്രിවරුන්ගේ කාර්යාලවල වැඩ කරේ. ඒවලගේ පඩිය ලක්ෂ 15 වන්දනා අපිට ඊට වඩා ලොකු ගණන් මතක. ඉතින් මෙහෙම තමයි රට කෙරුවේ. මේ එහෙම කරපු රටක් තමයි අපි ජනවාරි 8 වෙනිදා විනාශ කෙරුවේ. ඉතින් ඒ නිසාම අපි ජනතාවට කියනවා, ඔය ප්‍රශ්න අහන මහත්තුරුන්ටත් කියනවා, පොඩ්ඩක් මේවා ඇත්ත ඇතිසැටියෙන් දකින්න. මේක තමයි මේ වගේ ප්‍රතිඵල තමයි අපිට අද මේ නිවැරදි කරන්න වෙලා තියෙන්නේ. අපි ගරු අගමැතිතුමා, ජනාධිපතිතුමා, දැන් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය ගන්නකො 70% අඩු කරුවානේ මේ වසර ඇතුළත. මේ මල් වඩම් වලටම රුපියල් මිලියන ගාණක් වියදම් කරපු ජනාධිපතිවරයෙක්නේ කලින් හිටියේ. දැන් එහෙම ජනාධිපතිවරයෙක් නෙමෙයිනේ ඉන්නේ. මල්වඩමිනුත් ගහලා තියෙනවනේ බලනකොට ජනාධිපති කාර්යාලයේ නිලධාරි. මම කියන්නේ ජනාධිපතිතුමායි වයින් ගහුවා කියලා. ඉතින් එහෙම රටක් තමයි අපි වෙනස් කරුවේ. ඉතින් මේ සංඛ්‍යාලයකින් දිහා බලපුවාම මේ යාලංකා එක මම එකක් ගත්තේ. ඉතින් අනිත් ඒවා ගැන සුදේව කවර කතාද? දැන් මේ මම මේ කියපු ව්‍යාපෘති වලට ගිය මුදල් මේකත් එක සංසන්දනය කරේ. මේවත් මේ අධික මුදලට ගියේවනේ. දැන් මේ මත්තල ගුවන්තොටුපොළේ බිලියන 27ෙන් අද ප්‍රයෝජනයක් තියෙනවද? නෑ. මම අද පාර්ලිමේන්තුවේදී කිව්වා දැන් අපි විදුලි බල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මත්තල අපේ රටේ සූර්ය බලශක්ති සිටියම දිහා බලපුවාම මත්තල මොණරාගල දිස්ත්‍රික්කයේ කොටසක්. එතකොට වවුනියාව මන්නාරව කියන ප්‍රදේශ තමයි හොඳම සූර්ය බලශක්තිය තියෙන ප්‍රදේශ විදිහට පෙන්වන්නේ පෝෂක විදිහට. දැන් මත්තල ගුවන්තොටුපොළ තිබුණ මේ බිමේ අපිට තිබුණා මේ බිලියන 27ෙන් මෙගාවොට් 80ක සූර්ය උද්‍යානයක් හදන්න, සූර්ය සෝලර් ෆාම් එකක් හදන්න තිබුණා. ඉතින් බලන්න දැන් අපි රටක් විදිහට අපිට රටට ඕන සංවර්ධනෙ නේ අවශ්‍ය. මෙගාවොට් 80ක් කියන්නේ පොඩි ප්‍රමාණයක්ද? අද අපිට විදුලි අර්බුදයක් තියෙනවනේ. අපි ඉන්නේ මේ පිටිපස්සෙන්නේ. දැන් 77 අපි බලයට එනකොට මෙගාවොට් 293ක් මට මතක විදිහට බලාගාර තිබුණා. ඊට පස්සේ අපි 94 දෙනකොට මේකට තව මෙගාවොට් 1000කට ආසන්න ප්‍රමාණයක් එකතු කරලා තමයි දෙන්නේ. ඒකනොත් බහුතරයක් ජල විදුලි බලාගාර. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, මහින්ද රාජපක්ෂ මහත්මියත් අවුරුදු 20ක්. දැන් මේක හැම වසරකම ආසන්න තියෙන 6% විතර විදුලි ඉල්ලුමක් වැඩි වෙනවා. එතකොට 77ත් 94ත් විතර කාලයට වඩා ඉල්ලුම වැඩි 94 ඉඳන් 2015 වෙනකොට. මේ කාලේ මෙගාවොට් 1400 හැදලා තියෙන්නේ. මේ අන්තිමට හදාපු රොච්චෝරි බලාගාරේ ඉඳන් තමයි ඒකත් ලොකු ප්‍රමාණයක් වෙලා වෙදීනේ. ඒ අනිත් කාලේ බලාගාර හදලා නැහැ. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිගේ මුල් කාලේ 2017 වෙනකම්ම තනිකරම දිව්වේ 77 ඉඳන් ජයර් ජයර්දන මැතිතුමා හදපු, ඊළඟට මේ 94 වෙනකම් හදපු,
ඒ බලාගාරවලදී ඒක තමයි රටේ නායකයෝ අද වසර ගන්නකට එහාට සලසුම් කළා තමයි දවස්වල රට පාලනය කරේ රටවල් කරුවේ තවත් විනාඩිය ඒ නිසා අපි කියන්නේ එහෙම නායකයෝ අපේ රටට අවශ්‍ය වෙන්නේ එහෙම නැතුව මේ පැලස්තර ගන්න තමන්ගේ දේශපාලන චරිත පුම්බන්න ගුවන්තුරු පුල හදන අපි වාර ප්‍රමුඛතාවය බලන්න ඕනේ අපේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර වලට රට සංවර්ධනය කියලා වැඩක් නැහැ ප්‍රමුඛතාවය රටට ඉස්සල්ලාම ඕනේ චූර්ය බලාගාරයක්ද ගුවන්තුරු පුලක්ද රට ඕනේ ඉස්සල්ලා වරායක්ද අධිවේගී මාර්ගයක් මේ හැම එකම තෝරලා බෙල්ල ප්‍රමුඛතාවය නැත්තම් තමන්ගේ හම්බන්තොට සීන රාජ්‍ය හදන්න එතන ගිහිලා සේරම අටෝන රටේ තියෙන සල්ලි සේරම එතන ගිහිලා පොම්ප කරලා විනාශ කරන ඒ වගේ අපිට ප්‍රයෝජනයක් ඇවිල්ලා නැහැ නේ දැන් හයිවේ එකක් හදු අපි හොරකම් කරලා හරි වැඩි ගන්න කරලා කටරාක හයිවේ එකකෙම ඒ ඕන ව්‍යාපෘතියක් මාතර කොළඹ හයිවේ එකකෙම ඒක ඕන ව්‍යාපෘතියක් ඒක නිසා අපි කරන්න ඕනේ ප්‍රමුඛතා සංවර්ධන ව්‍යායාමයක් රට ඉලක්ක කරගත්තු සංවර්ධන ව්‍යාපෘතියකට තමයි යන්න ඕනේ දැන් අපේ අගමැතිතුමාල එහෙමයි දැන් දෙපැත්තේ සැලසුම් අමාත්‍යාංශය හරහා එතුමාලා අවුරුදු 20කට 30කට රට සැලසුම් කරනවා දැන් මෙගාපොලිස් කියන අමාත්‍යාංශය හදලා මේ නගර සංවර්ධනය අපි අද බලන්නකෝ දැන් මෙතුමාලා කියන්නේ කාපට් දැම්ම හයිවේ හදුවා කියලානේ අද කොළඹ ට්‍රැෆික් එක ඔබතුමා බලන්නකෝ අපි හයිවේ කිලෝමීටර් කීයක් තියෙන 150කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා අපි කිලෝමීටර් 150 තියෙන දෙන්නේ 2000 වෙනකොට මේ හයිවේ හදලා ඉවරෙන්න දෙන්නේ. අපි ඉන්නේ රිවර්ස් එකේ පිටිපස්සේ අවුරුදු 15 පිටිපස්සේ මේ ඉන්නේ. ඒ හයිවේ එක කාපට් එකක් දාන්නව අපි හදුවා කියන. නමුත් කොළඹ නගරේ අද පැය ගාණක් යනවා එහාට මෙහාට කිලෝමීටරක් දෙකක් යන්නේ. ඉතින් එහෙනම් අපි කොහෙද මේ ඉන්නේ? ඒ නිසා තමයි අපි කියන්නේ අවසන් කරමු. එහෙම රටක් තමයි මේ කෙරුවා සංවර්ධනය කෙරුවා කියලා මහකොට පාරම්බාන මේ කට්ටේ ඉන්නේ. ඒ නිසා අපි කියනවා සැබෑ සංවර්ධනයකට ඉඩකඩ ඇවිල්ලා තිනවා. ඒ සඳහා ඉලක්කගත වැඩසටහනකට අපි යනවා. අපේ පියල් මන්තුමා ඔබතුමාලා යම් දේශපාලන මතයක ඉන්නවා අපි ගරු කරනවා. මොකද එහාට මෙහාට නැතුව ඔබතුමාලා එකතරක ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මේ සංවර්ධනයේදී ඔබතුමාලා පොඩ්ඩක් කාලයක් දෙන්න. දරුවෙක්වත් බිහි කරන්න බෑනේ මාස පහෙන් ගයි. අපි අවුරුදු 4-5ක් තියෙනවා මේ ව්‍යවස්ථාවෙ. ඒ කාලෙ දෙන්න. ඔබතුමාලගේ දේශපාලන විවේචන තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ රටට ජනතාවට හිමි වෙන දේවල් අහිමි කරන්න උත්සාහ කරන්න එපා ඔබතුමා. හොඳයි. බොහොම ස්තුතියි. අපි කාලේ පිළිපොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා අපිටත් කාලය දෙන්න ඒ නිසා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන බලේ දේශපාලන සංවාදයේ අපි අවසාන වටයට ප්‍රවිෂ්ට වන්නේ අපි කාලය සීමා සහිත නිසා අපි අල්පීශාන්ත මන්ත්‍රීතුමාට අවස්ථාව දෙනවා මෙතුමා කිව්වා කාලය දෙන්න කියලා. ඔබතුමාලා කාලය දෙන්න සූදානම්. පැහැදිලිව අපි සුදේව කාලය දෙන්න ලෑස්ති. මේගොල්ලෝ කාලය කනවන්නේ එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නිකන් සුන්දර කතාවකී කිය. මොකද හේතුව මේගොල්ලෝ මේ ජාතිවාදයේ අවශ්‍යගෙන මේ ආපු බලයටපත් වෙච්ච ආණ්ඩුවක්නේ. ඉතින් ඒක නිසා මට දැනෙන්නේ මේ කීපු දේවල් එක්ක මොකද සමහර දැන් හේෂමන්තතුමා ටැබ් එක ඔන් කරලා කැලෑපත්තරයක වගේ තිබිච්ච දෙයක් ගැන කතා කරා. දැන් මම පැහැදිලිවම කියන මේවා මේ අපි ඉදිරිපත් කරන පාර්ලිමේන්තුවේ අපි අල්ලස් කොමිසමට එක්සත් ජාතික පක්ෂයේ ඉන්න උදවිය ගැන අපි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා. ඒ වගේම දැන් මම ඉදිරිපත් කරන්න පුළුවන් මට බය නැතුව මේ පොලිස් සංඛ්‍යාලේඛන කොට්ටාසය 2015 මේ මාස 6 ඇතුළත මේ මොනතරම් ස්ත්‍රී දූෂණ සංඛ්‍යාවක් සිදු වෙලා තියෙනවද ළමා අපචාර ළමා මරණ කොච්චර සංඛ්‍යාවක් තියෙනවද කියලා පැහැදිලිවම අපිට මේ ගත්ත මේ සැබෑ මේ දත්ත අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඊළඟට ගත්තන් පස්සේ විශේෂයෙන්ම දැන් හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජයන්තුමා මෙලෝ දෙයක් කරපු නැති විදිහට තමයි මේ කතා කරන්නේ. ඈ දැන් මේ සීළු දේවල් කරන්න ලෑස්ති ඒකින්ද අපි කාලේ ඒගොල්ලන්ට දෙන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. එදා යුද්ධයක් කරා ওই ණය අරගෙන ඒ වගේම රට සංවර්ධනය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වගේම අද වෙනකොට යුද්ධයක් ආරම්භ කරන්න ලෑස්ති රට අස්ථාවර වෙන විදිහේ වැඩ පිළිවෙලක් එක්ක ඒ වගේම රටේ සංවර්ධනයක් ඇත්තෙත් නැහැ. ඊළඟට ගත්තන් පස්සේ මේ තරුණයින්ට රැකියා ලබා දෙනවා කියලා. රැකියා දසලක්ෂයේ වෙනුවට අද මොනවද දෙන්නේ? අද පැහැදිලිවම උපාධිධාරීන්ට සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට වෙනත් වෘත්තිකයන්ට අද එලව මේ කඳුළු ගෑස් පහරවල් දෙනවා. ඊළඟට බැටන් පහර දෙනවා. මේ විදිහට ගත්තන් පස්සේ මෙන්න රැකියා දසලක්ෂයේ දෙන ක්‍රමය. අද තිබිච්ච රැකියා ටිකත් අද
නැති වෙලා තියෙනවා. අද කිසිම ඉදිකිරීමක් සිදු වෙන්නේ නැති නිසා, සංවර්ධනයක් සිදු වෙන්නේ නැති නිසා ඉතාමත්ම අවාසනා මට්ටමකට අද පත් වෙලා තියෙනවා. ඊළඟට ගත්තන් පස්සේ විශේෂයෙන්ම අපේ රටේ මේ රට ජාතිය බේරාගත්ත අපේ ආදරණීය නායකින්ව හිරේට දානෝ, ඒ වගේම මේ රටේ ජනතාව හිරේට දානෝ, ඒ වගේම රට ජාතිය විනාශ කරපු අය අද පාර්ලිමේන්තුවට ගේනවා, තව කට්ටිය නිදහස් කරලා දානවා. මෙන්න මෙවැනි තත්ත්වයක් තියෙන නිසා තමයි අපි විශේෂයෙන්ම කියන්නේ මේ යහපාලන ආණ්ඩුවේ මේ කියන කතා ටික හරිම සුන්දරයි. සුන්දර කතා ටිකක් හොඳට ගොතලා මවලා අපිට පෙන්වනවා, මේ ජනතාවට පෙන්වන්න හදනවා. හැබැයි මේ ඇතුළේ ඉතාමත් භයානක තත්ත්වයක් පැහැදිලිවම දිස් වෙනවා. ඒ නිසා මම කියන්නේ හරියට මල්වත්තේ සර්පයින් වගේ තමයි මේ තත්ත්වය. මල්වත්තේ සර්පය, මල්වත්ත හරිම සුන්දරයි ලස්සනයි. හැබැයි මල්වත්තේ සර්පයෝ ඉන්නෝ. ඒක නිසා ජනතාව දන්නෝ සර්පයෝ කවුද, ඈ මල්වත්තට ගියාන් පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව විශේෂයෙන්ම දන්නෝ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා, අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සුදේව, අපි මේ විදියට මේ යම් යම් දේවල් ප්‍රකාශ කරනවා තමයි. අපි යම් යම් පක්ෂවල ඉන්නවා තමයි. හැබැයි අද වෙනකොට ජනතාවට මොනවද කරලා තින්නේ? අද මේ සැබෑ වෙනසක් කරන කීපු මේ යහපාලන ආණ්ඩුව මොනවද කරන්නේ? දැන් එදා මේ චීනට රට විකුණනවා කියලා මහා ලොකුවට කෑ ගහපු උදවිය අද චීනට ධන ගහගෙන යන මට්ටමක් උදා වෙලා තියෙනවා. අද පෝට් සිටිය කරන්නේ කීපු කට්ටිය අද පෝට් සිටිය කරන්න පටන් අරගන්න දැන් සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊට පස්සේ චීන ආයෝජන ලංකාව තුළ සිදු කරපු රුපියල් බිලියන 2000ක පමණ අද මුදල් චීනේ ඉවත් කරගෙන තියෙනවා. මේ සිදුවෙච්ච සිද්ධි නිසා හිතන් මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ හරි මේ ගමනත් එක්ක සියලු දේවල් හරියයි. ඒ වගේම මේ කියපු මේගොල්ලොත් එක්ක එකට එකතු වෙලා හිටපු රටවල් ටික දැන් මොනවද දෙන්නේ මේ අයට මේ මහින්ද රාජපක්ෂ පාලනය නැති කරන්න කටයුතු කරපු රටවල් ටික, කුමන්ත්‍රණය කරපු රටවල් ටික මොනවද දීලා තින්නේ? අන්තිමට අපි සම්බන්ධකම් තියාගෙන හිටපු චීනෙත් එක්ක සහසම්බන්ධතා ගොඩනගන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා අපේ ගරු මන්ත්‍රීතුමාලට, හැබැයි අපි මේ කොයි විදියට වාද කරත් මේ බුද්ධිමත් මේ රටේ ජනතාව පැහැදිලිවම බලාගෙන ඉන්නෝ අද සිද්ධ වෙන දේ පිළිබඳව. මොකද ඒගොල්ලන්ට තමයි දැනිලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට සහ මේ කියන නායකීන්ට ඕවා දැනිලා නැහැ. මොකෝ නායකීන්ට මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද සියලු දේවල් එක්ක ඒගොල්ලන්ට බොහොම සැපෙන් සතුටෙන් ඉන්න පුළුවන්. හැබැයි මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට යහපාලන ඉන්න අයට ජොලි වුණාට ජනතාවට පොලි. දැන් ජනතාවට පොලියෙන් ණයට අරගෙන ජීවත් වෙන්න වෙන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒක නිසා ජනතාව මං හිතන්නේ ඉතාමත්ම හොඳින් තීන්දුව දෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තියෙන නැවතම අපේ මේ ගරු මන්ත්‍රීතුමා කියපු දේ, ව්‍යායාම මන්තිරුව බිඳ දැමීමෙන් හෙළිවන දේශපාලන නිර්වත. මේකත් එක්ක බලනකොට මේ සිද්ධිත් එක්ක බලනකොට යහපාලන ආණ්ඩුව පිළිබඳව අපිට තියෙන්නේ විලි ලැජ්ජාව, නිකල් ලැජ්ජාවක් නෙවෙයි විලි ලැජ්ජාවක්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා අපේ ආදරණීය සහෝදරයින්ට, ඇත්තටම අපි එහෙට මෙහෙට වෙලා වෙන් වෙලා මේ තර්කානුකූලව දිනන් හැදුවට වැඩක් නැහැ. ජනතාව ඉතාමත්ම අසරණ තත්ත්වෙන් ඉන්නේ. ජනතාව මේ අසරණ තත්ත්වෙන් ගොඩනගන්න මේ ඒ වගේම රට ගොඩනගන්න වැඩ කටයුතු කරමු. ඒවට කොන්දේසි විරහිතව අපි අපේ සහයෝගයේ ඒකාබද්ධ විපක්ෂය හැටියට ලබා දෙනවා. ඒ වගේම රටට වින කරන, ජනතාවට වින කරන, ජනතාව මේ අන්දන්න හදන ඔය නායකීන්ට, නායකින්ගේ වැඩපිළිවෙලට අපි කොහෙත්ම සහයෝගය දෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරමි. විශේෂයෙන් මම මේ හිරු නාලිකාවත් එක්ක සම්බන්ධ වෙච්ච සුදේව පළවෙනි වැඩසටහන මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය නාලිකාවටත් ඔබ සීලු දෙනාටත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. හොඳයි බොහොම ස්තුතියි. හේෂා විතානගේ මන්ත්‍රීතුමාට මල්වත්ත ලස්සන උනාට සර්පය ඉන්න පුළුවන් කියලායි මෙතුමා කියන්නේ. ඔව්. සුදේව අවසන් කරන්න ඉස්සෙල්ලා අපේ මන්ත්‍රීතුමා කිව්වා. ඔබතුමා පොඩ්ඩක් පස්සේ ඇහැල බලන්න, ඇත්තටම සර්පියෝ ටිකක් රිංගලා ඉන්නේ ඔබතුමන්ලාට. ඔබතුමන්ලාගේ දේශපාලන ගමන, දේශපාලන ප්‍රතිරූපය විනාශ කරන්න ඕ සර්පියෝ ටික දෂ්ට කරන්න ඉස්සෙල්ලා හරිමක තෝරගන්න කියලා මම මගේ කතාව ආරම්භ කරනවා. දැන් ඔබතුමා කිව්ව හැබැයි අසාධාරණ කතාවක්, යුද්ධයක් ඇතිවෙන්න කරන්න ලෑස්ති වෙනවා කියලා.
එහෙම කාලකන්ණි අපේක්ෂාවක් තියාගන්න එපා ගරු මන්ත්‍රීතුමා. අපි මේ රටට ආදරය කරන මිනිස්සු විදියට එම් සේයාවක්වත් නැහැ. එදා ඒ යුද්ධයේ වෙනුවෙන් කැප කරලා ජයග්‍රහණ කළ ඒක නායකත්වය දීපු අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාලා සරත් පොන්සේක මැතිතුමාලා එකතු වෙලා සාමූහිකව ලබාගත් ජයග්‍රහණය නැවත බිඳින්න දෙන්නේ නැහැ. ඒ කාලකන්ණි සිටුවිල්ලේ ඉන්න කණ්ඩායමක් ඇති ඔබතුමාගේ ගොඩට වැටෙන්න එපා කියන කාරුණික ආරාධනාව කරන ගමන් මම මෙහෙම කියන ඔබතුමාකව ආදරණීය නායකයින් හිරේට දාන කරා. මම හිතන්නේ ආදරණීය නායකයින් හිරේට දාන්න මේ හපන් ආණ්ඩුවේ කිසිම අවශ්‍යතාවයකුත් නැහැ, හැම උත්සාහයකුත් නැහැ. හැබැයි එදා වුණා ඔබතුමාලගේ හිටපු අපි දැක්ක ඒ පූර්වාදාසයේ මේ රටට දුන්නේ පහුගිය ආණ්ඩුව. ඔබේ ආණ්ඩුවේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනප්‍රිය වෙලාපු කවුද අපේ මන්ත්‍රීවරයෙක් හිටියේ දවස්වල ශ්‍රීපති සූර්යාරච්චි. කිසි කොන්දේසි විරහිතව අත්තරංගුවට ගන්නේ චෝදනා හදන්නේ අත්තරංගුවට අරගෙන ඉවර වෙලා සරත් පොන්සේක මැතිතුමාලා. ඉතින් ඒ එවැනි ඉතිහාසයක් තුල මං හිතන්නේ මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා පුරවැසිය ඉස්සරට වැඩිය අවබෝධයෙන් ඉන්නවා. මේ රටේ ජනතාව ඉස්සරට වැඩිය මේ දේශපාලනඥයෝ ගෙනියන ගේම් ගැන හොඳ දැනුමක් තියෙන නිසා මේ දේශපාලන ගේම තුල අනාත වෙන්නේ කවුද කියන එක මේ රටේ මිනිස්සු දන්නවා. අපි ආරාධනා කරනවා හෙට අනිද්ද වෙනකොට මේ මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමාලා ගත්ත තීන්දුව ඔබතුමාලා ගන්නව. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වෙනවා. මොකද ඔය කීපතෙන් දැන් මේ වෙනකොට සාකච්ඡා යනවා ඔබතුමාලගේ අපිට පාර්ලිමේන්තු ආලින්දියේදී මන්ත්‍රීවරු හම්බෙලා කියනවා මයි පෙළපාලි දෙකක් තියන්නේ එකක් තියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එකතු කරගන්න කියලා. අපි දන්නවා එතකොට ඔය අනාථ වෙලා අර වැරහැලි ඇඳගෙන ඉන්න කණ්ඩායමට තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි හිතනවා ඔය කණ්ඩායම එකතු වෙලා අපිට අපි කැමති අපි දේශපාලනික වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයලා ඔබතුමාලා වෙන් වෙලා ඉන්න තරම අපි කැමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මේ වෙලා අත් වෙලා තියෙන ඉරණමට සමානම තත්ත්වයකට අපි මුහුණ දුන්නා. හින්දා අපි ඒ වෙලාව වෙන අභියෝගන අපි දන්නවා. හැබැයි ඒක අපි හරි මාර්ගයට විසඳ ගත්තා. ඒ නිසා අපි දේශපාලන කුහකත්වයෙන් බලනවා නම් මේ ඔය ඔය යන විදිය හොඳයි කියන විශ්වාස කරන නිසා අපි කියන මන්ත්‍රීතුමා අපි රටට ආදරය කරන මිනිස්සු. අපි දේශපාලනට ඇවිල්ලා තා පොඩි කාලයයි. ඒ නිසා මේ යන ගමන තුල මේ රටේ කාටවත් මේ වගේ අවස්ථාවක් හම්බෙලා නැහැ. අවුරුදු ගණනාවක් එක එක ආණ්ඩු කරනවා. ඒ ආණ්ඩුවල මතයට යනවා. අද එක එක දේශපාලන න්‍යායපත්‍ර වලට යන ගමනක් නෙමෙයි මේ තියෙන්නේ. මේ රට හදන්න ඕන කියලා අරමුණට යන්නේ. දැන් බලන්න ගරු අග්‍රාමාත්‍යතුමා මොකටද ඇවිල්ලා කියන්නේ පාර්ලිමේන්තුවේ මේ රටේ තියෙන සැබෑ ආර්ථිකය ගැන මේ රටේ පුරවැසියා දැනුවත් උනේ කවද්ද? මේ පහුගිය කාලේ ඉඳලා එදා නොවැම්බර් 4 8 මට මතක විදියට එදා ඉඳලා මේ ආර්ථික සැබෑතත්වයේ ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට කියනවා මේ රටේ මිනිස්සු දන්නවා අපි ණය ගත්තේ කොහොමද කියලා. මේ රටේ මිනිස්සු දන්නවා අපිට ණය ගන්න වෙලා තියෙන්නේ ඇයි කියලා. මේ රටේ මිනිස්සු දන්නවා රජයේ රැකියාව වලට කොච්චර වෙන් කරන්න තියෙනවද කියලා. මේ ලක්ෂ 14ක් වෙන රජයේ රැකියා කරන ඒ අපේ ආදරණීය රාජ්‍ය සේවකයන්ගෙන් 10000ක් වැඩි කරේ මොනතරම් අමාරුවෙන්ද කියලා මේ රටේ මිනිස්සු දන්නවා. ඒ සැබෑ තත්ත්වයත් එක්ක එකතු වෙලා අපිට කැපකිරීමක් කරන්න පුළුවන් තත්ත්වෙට සුදේව එනවා. ඒක තමයි මේකේ යහපාලනේ අරමුණ වෙන්නේ. මේ රටේ මිනිසුන්ට සැබෑ නායකත්වයක් දෙන්න, සැබෑ සත්‍ය පෙන්වල මේ රට අපි ඉදිරියට අරන් යන්න මෙහෙමයි කියන්නේ. මොකද අපි කියනවා දැන් සංවර්ධනය ගැන ඔබතුමාලා කතා කරනවා. තාම අපි ඇවිල්ලා මාස 6 7යි අපේ ආණ්ඩුව මේ බිහි කළ මේ ආණ්ඩුව. හැබැයි 1977 හයින් පහක් අරගෙන ඇවිල්ලා ජේ.ආර්. මහත්තයා මාස දෙකෙන් තුනෙන් සංවර්ධනය පටන් ගත්තේ නැහැ. එදා ඔබ දන්නවා 1977 වෙනකොට මේ ගමට විදුලිය තිබුණේ ආසියානු සම්වර්ධන බැංකුවෙන් සල්ලි අරගෙන ණය මුදල් අරන් ගමට විදුලිය දුන්නා. මහා ජලාස හදලා ඉවර වෙලා මහා බ්‍රිතාන්‍ය, ස්වීඩන්, ජර්මනිය වගේ ප්‍රධාන රටවල් වලින්, යුරෝපියානු රටවල් වලින් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සල්ලි ගෙනල්ලා ඒ වැඩසටහනත් එක්ක මේ රට දියුණු වෙනකොට මේ රටේ මිනිසුන්ට රැකියාව තිබ්බා. මේ රටේ මිනිසුන්ට මේ රට දියුණු වෙන කියන හැඟීම ආවා. හැබැයි දැන් හම්බන්තොට වරාය හැදුව, මත්තල හැදුව අවසන් කරමු මන්ත්‍රීතුමා. පොළොකට රැකියාවක් අමුද. ඒ නිසා මම කියනවා මේ රටේ මිනිස්සු අන්දන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි තරුණ දේශපාලනඥ විදියට එක එක කාගේවත් ඔය රස්ත්‍යාධිකාරයන්ගේ සද්දෙට බය වෙන්නෙත් නැහැ. අපි මේ රටේ යහපත් දේශපාලන ගමන යන්න තරුණ පසුපෙළ මන්ත්‍රීවරු විදියට අවශ්‍ය ශක්තිය දෙනවා. ඒ ශක්තිය දෙන්නේ දේශපාලන හයියට වඩා මේ රටට ආදරය කරන තරුණයෙකු විදියට. ඒ ගමන යන්න මේ රටේ ජනතාව පෙළගස්වන්න පුළුවන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. අපි පියල් නිශාන්ත මන්ත්‍රීතුමාල වගේ තරුණ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා මේ ගමනේ මේ මල් වට්ටි රත ගහලා මේ රටේ මේ සුන්දර වෙනස මේ යහපාලනයත් එක්ක ඇති වෙලා තියෙන සැබෑ ගමනට ගරු අග්‍රාමාත්‍යතුමාට, ගරු ඔබතුමාලා පක්ෂ නායක අතිගරු ජනාධිපතිතුමාට එකතු වෙලා මේ කියන්න ඒ ගමන තුලින්
අපි කවදාහරි දවසක වයසර ගිහිල්ලා ඉන්නකොට අපිට කියන්න පුළුවන් වෙයි අපි තමයි මේ රටේ ඒ තීරණාත්මක වෙනස කරන්න ශක්තිය දීපු කණ්ඩායම. හොඳයි බොම් සුතේ ජයන්ත සමාවෙද. අවසන් කරන්න ඉස්සෙල්ලා අනේ සුදේව දෙන්න මම හිතන්නේ මේ අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා තියෙන අවසාන වැඩසටහන මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාට මුස්ලිම් ජනතාවට සියලුම දෙනාට මගේ ආසනේ රක්වාන රත්නපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට ශ්‍රී ලංකා වාසී හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කිවින් මගේ වචන කීපයක්. බොම් සුතේ ජයන්ත සමාවෙද මන්ත්‍රීතුමනි අවස්ථාවල බදිනවා. සුදේව අපි අද මේකෙදී මේ සාකච්ඡාවේදී සංවාදයේදී විශේෂම ජාතික ආරක්ෂාව පිළිබඳ අපේ පැත්තෙන් අපි කරුණ ඉදිරිපත් කළා. අපිට නම් පේන විදිහට දිගින් දිගටම ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා. ඒක තමයි එඩ්වර්ඩ් ජුලියට්ගේ බෝම්බ කබාය සහ ක්ලේමෝ බෝම්බ සහ රිවෝල්ුන්ඩර් සහ පුපුරන ද්‍රව්‍ය හමුවීමෙන් සංකේතවත්ව පේ. ඒ විතරක් නෙමෙයි සුදේව, වන්නි ටෙක් ප්‍රධානියා යලි හමු වෙලා විදුලි ඉංජිනේරු කතිරවේල් ත්‍යාගරාජා වන්නි ටෙක් එකේ ප්‍රධානියා LTT සංවිධානයේ වෙබ් අඩවිය කරපු අන්තර්ජාලයේ මෙහෙවපු ප්‍රධානියා යලිත් තමිල්නාඩුවේදී ඊ පෙරද හම්බ වෙයි. මේවා ඇත්තට හොඳ ලකුණු නෙමෙයි. දැන් මෙහෙම තත්වයක් තීද්දි තමයි මේ රටේ අපි කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ සාමාන්‍ය ප්‍රභූවරයෙක් නෙමෙයි. හුදු ප්‍රභූවරයෙක් නෙමෙයි. ඔහු මේ රටේ ඉන්න සුවිශේෂම් ප්‍රභූවරයා. එතකොට මේ සුවිශේෂම් ප්‍රභූවරයාට තියෙන ඕන සුවිශේෂ ආරක්ෂාව අපි දන්නවා. ඔහුගේ ජීවිතය උදුර ගැනීම සඳහා මේ මොහොතේ නොනිත් ආසාවක් එක පැත්තකින් බටහිර බලවේගවලට, ඒ වගේම මේ පෙරදිච්ච බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරවලට, අනිත් පැත්තේ මූලධර්මවාදී සකල මේ රටේ හතුරු බලවේගවලට තිබෙනවා නොනිත් ආසාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතය උදුර ගන්න. අපි දන්නවා ඒකට මොනතරම් වෑයම් කළාද, මොනතරම් මහන්සි වුණාද. එසේ තිබියදී තමයි මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිතුමාගේ ආරක්ෂාව ඉවත් වෙන්නේ. අද ඒ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ දෙකක් කිව්වා. ඊගාවට රුවන් විජේවර්ධන නියෝජ්‍ය ආරක්ෂක මැතිතුමා තව එකක් කියනවා. ඊළඟට කරුණාසේන කවුද ආරක්ෂක ලේකම්තුමා එකක් කියනවා. ඊගාවට හිතානි දෙනකොට ජනාධිපති සිරිදෙන මහත්තයගේ මම ඔක දන්නේ පත්තරෙන් කියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂකාංශයේ ඉන්න කර්නල් මහේන්ද්‍ර ප්‍රනාන්දු කියනවා ඒගොල්ලන්ට මැසේජ් පණිවිඩයක් ඇවිල්ලා තිනවා හමුදා අදාළ මූලස්ථානයෙන් වහාම වාර්තා කරන්න කඳුරට. මේක තමයි ඇත්ත. මේ මාස වෙනකොට එතුමා සතුවති එතුමාගේ ආරක්ෂාව සඳහා ඉන්න විශේෂයෙන් පුහුණු වෙච්ච ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ පුහුණු වෙච්ච ඒ වගේ සුවිශේෂ ප්‍රභූවරයෙක්ව ආරක්ෂා කිරීම සඳහා හැකියාව සහිත පළපුරුද්ද සහිත අධ්‍යක්ීම් සහිත සියලුම හමුදා නිලධාරීන් ඉවත් වෙනවා. අර වයෝ වෘද්ධ ප්‍රභූ ආරක්ෂාවේ නියැලෙන මේ MSD එකේ පිරිසක් එතනට දානවා. පුළුවන් වේද මහින්ද රාජපක්ෂ මැතිතුම ආරක්ෂක මේ මොකද්ද මේ කරන්නද? මේ අහපාල නාණ්ඩු හදන කොටියටවත් මරා ගන්න බැරි වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුම මේ මරණ නිරාවරණය කරනවා. මං හිතන්නේ ඒකට මේ රටේ ජනතාව ඉඩ දෙන එකක් නැහැ. කවුට කාට ඕන වුණත් එහෙම කරන්න මේ රටේ ජනතාව ඉඩ දෙන එකක් නැහැ. ඒ විතරක් නෙමෙයි මම කියන්නේ සුදේව. මම කියනවා මෙන්න සුදේව දැන් මේ උතුරු බෝගස්වැව වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන බෝගස්වැව කියන ගම පවුල් 5000ක් ජීවත් වුණා. මේ බෝගස්වැව කියන ගම්මානයේ අයිති උතුරු පළාත. දැන් මොකද කරලා තියෙන්නේ? මේ උතුරු බෝගස්වැව කියන ගම්මානය 2015-21 අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් උතුරු පළාතෙන් ගලවල එක උතුරු මැද පළාතට දාලා. මේ කාගේ ඉල්ලීමද? මෙන්න තියෙනවා පත්‍රේ. මේ කාගේ ඉල්ලීමද? මේ වෙන කාගේවත් නෙමෙයි. මේ තමයි දෙමළ උතුරු පළාතේ සිංහල ජනයාගේ සංයුතිය අඩු කරලා උතුරු පළාත අමුම අමු එක්ක සිංහල නැති පළාත සිංහල ජනයා හරණය කරන ක්‍රියාමාර්ග තමයි මේ අයිති වෙන්නේ. මේ යමින් තියෙන. ඒ විතරක් නෙමෙයි. නාගදීපේ ඔබ දන්නවා නාගදීපේ ඉදි වෙනවා බුදු පිළිමයක්. ඒ බුදු පිළිමේ බලන්න ඊයේ යනවා TNA මන්ත්‍රීවරු දෙන්නෙක් නාගරත්නම් සහ ගජදීපන්. ගිල කියන්නේ මොකද්ද? මේක ඉදි කරන්න බෑ. මේකට මුළු මහත් උතුරු පළාතම දෙමළ ජනයා විරුද්ධයි. වහම නවත්තන්න ඕනේ කියලා නාගදීපේ හාමුදුරන්ට කියලා එන්නේ. නවත්තන්න කියලා බල කරලා තර්ජනය කරලා එනවා. ඇවිල්ලා කියනවා පළාත් සභාවේදී අපි මේක කතා කරනවා කියලා. මේමයි හැඩ. මේමයි දැන් වැඩ දාගෙන එන්නේ. මේ තමයි පැරදිච්ච කොටි ත්‍රස්තවාදී නැවත නැකිරිනවා. නැවත නැකිරිනවා සුදේව. ඒ කොටින්ට උදව් කරන බලවේග දැන් රජින සිරිසේන ජනාධිපතිතුමා ගියාම අත්මේස් නැතුව පිළිගත්තා. ඇයි? ඒගොල්ලන්ගේ කොන්ත්‍රාත්තු ටික දැන් ඉෂ්ට වෙන නිසා. සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ඒගොල්ලන්ට ඕන වැඩේ හොඳට කරලා දෙන්න නිසා. ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යතුමා ඇවිල්ලා කාර්ගේ දොරත් ඇරලා
ජනාධිපතිතුමාව අරගෙන ගියා ඇතුළට පුදුම ආදරයක් තියෙන්නේ. එහෙම තමයි මන්ත්‍රීතුමාලා කියනවා ආසියානු සංවර්ධන බැංකුවේ පුදුම පිළිගැනීමක්ලු තියෙන. ඔව්. ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමරිකාව යුරෝපා සංගමය ඉන්දියාව මේ යහපාල කියන්නේ පුදුම අනුග්‍රහයක් දක්වනවා. ඇයි? ඇයි දක්වන්නේ අනුග්‍රහය? වෙන මොකක්වත් නෙමෙයි කොන්ත්‍රාත්තු හරියට ඉෂ්ට කරන නිසා මෙන්න බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ මුදල් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ මුදල් වලින් උතුරු පළාතේ ඉඩම් පරිහරණය පිළිබඳ උතුරු පළාතේ ඉඩම් පරිහරණය පිළිබඳ සහ ඉඩම් ප්‍රතිසංස්කරණය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරන සෙන්ටර්පෝ පොලිසි ඕල්ටර්නේටිව් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට දෙනවා සල්ලි දීලා කියනවා උතුරු පළාතේ හමුදාව ඉඩම් අක්කර 12,000ක් පරිහරණය කරනවා වහාම මේක ගන්න. මොනවානේ මේ කියන්නේ? හමුදා කඳුරු ටික ඉවත් කරන්න මේ කියන්නේ. මංගල සමරවීර නිව්යෝක් වලට ගිහිල්ලා විදේශ අමාත්‍යතුමා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පීස් කියන නිව්යෝක් ෆීස් කියන සංවිධානයට එකඟ වෙනවා. අපි ශ්‍රී ලංකා හමුදාවෙන් 137ක් අඩු කරනවා. ඒ කියන්නේ 160,000ක් ඉන්නවනම් 60,000ක් අඩු කරනවා. මේකට තමයි ඩේවිඩ් කැමරන්ලා දෙන්නේ පවුම් මිලියන 6.4. මේකට තමයි ඇමරිකානු ඩොලර් මිලියන 27ක් දෙන්නලා ඇස්තු වෙන්නේ මේ හමුදාව අඩු කරන්න. ඒක පැත්තකින් හමුදාව ප්‍රමාණාත්මකව ගුණාත්මකව අඩු කරනවා. ජගත් ඩයස්ව gedera ewwa, මහින්ද අතුරුසිංහව gedera ewwa. ඒ විතරක් නෙවෙයි. චාගි ගාල්ල කියලා වගේ අය කොළඹට ගෙන්නුවා. ඒ විතරක් නෙවෙයි. බුද්ධයන්ච ඉරේ දාලා තිනවා. කොහොමයි මේ ජාතික ආරක්ෂාව හැදෙනව තර වෙනවා කියලා කියන්නේ? ඒ නිසා මේ යන්නේ ජාතික ආරක්ෂාව කාබාසිනිය කරලා දාලා. ඒ විතරක් නෙවෙයි පලාලි හමුදා කඳුර. පලාලි හමුදා කඳුර හමුදා කඳුරක් ඒ කියන්නේ අධික ආරක්ෂක අමාත්‍යංශයෙන් ගලවලා දැන් ගුවන් අමාත්‍යංශයට දෙන්න යන්නේ. මේ ඒක සංවර්ධනය කරන්න චෙන්නයි ගුවන් තොටුපළේ ප්‍රධානී වෙනවා. චෙන්නයි ගුවන් තොටුපළේ කණ්ඩායමක් එක්ක ඇවිල්ලා දැන් මේක මේ කලාපීය ගුවන් තොටුපළක් හැදියට කලාපීය ගුවන් තොටුපළක් හැදියට පත් කරන්න යනවා. මේකේ ආයි යුදමේ වශයෙන් ප්‍රයෝජනයක් ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම මම කියනවා මේ යහපාලන ආණ්ඩුවට කියනවා මන්ත්‍රීතුමාලා ගිහින් කියන්න ඕන වාම පළාත් පාලන මැතිවරණය තියන්න. රට හොඳ නම් ජනතාව සතුටෙන් නම් පඩි වැඩි කළා නම් බඩු අඩු කළා නම් ජාතික ආරක්ෂාව හොඳ නම් සංවර්ධනය කරනවා නම් වාම පළාත් පාලන මැතිවරණය තියන්න. පළාත් පාලන මැතිවරණය තියලා අපි උරගා බලමු. ගමේ මිනිසුන් කුණු ටික හැදෙන්නේ නැහැ, ලයිට් එක දෙවන්නේ නැහැ, පාර හැදෙන්නේ නැහැ. මුළු රටේ ප්‍රාදේශීය පරිපාලනය සම්පූර්ණ අවුල්ලා තියෙනවා. ඒ ඉඳන් නිකන් පූජානම් කී කියන්නේ නැතුව නිර්ණය කිරීම ටික ප්‍රශ්න තියෙනවා නම් කළා මාස දෙකකින් ඉවර කළා. කරුණාකර පළාත් පාලන මැතිවරණය තියලා අපි යන් ජනමතයකට. එතකොට යහපාලන ආණ්ඩුව හොඳද නරකද කියලා මිනිසු කියයි. වික්‍රමසිංහ සිරිසේන අනුර දිසානායක හොඳද නරකද කියලා මිනිසු කියයි. ඒ මිනිසු ගමේ මිනිහා කියයි මොනාරුද හොඳ කියලා. ඒ වගේම තව එක කාරණයක් කියන්නේ. එක කාරණයක් කියන් සුදීව. නලින් බණ්ඩාර මැතිතුමා කිව්වා හොඳ යෝජනාවක්. සූර්ය විදුලි බලාගාර හදන්න. ඇත්ත. අපේ රට කියන්නේ සමගිය ආසන්න රටක්. පැය 12ක් එළිය තියෙන රටක්. සූර්ය බල ශක්තිය අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ අරන් නැහැ. ගන්න පුළුවන් තැන් තියෙනවා ගත යුතුයි. ඒ කාලේ ගත්තෙත් නෑ, ගත්තෙත් නෑ. හැබැයි එහෙම ගන්න ඕන දැන් නලින් බණ්ඩාර මැතිතුමාට කියන්න පුළුවන් ගීලා ආණ්ඩු පක්ෂයේ රැස්වීමේ සම්පූර්ණ හදන්න එපා. සාම්පූර්ණේ පරණ ගල්ලංගුරු ගෙනල් ගල්ලංගුරු බලාගාරයක් හදන්න එපා. ඒ සල්ලි අරගෙන හදන්න මොණරාගල දිස්ත්‍රික්කේ, හදන්න මන්නාරම් දිස්ත්‍රික්කේ, හදන්න ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ, හදන්න කුරුණෑගල දිස්ත්‍රික්කේ සූර්ය බල විදුලි බලාගාර හදන්න. හදන එක හරි, හදන එක සුදුසුයි. ඒක කරන්න ඕනේ හොඳ යෝජනාවක්. අන්න ඒක කරන්න ඕනේ. නමුත් ඒක නෙවෙයි කරන්න දැන්. ඒක නෙවෙයි මේ හදන්නේ. අර පරණ ගල්ලංගුරු වලින් දැන් සාම්පූර්ණ බලාගාරය හදන්නේ. මොකටද ඒ හදන්නේ? අනිකුත් අනිත් නායක හමුදා කඳුරුවත් ඉවත් කරලා ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය අත්පත් කරගන්න වැඩ කටයුතු කරන් තමයි මේ හදන්නේ. ඒ නිසා අවසාන වශයෙන් අපි මේ ජනතාවට කියනවා සිංහල හින්දු අලුත් අවුරුද්ද දැන් ලබාගෙන එනවා. අමාරුයි මේක ගත කරන්න කන්න. නමුත් අපේ සංස්කෘති චාරිත්‍ර වාරිත්‍රයක් අපි සමගිවෙමු. රට කෙරෙහි ගැඹුරු මනසින් මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සිංහල දෙමළ මුස්ලිම් ඇලේබග ජනයාගේ සමගිය ආරක්ෂා කර ගැනීම සඳහා මේ මව් පොළව අපිකාගේ රට කැඩෙන්න බිඳෙන්න නොදී විනාශ වෙන්න නොදී මේ රට ආරක්ෂා කරගෙන ඉස්සරහට ගෙන යාම සඳහා වන තීන්දුව තීරණ ගන්න පුළුවන් බුද්ධිය පහළ වෙන, ධෛර්යය පහළ වෙන, අදිස්ථානය පහළ වෙන ජයග්‍රහී නවවසරක් වේවා කියලා රටේ සියලුම ජනතාවට ප්‍රාර්ථනා කරමින් අපි තමුන්නාසලට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමනි, ඔබතුමාට අවසන් කරන්න අවස්ථාව. අපේ පියල්නිසාද මන්ත්‍රීතුමා කිව්වා මේ පෝට් සිටි ගැන. අපි දන්නවා කලින් තිබුණේ මේකේ කොටසක් සින්නක් කරයි තියෙ චීනට හිමිනවා මේ ගිසුම අනුව. හැබැයි දැන් නව ගිසුම අනුව බදු 99 අවුරුදු වෙන්න පුළුවන් මම දන්න විදිහට. දැන් තමාට ඔබතුමා කියනවා 99 අවුරුදු නිකන් සින්නක් කර වගේ කියලා. ඊට වඩා වෙනස් මේ මන්ත්‍රීතුමා දැන් බදු ක්‍රමේදී බදු ගන්න එක්කනට ඕන දෙයක් කරන්න බෑ.
ඒ බත් කොන්දේශ වල තියෙනවා කරන්න පුළුවන් දේවල් තියෙනවා අවසර අරන් කරන්න පුළුවන් දේවල් තියෙනවා නමුත් සින්නක් කර දුන්නාට පස්සේ චීන රජය මේක ඇතුලේ මොනවද කරන්නේ අපිට ඒකට විරුද්ධ වෙන්න බෑ ඒ දෙ ඒ නිසා ඒක තමයි වෙනස මේකේ ඒ නිසා මේක කරන ව්‍යාපෘතිය තියෙන ඔව් ඒවට යටත්ව තමයි විශේෂයෙන් පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව ගරු අගමැතිතුමා පැහැදිලිවම කිව්වා අපි කරන සේරම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තමයි කරන්න කියලා. දැන් මේ ඉට්කා ගිවිසුමක් ගැන බොරු ගෝසාවක් පහෝගේට කියතුනේ. මේ හැමදේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඔබතුමාලට බලන්න කරන්න දීලා ඒකන විවාද කරන්න දීලා තමයි කරන්නේ. ඒක තමයි වැදගත් ඔබතුමා. ඔව් ඔබතුමා ඔබතුමා හොඳ දැනගෙන පටන් ගත්තා මේ පාර්ලිමේන්තුව ගැන කතා කරලා. දැන් පහුගිය කාලේ පාර්ලිමේන්තුවක් තිබුණාද කියලා මම අහන්න කැමතියි මේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ. තිබුණා පාර්ලිමේන්තුවක් නමට අද පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා තියෙනවා. දැන් ගිය සතියේ මේ දින සෙමිනාර් ඔන් කන්ස්ටිටියුෂනල් සම් මම හිතන්නේ බොහොම බුද්ධිමතුන් පිරිසක් ඇවිල්ලා බොහොම වැදගත් සාකච්ඡාවක් පැවතුවා දේශන මාලාවක් ප්‍රොෆෙසර් සූරි රත්නපාල ප්‍රොෆෙසර් ඔස්ටින් පුල්ලේ මේ වගේ හොඳ බුද්ධිමතුන් පිරිසක් ඇවිල්ලා ඒකට හේතු වුණේ මේ USA කියන ආයතන තාලකට සම්බන්ධ වෙන ඉන්නකෝ මම කියන්නේ ඔබතුමාට මේකේ මම කියන්නේ මේකයි මම කියන්නේ මේක හරි මම කියන්නේ මේක ඔබතුමාට ඔතෙන්ට ආවද කියන්නේ මොකද ආවේ නැත්තේ මම දැක්කේ නෑ අපි පැහැදිලිවම සම්බන්ධ වුණා මම දැන් නෑ ඔබතුමා හිටියද කියලා මට ගැටලුවක් තියෙනවා අපි ආවා මම කියන්නේ මේකයි ඔබම කියන්නේ මේකයි ඔබතුමා ආව නම් මම ගරු කරනවා දැන් මේක වෙලා තියෙන්නේ මේ වගේ දේවල් වලට මෙතුමාලාට සම්බන්ධ වෙන දින ඉඩකඩ අහුරලා තියෙනවා මේ යම් කල්ලි කණ්ඩායමක් විසින් මේවට යන්න එපා මොකද මේ නවක മന്ത്രിවරු තරණ മന്ത്രിවරු අලුත් മന്ത്രിවරු මෙයාලට යම් දෙයක් ඉගෙන ගන්න පුළුවන් තැන් මේවා ඒවද අහුරලා දෙනවා පොල් ගහන්න ගෙනිනවා දෙහි කපන්න ගෙනිනවා දේවාල ගෑන ගෙනිනවා මෙරි සම්බරන්න ගෙනිනවා එහෙම නෙමෙයි මං කියන්නේ අද ප්‍රජාතන්ත්‍ර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය ඉතාම දරුණු විදියට භාවිත වෙන කාලයක් මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන කාලයක් බලන්න අපේ ගරු අගමැතිතුමා අපි අපිටම ඉතාම ගෞරවයෙන් කියන්නේ හැමදාම දැන් අද විදේශගත වෙලා ඉඳන් අද පාර්ලිමේන්තුව ආවේ නැහැ පාර්ලිමේන්තුව කවද තියෙන්නේ රටේ ඉන්නවනම් එතුමා පාර්ලිමේන්තුව වෙනවා කතා කරනවා ඉඩකඩ තියෙනවා එතුමා කාර්ක සභාව වලට යනවා අනෙකුත් අනුසාංගික කමිටු හදන්න දැන් අවශ්‍ය වටපිටාව හදලා තියෙනවා මේ තරම් පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න ඉදිරිපත් වුණු නායකයෙක් පාර්ලිමේන්තුව භාවිත කරන රටේ නායකයෙක් අපි දැකලා නැහැ මම හිතන්නේ ඒක අපේ රටේ වාසනාව දැන් බලන්න ඒක අනිත් පැත්ත දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට එනවද මෙතුමාලා මේ නායකයා නැවත ඔසවා තියන්න බලන නායකයා එතුමා බලයට ඉන්න කාලේ පාර්ලිමේන්තුවට ආවෙත් නැහැ දැන් മന്ത്രിවරයෙක් විදිහට ආවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නේද මේක මේ ඔබතුමා වාදා කරන්න නෑ මෙලයි මං හිතන්නේ දැන් මේ මේ අපි අවසාන පැහැදිලිව ඔබතුමා කියන්නේ මේ ඔබතුමා වරන්න කව දවස් කීයද ඇවිල්ලා කියලා දැන් පියල් මන්තුමා මේ අගෝස්තු 17 වෙනිදා අගෝස්තු 17 වෙනිදා ඔබතුමා කියන්නේ ඔබතුමා දවස් කීයද ආවේ කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නෑ දවස් 3යි ඇවිල්ලා තියෙන්නේ ඔබතුමා බලන්න ඈ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ආවත් කතා කරන්නේ නැහැ. හොඳ කාටුන් එකක් තියෙනවා ඊයේ පෙරේද පත්තරේක. කතා කරන්නේ නැත්තේ. පාර්ලිමේන්තුවේදී සාටකේ දාගත්තු මම මේ අර බස් එක විදිහට තමයි පෙන්නේ. පන්සලට ගියාම මහා කැමරා ගොඩක් ඉස්සරහා මයික් ටික ඉස්සරහා කෑ ගහන අර මොකද්ද ඒත් කුරුල්ලෙක් තවත් වෙනවලු දිනවා. මේ ඇත්ත කතාව මේකයි. පාර්ලිමේන්තුවට එන්නේ නැහැ එතුමා. කතා කරන්නේ නැහැ. මං කියන්නේ පාර්ලිමේන්තුවට එන්න. ඇවිල්ලා කතා කරන්න. මේ ජනමතයක් හදන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීත්වයත් එක්ක කතා කරන්න විවාද කරන්න. එහෙම නැහැ. ඒ නිසා අද පාර්ලිමේන්තුව ශක්තිමත් කරන නායකෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් මෙතුමාලා මේ කියනවා අපි මේ මෙතුමාලාගේ තියෙන චෝදනාව වලට දඩුවම් ලැබිලා නැහැ කියලා. මේක අද අපි මොසොලොනී හිටපු රටක් නම්, සියාල් උල්හක්ලා හිටපු රටක් නම්, හිට්ලර්ලා ගඩාෆිලා හිටපු රටක් නම්, මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ෆොන්සේකා මහත්තයා කරපු කාලේ වගේ නීතිය ක්‍රියාත්මක රටක් නම් මෙලහට ගොඩක් අය හිරේ ගිහිල්ලා. අපේ වාසනාවට රටේ වාසනාවට මේ මං හිතන්නේ හොඳ නායකයෝ දෙන්නෙක් හම්බලා තියෙනවා වැරදිකරුවන් වෙනකන් එහෙම කරන්නේ නැහැ. ඒක වැරදිකරුවන්ටත් හොඳයි මං හිතන්නේ. ඈ ඒ නිසා අපි සතුටු වෙන්න ඕන. තවත් විනාඩියක්. එහෙම රටක් නෙමෙයි අද තියෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක්. නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. වැරදකරුවා වෙනකන් දඩුවම් කරන්නේ නැහැ. පුද්ගලික පරිගැනීම් කරන්නේ නැහැ. නිසා එහෙම රටක් තමයි අද තියෙන්නේ. ඒ නිසා ඔබතුමා තමන් අර ඉස්සල්ලා කිව්වා වගේ මේක අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබතුමාලගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක ඉස්සල්ලාම විසඳගන්න. මේ පාර්ලිමේන්තුවත් කතානායකතුමාවත් අල්ලගන්න එපා මේකට. ඔබතුමාලා අපි දන්නේ නැහැ කිරුල්ලපණියේද යන්නේ. ඔබතුමාලා ගාල්ලේද යන්නේ අපි දන්නේ නැහැ. ඔබතුමාලා එහෙම නැත්නම් ඔබතුමාලා පිරිස වෙනත් පක්ෂවල මේ ග්‍රහණයට හසු වෙලාද කියලා අපි දන්නේ නැහැ. මම කියන්නේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයෙක් ඉන්නවා. දැන් ඔබතුමාලා චෝදනා කරනකොට හොඳට මතක තියාගන්න මේ රටේ නායකයා මෛත්‍රීපාල සිරිසේන ඔබතුමාලගේ පක්ෂේ නායකයා. ඒක අමතක කරන්න එපා. එතකොට මේ ආණ්ඩුවේ නායකයා අවසන් කරමු. අගමැතිතුමා. එතකොට මේ රටේ නායකයා ඔබතුමාලගේ පක්ෂේ නායකයා. ඔබතුමාත් එක්ක එකතු වෙන්න. මේ රට හදන්න මේ මං කිව්වේ අවුරුදු 4 දෙන්න. ඊට පස්සේ අපි ඡන්දය දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ UMPද කියලා රටේ නායක රටේ ජනතාව තීන්දුව කරයි කාටද බලය දෙන්න ඕනේ කියන එක. ඒ නිසා අපි කියනවා මේ අවුරුදු 4 මෛත්‍රීපාල සිරිසේනත් එක්ක එකතු වෙලා මේ යන ගමනට උදව් කරන්න උදව් කරලා ඒ සහයෝගය අරගෙන එතුමාටත් ශක්තිමත් කරලා පක්ෂේ ශක්තිමත් වෙලා මේ ඔබතුමාලගේ පක්ෂේ ලේඋරා බොන කූඩලු ටිකක් ඉන්නවා. එයාලා ශක්තිමත් කරන්න යන්න එපා. එයාලට ගමනක් යන්න දෙන්න. එයාලා තනියම ශක්තිය පෙන්වන්න දෙන්න. බලන්න දෙන්න එයාලගේ ශක්තිය බලන්න කිරලා මැල්ල ගන්න. දැන් මේ වෙලාව තියෙන්නේ කොහොමද? ඔබතුමාලගේ ශක්තියෙන් යන්නේ. ඒ නිසා පැහැදිලිවම කියනවා ඒ ඉස්සරහට රටට ශක්තිය දෙන්න ගරු අගමැතිතුමා. අපි මොකද අපි මේ තනතුර පස්සේ යන ඔබතුමාලා කිව්වා ඉතලා රිනාඩියක් දෙන්න. අපිට අභිමානයක් තියෙන මේ ආණ්ඩුව ගැන. මොකද මේ ආණ්ඩුව හැදුවේ අපි ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේනතුමා ජනාධිපති කරේ අපි. ඒ අභිමානය අපිට ඇති. මේ රට ඉස්සරහට යනවා අපිට පේනවා. ඒ නිසා ඒ ශක්තිය අපිට හොඳටම ඇති. ඔබතුමාලත් ඒකට එකතු වෙන්න කියලා කියනවා. ඒ වගේම රටේ ජනතාවට 2016 සිංහල අපේ දමිළ අලුත් අවුරුද්ද සාර්ථක අවුරුද්දක් වේවා වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මගේ කුණාල දිස්ත්‍රික්කයේ ජනතාවටත් වින්ගිරිය ආසනේ ජනතාවටත් සමස්ත රටේම ජනතාවටත් වාසනාවන්ත අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිරුනාලිකාවට ස්තුතිවන්ත වෙනවා හැමදාමත් ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයි. බොහොම ස්තුතියි සමුගණටයි සූදානම් අද දවසේදී සාකච්ඡාවට සහභාගී වුණු පියල් නිශාන්ත මන්ත්‍රීතුමාට ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාට සහ ඒෂා විතන්නගේ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. සුදනාටම සුබනවසරක් ප්‍රාර්ථනා කරන හිතවතුනි ඔබ සැමටත් සුබනවසරක් ප්‍රාර්ථනා කරනවා. අපි නවවසරෙන් පසුව තමයි යලි මුණ ගැහෙන්නේ. ඒ නිසා සුබ ප්‍රාර්ථනා සමගින් රැඳී සිටියට ස්තුතිවන්ත වෙමින් සමුගන්නවා. ස්තුතියි.